රයිට්. එතකොට මෙන්න මේ විදියට තමයි අපි මේක සමරයිස් කරගන්න ඕන. එතකොට මොකද්ද මෙඩිසින් එක? ඉන්ඩිකේෂන්ස්, කෝෂන්, කන්ට්‍රාඉන්ඩිකේෂන්, සයිඩ් ඉෆෙක්ට්ස්, ස්පෙෂල් සිටුේෂන්. රයිට්? දැන් මේක 100ට 100ක්. හරි? එතකොට නෝට් එක ඔයාලා එකපාර ඕදි පාර කැමති කට්ටිය 10 පාරක් හරි කියවන්න ප්‍රශ්නයක් නැහැ. හරි? අනිවාර්යෙන් එක පාරක්වත් කියවන්න ඕන හැමෝම. හොඳේ? එතකොට ඒක කියවලා එතනින් මිනාට නෝට් එකේ තියෙන සමරයිස් කරගන්න ටික මේ වහුවට තමයි ටික සමරයිස් කරගන්න. රයිට්? අවශ්‍යම කාරණා ටික. එතකොට ඒක ඔයගොල්ලෝ බලන්න ලේසි. දැන් ඔය පිටු 35ක් බලනකොට වඩා මම දැන් ඔයාලට දැම්ම ඇන්ටිබයොටික් සමරි කියලා දාලා තියෙන PDF එක මම ෆොටෝස් ගහලා ඒ මගේ ළමේ මම මගෙන් ඉගෙන ගන්න ළමේ දාපු කරපු මේ එකක් තමයි මම ඔයාලට ෆොටෝ ගහලා දැම්මේ. ඒක බලාගන්න මේ උදාහරණයක් විදිහට එක්සැම්පල් එකක් ඉදිරි හැම එකෙම නෝට්ස් මගේ ළඟ නැහැ දැනට. ඒකවල ඇන්ටිබයොටික් සමරි කියන එක බලන්න ඒකේ සමරි කරලා තියෙන විදිය, සමරයිස් කරලා තියෙන විදිය බලන්න. ඒ අනුව ඔයාලගේ විසින්ම හදාගන්න නෝට් එකකට යන්න. රයිට්? වෙන කෙනෙක්ගේ අකුරු බලනට වඩා තමන්ගේ අකුරු බලන එක තමන්ට ටිකක් ඇහැට උනත් පුරුදු ගතියක් තියෙනවනේ. රයිට්? එතකොට ඉතින් ඉහළට කතා කරලා තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ක්‍රමය හරියන්නේ නැහැ, මම වෙන ක්‍රමයක් හදාගන්න. හරි, ප්‍රශ්නයක් නැහැ. ඔයා හදාගන්න වාර ලේසි ක්‍රමයක්. රයිට්? මේක මම හදාගත් ක්‍රමයක්. මම ඔයාලට කියනවා මේක අත්හදා බලන්න, මේක හොඳයි. හරි, මම හදාගත් ක්‍රමයක්. මම සාමාන්‍යයෙන් මම තමයි වැඩක් කරන ගත්තම මම හොයන්නේ මුලින්ම ලේසි ක්‍රමයක්. මේක කරන ගමන් මම හොයනවා මොකද්ද? ලේසි ක්‍රමයක් හොයනවා. එතකොට ඒ ලේසි ක්‍රම හොයද්දි විභාගයට පාඩම් කරද්දි මම ලේසි ක්‍රම හෙව්වා. ලේසි ක්‍රමයක් මට හම්බුණා, මේ ක්‍රමය තමයි මට හරියි. හරි, එතකොට මම වහු වහගෙන ගාගෙන පාඩම් කරා. දැනට නම් නෝට් නැහැ මගේ ළඟ හැම එකම. මොකද මගේ පස්සේ බැච් එකේ නංගිල මල්ලට මම මේ නෝට්ස් දුන්නා. නැවත එකක්වත් හම්බුනේ නැහැ. ඒකින්ද මේ හැම එකම මුළු පාඩම් සේරම මම ගහගත්තා මේ වගේ. හරි, මොකද ලොකු පොතක් බලන්නට ලේසි පිටු කිහිපයක් බලලා ඒක මතක තියාගන්න එක. රයිට්? එතකොට මම හිතනවා ඔයාලා මේක මේ විදිහට ෆලෝ කරයි කියලා. රයිට්? එතකොට තව කාට හරි වෙන ක්‍රමයක් තියෙනවා නම් එයා ඒ ක්‍රමේ ෆලෝ කරන්න එයාට මතක හිටිනවා නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හරි, එතකොට දැන් අවශ්‍යතාවයේ තියෙන කට්ටිය නද ඇවිල්ලා ඉන්නේ. එයාලට මං කියලා දෙන්නම්, ඔන්න බලන්න. ෆොටෝ එක මම ඔයාලට දැම්මා. ඔන්න බලන්න අද කතා කර නෝට් එක. හරි, මුලින්ම කතා කරන්නේ මේ මොකද්ද? අපි කතා කරන්නේ ඇන්ටි ඉන්ෆෙක්ටිව් මෙඩිසින්. එහෙම නැත්නම් ආසාදන වලට පාවිච්චි කරන බෙහෙත්. එහෙම නැත්නම් අපි කියන්නේ ඇන්ටි ඉන්ෆෙක්ටිව් මෙඩිසින්. රයිට්? එතකොට මම හිතනවා පේනවා ඇති කියලා. රයිට්? පේන්නේ නැත්නම් මේක පේනවා. රයිට්? ඇන්ටි ඉන්ෆෙක්ටිව් මෙඩිසින්. ඒ කියන්නේ ඉන්ෆෙක්ෂන් එකක් කියලා කියන්නේ ආසාදනයක්. රයිට්? ඇන්ටි ඉන්ෆෙක්ටිව් මෙඩිසින්ස්. මේ ඇන්ටි ඉන්ෆෙක්ටිව් මෙඩිසින්ස් කියන ගණයට අයිති වෙන පරිමි කියලා තමයි අපි කියන්නේ ඇන්ටිබයොටික්ස්. මේ බයොටික්ස් කියන ගැලවෙන්නේ මේගොල්ලෝ මොනවද නියුද්ද ක්‍රියා කරන්නේ? බැක්ටීරියා වලට විරුද්ධව තමයි මේගොල්ලෝගේ වැඩි ක්‍රියාකාරීත්වය තියෙන්නේ. රයිට්? බැක්ටීරියා. ඊට පස්සේ තියෙනවා කවුද? ඇන්ටි ඇන්ටි වෛරල් කියලා කෙනෙක් ඉන්නේ. එයා මොකද පාවිච්චි කරන්නේ? වෛරස් තියෙන්නේ, වෛරස් වලට තමයි එයා පාවිච්චි. ඊට පස්සේ ඉන්නවා තව එක්කෙනෙක් ඇන්ටි, හවුද? ඇන්ටි ෆංගල්. ෆංගල් කියන්නේ මොනවද? දිනීල. දිනීල රයිට්? ඊට පස්සේ හතර, හවුද? ඇන්ටි, අපි මේකට කියන්නේ ඇන් ටෙල් මින්ටික්. ඇන්ටෙල් මින්ටික්ස් කියලා කියනවා. මොනවදද? පණු බෙහෙත්වල. එතකොට පණුව අපේ ඇඟට ඇති කරන්න ආසාදනය. හරි, එතකොට
හැන්තෙල්මින්ටි මේක ලෝන් වර්ෂන් එක ගත්තොත් ඇන්ටි හෙල්මින්ටික්ස්. හෙල්මින්ටික් කියන්නේ පණුවන්ට, පණුවන්ට විරුද්ධව ක්‍රියාවක් කරන මේ වගේ ඇන්ටි හෙල්මින්ටික් කියලා දානවා. ඇන්ටි හෙල්මින්ටික් කියන එක ඇන්තෙල්මින්ටික් කියලා අපිට කෙටි කරලා කියන්න පුළුවන්. එක අකුරක් අඩු වෙන. හරි, ඒකයි එහෙම කියන්නේ. එතකොට ඇන්ටිබයොටික්, ඇන්ටිවයරල්, ඇන්ටිෆංගල්, ඇන්ටෙල්මින්ටික් උන හතර විතර අද හදා ගන්න. හරි, තොර මුලින්ම හදා ගන්න මේ ඇන්ටිබයොටික්ස් කියන පාන්දේ. රයිට්, ඇන්ටිබයොටික්ස් කියන කාණ්ඩය ඇන්ටිබයොටික්ස් පාවිච්චි කරන බැක්ටීරියා වල විරුද්ධව. රයිට්, එතකොට මම නෝට් එක නැවත ෂෙයා කරනවා. හරි, ඔයාලා පේනවා ඇති. හරි, චුට්ටි අකුරින් තියෙන්නේ. නමුත් අපිට මං සූම් කරා. එතකොට චුටි චුටි අකුරින් තිබුණා බලාගන්න පුළුවන් මොනවද මොන බලන්න. ඇන්ටිබයොටික්ස් වල මුලින්ම දිනවා. හරි, බීටා ලැක්ටම් ඇන්ටිබැක්ටීරියා කියන එක වැඩක් නෑ අපිට. හරි, බීටා ලැක්ටම් කියන මොකක්ද? ඒකේ ව්‍යුහය අනුව තමයි ගොඩනම් කරලා තියෙන්නේ. බීටා ලැක්ටම් ඇන්ටිබැක්ටීරියා මුලින්ම කියන්නේ පෙනිසිලින් සහ ඊට පස්සේ ඉන්න සෙඵලස්පෝරින් කියලා කියන්නේ. රයිට්, පෙනිසිලින් සහ සෙඵලස්පෝරින්. ඒකෝ මේ පෙනිසිලින් සහ සෙඵලස්පෝරින් කියලා කියන්නේ මේ ඇන්ටිබයොටික්ස් වලින් මුලින්ම ආපු යුගලයක්. මුලින්ම ආපු කාණ්ඩ දෙක. හරි, එතකොට ඊට පස්සේ දිනන මොනවද ඇන්ටිබයොටික්ස් වලට? ටෙට්‍රාසයික්ලින් කියලා එකක් තියෙනවා. රයිට්, ඊට පස්සේ අමිනෝග්ලිසරයිඩ්ස් කියලා එකක් තියෙනවා. රයිට්, මේ කාණ්ඩ වැඩක් නැහැ අපිට. රයිට්, අමිනෝග්ලිසරයිඩ් කියන එක ඔයා අමිනෝග්ලිසරයිඩ් කියලා මතක තියාගන්න ඕනේ. හැබැයි අමිනෝ ග්ලයිසරයිඩ් වල මොනවද එන්නේ කියලා ඔයාලට මතකයක් තියෙනවා. ඒ කියන්නේ ජෙන්ටමයිසින්, නෙවිමයිසින්, නියෝමයිසින් ඒ තුන් දෙනාම එකම කාණ්ඩය කියලා මතකයේ තියාගන්න ඇති ඔයාලට. හරි, ඒක අපි කරගෙන කරගෙන යනකොට අපිට මතක හිටිනවා. රයිට්, ඊට පස්සේ මැක්‍රෝලයිඩ්ස් කියලා ගෲප් එකක් තියෙනවා. මැක්‍රෝලයිඩ්ස් මොනවද ගන්නේ කියලා මතකයේ තිබ්බනම් මැක්‍රෝලයිඩ්ස් වල මොනවද එන්නේ? තුන් දෙනා එකම තුන් දෙනා කවුද? එරිත්‍රෝමයිසින්, පැරිත්‍රෝමයිසින් සහ ඇසිත්‍රෝමයිසින්. එයාලා ගෲප් එක මැක්‍රෝලයිඩ් කියලා ආමතේ තියාගන්න ඕනේ. හැබැයි එරිත්‍රෝමයිසින්, පැරිත්‍රෝමයිසින්, ඇසිත්‍රෝමයිසින් කියලා තුන් දෙනාම එකම කාණ්ඩය කියලා වර මතක තිබුණාම ඇති. හරි, ඊට පස්සේ බලන්න සෝල්ස් කියලා එකක් තියෙනවා. මෙට්‍රොනයිඩ් සෝල් කියලා බෙහෙත් එකක් තියෙනවා. ඊට පස්සේ ක්විනරෝන්ස් කියලා එකක් තියෙනවා. හරි, ඊට පස්සේ තියෙන ඇන්ටි ෆංගල් සහ ඇන්ටි වෛරල් සහ ඇන්තර්මින්ටි කාන්දිමට තියෙන පණුවේ. රයිට්, තොරණ නොය සෙට් එක තමයි තියෙන අපිට කතා කරා. එතකොට මේ පෙනිසිලින් කියන එක මුලින්ම කතා කරනවා. රයිට්, මෙයාලගේ ඉන්ඩිකේෂන්ස් තමයි මම ගොඩක් දුරට ෆලෝ කරන්නේ. රයිට්, එතකොට බලන්න මම සමරියෙන් උගන්වලා පෙන්නන ඔයාලට. يعني සමරි નોට් එකෙන් තමයි මම ඔයාලට පණිවිඩ උගන්වන්න. මොකද ඔයාලට සමරි ගහගන්න එක තමයි වැදගත් වෙන්නේ. රයිට්, එතකොට බලන්න මේ බෙහෙත් කාණ්ඩවල දැන් පෙනිසිලින් ගත්තා පස්සේ ඒක කාණ්ඩයක්. හරි, එතකොට මේ පෙනිසිලින් කියන කාණ්ඩේට ප්‍රධාන දින වර්ග දෙකක් පයින් කියන බෙන්සයිල් පෙනිසිලින් මේ නෝට් එකේ පේනවනේ වරනේ. පයින් කියන බෙන්සයිල් පෙනිසිලින් ඊට පස්සේ දිනන ෆිනොක්සිමීතයි පෙනිසිලින් කියලා. එහෙම නැත්නම් ඔය අපි ඕරල් පෙනිසිලින්, එහෙම නැත්නම් අපි ටැබ්ලට් එක විදියට ගන්න ඕරල් පෙනිසිලින් එක තමයි අපි කියන්නේ. මොකද්ද ෆිනොක්සිමීතයි පෙනිසිලින් කියලා. රයිට්, එතකොට දැකලා ඇති මේ වගේ චූටි බෝතල් එකේ ඉන්නේ ලංකාවේ SPMC නිෂ්පාදනය කරන එක. බෝතල එකේ ඉන්නේ පිනොක්සිමීතයි පෙනිසිලින් එක. එතකොට බෙන්සයි පෙනිසිලින් කියලා කියන්නේ මොකද්ද? ඒක ඉන්ජෙක්ෂන් එක විදියට තමයි තියෙන්නේ. ඉන්ට්‍රාවේනස් ඉන්ජෙක්ෂන් එකක් විදියට තියෙන්නේ. රයිට්, එතකොට බලන්නක මුලින්ම බෙන්සයි පෙනිසිලින් වල ඉන්ඩිකේෂන්ස් තියෙනවා මොනවද? බැක්ටීරියල් එන්ඩෝවායරයිටිස්. රයිට්, මොකද්ද මේ බැක්ටීරියල් එන්ඩෝවායරයිටිස් කියලා කියන්නේ? රයිට්, එතකොට අපි ගත්තොතින් අපේ හාර්ට් එක තියෙනවා. ඔයා දන්නවනේ හාර්ට් එක තියෙනවා කියලා අපිට. නැත්තම් මෙහෙම ඉන්නේ විදියක් නැහැ. රයිට්, එතකොට මේ අපේ හාර්ට් එක මෙන්න මෙහෙම තියෙන්නේ. හරි,
එහෙම තියෙන හාර්ට් එක. මේ හාර්ට් එක මෙතනින් මේ කෑල්ලක් කපලා ගත්තොතින් right මේ කෑල්ලක් කපලා ගත්තොතින් මේකේ තියෙන මසල් ලේයර් තුනක් තියෙන. පේශි ස්තර තුනක් තියෙන මෙන්න මේ වගේ. එකයි දෙකයි තුනයි ඒවා. මෙන්න මේ ඇතුලෙන්ම තියෙන ලේයර් එකට තමයි අපි කියන්නේ මොකද්ද? එන්ඩෝවාරියම් කියලා කියන්නේ. හරි? නම මතක තියාගන්න වැඩක් නෑ. මැදින් තියෙන එක කියන අපි මයෝකාර්ඩිය. පිටින් තියෙන එක කියන පෙරිකාර්ඩිය. හරි. එතකොට මම දැන් කතා කරන්නේ බැක්ටීරියල් එන්ඩෝකාර්ඩයිටිස් කියන එක. මෙන්න මේ එන්ඩෝකාර්ඩියම් කියන එක කියන්නේ හාර්ට් එකේ මසල් ලේයර් වලින්, එහෙම නැත්නම් හාර්ට් එකේ තියෙන පේශි ස්තර වලින් ඇතුළෙම තියෙන පේශි ස්තරය තමයි එන්ඩෝකාර්ඩියම් කියලා කියන්නේ. මෙන්න මේකට බැක්ටීරියාවක් හරි මොකක් හරි ගිහිල්ලා බැක්ටීරියාව තමයි යන්නේ විශේෂයෙන්ම. බැක්ටීරියාවක් ගිහිල්ලා ආසාදනය ඇති කරන අපි ඒකට කියන මොකද්ද? බැක්ටීරියල් එන්ඩෝකාර්ඩයිටිස්. බැක්ටීරියාවක් තමයි ආසාදනය ඇති කරන්නේ. හරි? ඒක තමයි අපි කියන්නේ මොකද්ද? බැක්ටීරියල් එන්ඩෝකාර්ඩයිටිස් කියලා. රයිට්? එතකොට මේ බෙන්සොපිනිසිලින් කියන ඖෂධය පාවිච්චි කරනවා බැක්ටීරියල් එන්ඩෝකාර්ඩයිටිස්. ඒ කියන්නේ හාර්ට් එක තුලට ගියපු බැක්ටීරියාවක් විසබීජයක් අයින් කරලා දාන්න, මරලා දාන්න පාවිච්චි කරනවා මොකද්ද? මෙන්න මේ බෙන්සොපිනිසිලින් කියන එක. එතකොට ඉන්ජෙක්ෂන් එකක් විදියට දෙන්නේ, රුධිරය දෙන්නේ, රුධිරය ගියාම පස්සේ මොකද වෙන්නේ? රුධිරය හරහා ගමන් කරලා යා අපේ ශරීරයේ ඉන්න බැක්ටීරියාව විනාශ කරලා දානවා. රයිට්? ඒක තමයි වෙන්නේ. ඊට පස්සේ තියෙනවා මෙනින්ජයිටිස්. මෙනින්ජයිටිස් කියන වචනයක් තියෙනවා. හරි, මේ වචන චුට්ටක් ඕන වෙනවා. රයිට්? රෙකෝඩ් එක බලන කෙනෙක් වචන ටික නැවත නැවත චුට්ටක් අහන්න. රයිට්? නැත්තම් මොකද්ද වචන ටික පුළුවන් නම් ලියා ගන්න. මේ මුලින්ම කරගෙන කරගෙන යන වචන ටික ඔයා වචන 1000ක් 2000ක් එකතු කරගත්තොත් මේකෙන් විශාල ප්‍රමාණයක් වර අහුවෙද. රයිට්? මේ වචන වලම තමයි මේකේ ඇතුලේ තියෙන්නේ සබ්ජෙක්ට් එක. හරි? එතකොට මේ වචන වලට හුරු වීම තුලින් තමයි මේක අපිට තේරුම් ගන්න පහසු. රයිට්? මෙනින්ජයිටිස් කියලා කියන්නේ ඔයාලා දන්නවා මොළේ වල තියෙනවා, මොළේ පර්ල තුනක් තියෙනවා, පර්ල කීපයක් තියෙනවා, සෝරි පර්ල තුනක් තමයි තියෙන්නේ, පටල කීපයක් තියෙනවා. ඒවට අපි කියනවා මෙනින්ජි පටල. රයිට්? එතකොට මෙනින්ජි පටල කියලා තියෙන්නේ මොළයේ බාහිරයෙන් තියෙන පටල තුනක්, පටල කීපයක්. එතකොට මෙන්න මේ මෙනින්ජි පටල වලට බැක්ටීරියාවක් ගිහිල්ලා රයිට් ඇති කරන ආසාදන තමයි අපි කියන්නේ මොකද්ද? මෙනින්ජයිටිස් කියලා. මෙනින්ජයිටිස් මොළයේ ඇතිවන ආසාදන තත්ත්වය. රයිට්? ඊට පස්සේ නියුමෝනියා. ආවෝ ගන්න නියුමෝනියා කියන්නේ මොකද්ද කියලා. එතකොට පෙනහලු වලට එහෙම නැත්නම් ශ්වසන පද්ධතියට ඇතිවන ආසාදනයක් තමයි බැක්ටීරියාවක් හේතුවෙන් තමයි නියුමෝනියා හැදෙන්නේ. රයිට්? එතකොට සෙලුලයිටිස්. සෙලුලයිටිස් කියන රෝගයක් තියෙනවා. සෙලුලයිටිස් කියලා කියන්නේ කකුලේ ඇති ඉතන කකුලේ තුවාලයක් තියෙනවා කියන. කකුලේ තුවාලයක් තියෙනවා. මේ තුවාලය තුළින් බැක්ටීරියාවක් ගිහිල්ලා ශරීරය තුළට එතන ඇති කර ඉන්ෆර්මේෂන් එක නැත්නම් ප්‍රදාහයට තමයි අපි කියන්නේ සෙලුලයිටිස් කියලා. සෙලුලයිටිස්. හරි. එතකොට කකුලේ තියෙන කකුල එයා ඉදින් ඉන්නකට ලක් කරනවා. සයිට් ආසාදනය ඇති කරනවා. එතකොට මේ එකට තමයි අපි කියන්නේ සෙලුලයිටිස් කියලා. ඊට පස්සේ මොකද්ද? සිපිලිස්. සිපිලිස් කියලා කියන්නේ වල ගන්න සමාජ රෝගයක් තියෙන සිපිලිස් කියලා. රයිට්? ඒක තමයි සිපිලිස් කියලා කියන්නේ. රයිට්? ඒකත් ඇති වෙන්නේ බැක්ටීරියාවක් නිසා ගොඩක් වෙලාවට. රයිට්? එතකොට ඊට පස්සේ කියන සෙප්ටිසීමියා ඉන් චිල්ඩ්‍රන්. රයිට්? මේ සෙප්ටිසීමියා කියලා කියන්නේ අපි කියන්නේ සරලව ගත්තොත් කියන්නේ මොකද්ද? ඉංග්‍රීසියෙන් කිව්වොත් නම් කියන්නේ බ්ලඩ් පොයිසන්. හරි, බ්ලඩ් පොයිසන් කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. රයිට්? එතකොට සෙප්ටිසීමියා කියන එකට සිංහලෙන් කිව්වොත් අපි කියන්නේ ඔයාලගේ ගමේ කටවහරට කියන්නේ මොකද්ද? ලේවල විස බීජයක් ගිහිල්ලා කියන්නේ. ලේවල විස බීජයක් ගිහිල්ලා. එහෙම කියනොත් එතකොට අන්න ඒ තත්ත්වය තමයි කියන්නේ සෙප්ටිසීමියා කියලා. රයිට්? එතකොට සෙප්ටිසීමියා චිල්ඩ්‍රන් පොඩි කට්ටියගේ පොඩි කට්ටියට පාවිච්චි කරන්න පුළුවන් රුධිරයට ඇතුල් වෙන විස බීජ සඳහා. රයිට්? ඒවා නැති කරන්න පාවිච්චි කරන්න පුළුවන්. රයිට්? ඊට පස්සේ බලන්න ෆිනොක්සිමීතයි පෙනිසිලින්. ෆිනොක්සිමීතයි පෙනිසිලින් කියන එකේනා කොහොමද තියෙන්නේ? පරිදිම දිනන බලන්න යාගේ ඉන්ඩිකේෂන් තමයි අපි කතා කරන්නේ මුලින්ම. රයිට්? එතකොට ෆිනොක්සිමීතයි පෙනිසිලින් කියන එකේ නම් නැත්නම් ඕරල් පෙනිසිලින් ටැබ්ලට් එකක් තියෙන්නේ. රයිට්? එතකොට ටොන්සිලයිටිස්.
රයිට්. ටොන්සිලයිටිස් කියලා කියන්නේ මොකක්ද? මේ අපේ ටොන්සිල් කියලා දිනවා මෙතන. මෙතන සොරාලය තියෙන්නේ, එතන තියෙනවා ටොන්සිල් කියලා පොඩි කාටිලේජ්. රයිට්, කාටිලේජ්. ඒ වගේම තමයි අපේ මේ කටහඬ නිපද වෙන්නේ, ස්වර නිපද වෙන්නේ ටොන්සිල් වලින්. එතකොට ඔය ටොන්සිල් වලට බැක්ටීරියාවක් ආසාදනය වෙලා මෙතන උගුරේ, ඔබලොන්ගේ සෙම පිරෙනවානේ උගුරේ තමයි ඉරලා, ඔබලු ගැන කතා කරගන්න බෑ. හරි, කතා කරගන්න බෑ. හරි, දෙතොන් හඳ පිට වෙන්නේ නැහැ. රයිට්, ඒ උගුරේ සෙම කිර වෙලා. රයිට්, එතන මේ ටොන්සිල් කියන තැන් වල, ටොන්සිල් තියෙන ටොන්සිල් වලට තමයි බැක්ටීරියාවක් ආසාදනය වෙලා එතන ශ්ලේෂ්මල එකතු කරන්නේ. එතකොට අපි කියන මොකද සෙම? රයිට්, එතකොට ඒක තමයි ටොන්සිලයිටිස් කියලා කියන්නේ. රයිට්, එතකොට ඊට පස්සේ දිනන පැරින්ජයිටිස්. පැරින්ජයිටිස් කියලා කියන්නේ මොකද්ද? පැරින්ජයිටිස් කියලා කියනවා මේ අපේ පැරින්ජ කියලා කියන්නේ ග්‍රසනිකාව. එහෙම නැත්නම් අපි කියනවා අපේ නහයයි කණයි කටයි තුනේ එකට එකතු වෙන්නේ. අන්න ඒ තැනකට තමයි අපි කියන්නේ ග්‍රසනිකාව කියලා. මේ ග්‍රසනිකාවේ ඇතිවන ආසාදන තමයි පැරින්ජයිටිස් කියලා කියන්නේ. රයිට්, ඊට පස්සේ ස්කින් ඉන්ෆෙක්ෂන්. ස්කින් ඉන්ෆෙක්ෂන් කියලා කියන්නේ හැම ඇතිවන ආසාදන, කියන්නේ පොඩි තුවාලයකට වුණත් ගන්න පුළුවන් වෙඩිසියෙන්. රයිට්, වෛද්‍ය නිර්දේශයකින් තමයි ගන්නෙ. හරි, තුවාලයකට වුණත් ගන්න පුළුවන් ස්කින් ඉන්ෆෙක්ෂන් එකක්. රයිට්, ඊට පස්සේ ජින්ජිවයිටිස් කියලා කියන්නේ විදුරු මස් වල ඇතිවන ආසාදන. ජින්ජිවල් කියලා කියන්නේ විදුරු මස් වල ඇතිවන ආසාදන වල තමයි ජින්ජිවයිටිස් කියලා කියන්නේ. ඒක උන වගේ ඉන්ඩිකේෂන්ස් වලට පාවිච්චි කරනවා. කවුද? බෙන්සල් පෙනිසිලින් සහ ෆිනොක්සිමිතල් පෙනිසිලින්. රයිට්, මේ පාඩම් වල මුල් දවස්වල තමයි චුට්ටක් කිමින් කරන. ඔයාලට මොන හරි නොතේරෙන තැනක් තියෙනවා නම් ඔයාලා ඒක චුට්ටක් නෝට් කරගෙන ඉන්න. නෝට් කරගෙන ඉඳලා මගෙන් අහන්න ඕනේ. හරි, එතකොට අදට වඩා ලබන සතිය ටිකක් ස්පීඩ්, ඊට වඩා ඊට පස්සේ සතිය පොඩ්ඩක් ස්පීඩ්, එහෙම එහෙම චුට්ටි චුට්ටි ස්පීඩ් එක වැඩි කරනවා. මොනවා හරි නොතේරෙන තැනක් තිබුණොත් මගෙන් නැවත අහන්න, මම ඒක කියලා දෙනවා. හොඳ, කිසි ප්‍රශ්නයක් නැහැ. හරි, તો මේ අපිට තියෙන කාල වේලාවත් එක්ක අපි දවස් 12කින් විතර මේක කරන්න ඉබේ. හරි, ඔව්, දවස් 12කින් 13කින් විතර අපි මේක කරන්න ඕන. ඒකින්ද දවසට බෙදාගෙන තියෙන ප්‍රමාණයක් තියෙන එක කරන්නම වෙනවා. රයිට්, එතකොට ඔන්නෝය කාරණා වලට තමයි පාවිච්චි කරන්නේ. රයිට්, එතකොට බලන්න ඔය පෙනිසිලින් කියන කාණ්ඩේම ඔය මෙලි වෙනවා නේද? ඔය බලන්න පෙනිසිලින් කියන කාණ්ඩේම දෙන ඔය පොරේ. රයිට්, ඊට පස්සේ දෙන ඔක්සන්සිලින් කියලා. ඊට පස්සේ දෙන ඇමොක්සිසිලින්, ඇම්පිසිලින්, ඊට පස්සේ කොමෙක්සිලින් කියලා එකක් තියෙනවා. රයිට්, ඒ ඔක්කොම මොනවද? මෙන්න පෙනිසිලින් කාණ්ඩේට අයිති මෙහෙ. රයිට්, එකම පොරද කියන්නේ එකම සමිතිය. රයිට්, දැන් ඔයාලා දන්නවා ඔයාලගේ පවුලේ තියෙනවා කවුරුද කවුරු ඉන්නවද? රයිට්, කවුරුද කවුරු තුන් හතර දෙනෙක් ගත්තොත් මොකද? එකම ෆැමිලි එක. හැබැයි එකිනෙක නාමයෙන් එකිනෙකාට චුට්ටක් වෙනස් නේද? වාසගම එකම තමයි. හරි, වාසගම එකමයි. වාසගම මොකද්ද? හැමෝගෙන් බලන්න සිලින් සිලින් කියලා දිනවා නේද? සිලින් 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 කොමස් කේවල විතරයි මොඩල් නැත්තේ. හරි, ඒක මම කතා කරන කොමස් කේවල කියලා කියන්නේ මොකද? ඇම්ස් සිලින් ප්ලස් තව එකිනෙක එක ඇම්ස් සිලින් කම්බයින් කරන හැදලා තියෙන මෙඩිසින් එක. රයිට්, එතකොට අනිත් හැමෝගෙන් මොනවද? සිලින් සිලින් කේවල තියෙනවා. එතකොට කොමස් කියලා කියන කෙනාගේ ඇතුළේ තියෙනවා. එතකොට වාතගම හැමෝගෙම එකයි. අනිත් ගති ලක්ෂණ තමයි චුට්ට චුට්ට වෙනස් වෙන්නේ. රයිට්, එතකොට එකම ෆැමිලි එක මෙහෙ එකම ගෲප් එකක මෙහෙ ටිකක්. මොකද ගෲප් එක පෙනිසිලින් කියන ගෲප් එක. එතකොට පෙනිසිලින් තමයි පළවෙනිම හොයාගත්ත ඇන්ටිබයොටික්ස් වර්ගය. يعني පෙනිසිලින් තමයි මුලින්ම හොයාගත්තේ ඇන්ටිබයොටික් වර්ගය. එතකොට ඊට පස්සේ සෙපලස්පෝරින් හොයාගත්තා නම් ටික 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 මේ ඇන්ටිබයොටික්ස් හොයාගත්තා. එතකොට ඔයගොල්ලෝ ගන්න ප්‍රොක්සසීලින් කියන්නේ මොකද්ද? තුවාල වලින් බොන කරදර එකක් තියෙනව නේද? ප්‍රොක්සසීලින් කියල. රයිට්? දැන් වෙළඳපොලේ තියෙනවා. වෙළඳපොලේ නෙවෙයි. දැන් ෆාමසි වල තියෙනවා. මේ ප්‍රොක්සසීලින් වගේමයි ප්‍රොක්සසීලින් කියලා කියන්නේ මං කෝ මොකද්ද? තුවාල වලින් බොන කරදර දී මේවා. හරි? දැන් මෙයාට වඩා ඇඩ්වාන්ස් කෙනෙක් ඉන්නවා කවුද? ෆ්ලෝකොක්සසීලින් කියලා කෙනෙක් ඉන්නවා. ෆ්ලෝ. හරි, මේ නෝට් එකේ නෑ යා, මේ නෝට් එකේ නෑ. බ්ලූ බොක්ස් සෙලින් කියලා එකක් ඉන්නවා. එතකොට ප්‍රොසෙස් සෙලින් වලට පොඩ්ඩක් ඇක්ෂන් එක පොටෙන්සි ගතිය ප්‍රබලතාවය පොඩ වැඩි. හරි, අලුත් මෙඩිසින් එකක් නේ, පොඩ්ඩක් මොඩිෆයි එක කෙනෙක් මෙයා. තව බොක්ස් සෙලින්, බ්ලූ බොක්ස් සෙලින් කියලා කියන්නේ මොකද්ද? අපි කියන තුවාල වලින් බොන කරා. රයිට්, දැන් ෆාමසිට ඉන්න කට්ටිය දන්නවා ඔයාලගෙන් ඇවිල්ලා ඉල්ලනවා නේ තුවාල වලින් බොන කරා කියලා. ඉල්ලනවා අනිවාර්යෙන් ඉල්ලනවා ඉතින් ඇවිල්ලා. නැත්නම් ඉතින් යන්නේ නැහැ. ෆාමසියෙන් යන්නේ නැහැ. ෆාමසිය වාඩි වෙන ඉඳි. රයිට්?
ඊට පස්සේ බලන්න මේ කොකා සීලින් වලට මොනවද තියෙන්නේ කියලා ඉන්ඩිකේෂන්ස් සෙලුලයිටිස් කියලා තියෙනවා. يعني කකුලේ ඇතිවන ආසාදන. කකුලේ තුවාලයෙන් බැක්ටීරියාවක් ගිහලා ඉදිරින්න හදනවා. හරි? ඊට පස්සේ soft tissue infection. soft tissue infection කියලා කියන්නේ ඇත්තටම මොකද්ද? මෘදු පටකවල ආසාදන. ටිෂු කියන්නේ පටක. හරි? soft කියලා කියන්නේ මෘදු. මෘදු පටකවල ඇතිව ආසාදන. කොහෙද මෘදු පටක තියෙන්නේ? මේ කට ඇතුලේ. කට ඇල්ලවලුත් එහෙම ඇතුලේ අවුලානේ මෘදු වල නේද අවුල් සින්දුවට. හරි? ඊට පස්සේ ආහාර මාර්ගය තුල මෘදු පටක තියෙනවා. ඊට පස්සේ පිටිපස්සෙන් බැලුවොත් පිටිපස්ස පැත්තෙන් බැලුවොත් ඒ මෘදු පටක තියෙනවා. රයිට්? අන්න ඒ වගේ තැන් වල තමයි මොකද? අපි කියන්නේ මෘදු පටක කියලා මෘදු පටක වල ඇති වෙන ආසාදන ඒවා මොකද? විශාල ප්‍රමාණයක් ඇති වෙන බැක්ටීරියා නිසා. රයිට්? ඊට පස්සේ තියෙනවා මොකද? ඉම්පැටික් බැක්. ඉම්පැටික් බැක් කියලා කියන්නේ අපේ ශරීරයේ ඕනෑම තැනක ඇති වෙන්න පුළුවන් ආසාදනයක්. ඒ නැත්නම් අපි කියන්නේ තුවාල කියලා. තුවාල තමයි අපි සරල වචනකින් කියන්නේ මෙඩිකල් ඇබ්‍රිවේෂන් එක. රයිට්? වෛද්‍ය විද්‍යාත්මකව බලනකොට අපි වචින් කියන්නේ මොකද? ඉම්පැටිකෝ කියලා. රයිට්? තුවාල කියලා කියන්නේ දැන් ශරීරයේ ඕනෑම තැනක ඇති වෙන්න පුළුවන් මයිල්ඩ් ඉන්ෆෙක්ෂන් එකක්. සාමාන්‍ය තුවාලයක්. හරි? සාමාන්‍ය ආසාදනයක්. රයිට්? ඊට පස්සේ සෙප්ටිසීමියා. සෙප්ටිසීමියා කියලා කියන්නේ රුධිරයට විෂ බීජයක් කියන්නේ රුධිරයට බැක්ටීරියාවක් කියනවා. රයිට්? ඒක තමයි සෙප්ටිසීමියා කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා නියුමෝනියා. නියුමෝනියාට දෙනවා. නියුමෝනියාට දෙනවා මොකද? මේ ප්‍රොසෙස් එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. රයිට්? ඊට පස්සේ ඕඩයිටිස් එක්ස්ටර්නා කියලා කෙනෙක් ඉන්නවා. රයිට්? ඕඩයිටිස් කියලා කියන්නේ ඔයාලා හිතනවා නිකන් මොකක් හරි ආසාදයක් තමයි. හරි? එතකොට එක්ස්ටර්න කියලා කියන්නේ බාහිර කනට. බාහිර කන තියෙන්නේ එක්ස්ටර්න. හරි? එතකොට මේ ඕඩයිටිස් කියන්නේ බාහිර කන ඇති වෙන ආසාදන. බාහිර කනම විතරක් නෙවෙයි මේ කනේ තියෙන සිදුර නාලේ ශ්‍රවණ නාලේ චුට්ටක් ඇතුළට එනකම් යනකොට තියෙන්නේ බාහිර කනම තමයි. හරි? මැද කනට යන කම්ම සෙට් එක මොකද්ද? බාහිර කන. එතකොට බාහිර කන තුල ඇතිවන ආසාදන වලට තමයි ඕටයිටිස් එක්ස්ටර්නා කියලා කියන්නේ. හරි? මේ වචනේ අපිට ඉස්සරහටත් හම් වෙනවා. ඊට පස්සේ මේ ඇමොක්සිසිලින් ඇම්පිසිලින් බලන්න ඒ දෙන්න එකම වගේ දෙන්නේ අයිය මල්ලි වගේ. රයිට්? අයිය මල්ලි වගේම අර ෆැමිලි එක කඩේට වඩා නරයි. නිකන් නියුනු දෙන්නෙක් වගේ. හරි? තමන් විතරේ ලොකු වෙනස්. එතකොට ඒ දෙන්න පාවිච්චි කරා මොකද? බ්‍රොන්කයිටිස් කියලා කියන්නේ. අන්න බ්‍රොන්කයිටිස් කියන්නේ මොකද්ද? බ්‍රොන්කයිටිස් කියලා කියන්නේ අපේ මේ ශ්වසන නාලයෙන් යන නහය ඉඳලා මේ පෙනහල වලට වාතය අරන් යන බඩ ටික ඒවල තමයි බ්‍රොන්කි කියලා කියන්නේ. නාලවල ශ්වසන නාලවල ඇති වෙන ආසාදන වලට තමයි අපි කියන්නේ බ්‍රොන්කයිටිස් කියලා. රයිට්? ඊට පස්සේ සයිනසයිටිස් කියලා කියන්නේ කින්නෝ. මොකද සයිනසයිටිස් කියලා කියන්නේ සයිනස් කියලා තියෙනවා අපේ මෙන්න මේ නහය දෙපැත්තේ. එතකොට මෙන්න මෙතන නාලවල මේ නාලවල. රයිට්? එතකොට මෙන්න මේ කනට යටින් දෙපැත්තේ. රයිට්? අපේ හිස් කබල තුල අපේ අපි කියන්නේ මොකද්ද? හිස් කබල කියලා කියන්නේ ඔළුව කරට අස්තිය හිස් කබල මානව හිස් කබල. ඒ හිස් කබල තුල තියෙනවා පොඩි පොඩි අවකාශ. ඔනේ අවකාශ වල බැක්ටීරියාවක් ගිහිල්ලා එතන ඇති කරන ආසාදන තමයි ඇත්තටම අපි කියන්නේ සයිනසයිටිස් කියලා. සයිනස් කියලා කියන්නේ මේ හිස් කබල තුල තියෙන වාතය කරන අවකාශය. ඒ වගේ බැක්ටීරියාවල් ආසාදනය වෙලා බැක්ටීරියා විසින් මොකද්ද? ශ්ලේෂ්මල පුරවනවා. හරි? ඒවට තමයි අපි කියන්නේ සෙම කියලා. දැන් ඔයාලා දන්න පොඩ්ඩක් මේ මිනිස්සාව සෙම ගතිය වැඩි වෙච්ච ගමන් ඔළුවේ දෙන්න ගන්නවා. බයි. ඒක පොඩි දෙයක් මේ දෙපැත්ත රිදෙනවා. මේ දෙපැත්ත රිදෙනවා. මොකද? ඒ සයිනස් වලට ඒ හිස් කබල තුල තියෙන වාතය කරන අවකාශ වලට සෙම වෙලා තින්නේ. ඒකයි වේදනාවක් තින්නේ. හරි? ඊට පස්සේ සයිනසයිටිස්. හරි. ඊට පස්සේ ඕටයිටිස් මීඩියා කියලා කියන්නේ. අවු මීඩියා කියන්නේ මීඩියා කියන්නේ මේ ස්වරණවාහිනී ඒවල. මීඩියා කියලා කියන්නේ මැද කන. දැන් අර අපි අදන කතා කරා නේද ඕඩයිටිස් එක්ස්ටර්නල් කනින්ද කනදී. එතකොට ඕඩයිටිස් එක්ස්ටර්නල් කියන්නේ බාහිර කනින් ඇති වෙන ආසාද. එතකොට ඕඩයිටිස් මීඩියා කියන්නේ නම් මැද කනින් ඇති වෙන ආසාද. මැද කන තියෙන්නේ මොකද්ද? අපේ මේ බාහිර ශ්වසනාලේ ඉවරන තැන. තව මැද කන තියෙන්නේ. රයිට්? එතකොට ඕඩයිටිස් මීඩියා කියලා කියන්නේ මැද කන ඇති වෙන ආසාද. ඊට පස්සේ නියුමෝනියා වලට ගන්නවා. රයිට්? ඊට පස්සේ යුටිআই. UTI කියලා කියන්නේ මොනවද? Urinary tract infection. මුත්‍රා මාර්ගයේ තියෙන ආසාදන. අපි
සරලව කියනවා නම් අපි මොකද කියන්නේ මුද්‍රාවට විස බීජයක් ගිහිල්ලා කියලා කියන්නේ. හරි, අන්න ඒවා තමයි UTI කියලා කියන්නේ, මුද්‍රාවට විස බීජයක් ගිහිල්ලා. රයිට්. එතකොට එපිඩර්මෝබයිටිස් කියන්නේ මොකද්ද? එපිඩර්මෝබයිටිස් කියන එක නම් මතක තියාගන්න ඕනෙත් නැහැ ගොඩක්. පිළිමි කට්ටිය ඇති වෙන්නේ යාළුවනේ ශුක්‍රනාළවල ඇතිවන අසාධාරණයක්. හරි, ඊට පස්සේ කෝමොසිට් වේව් කියලා කෙනෙක් ඉන්නවා. රයිට්, කෝමොසිට් වේව් කියලා කෙනෙක්, එයා හදන්නේ බෙහෙත් වර්ග දෙකකින්, කිමිකල් දෙකකින් හදන්නේ. පළවෙනි එක කෙනා කවුද? ඇමොක්සිසිලින් ප්ලස් ෆ්ලැවුලොනික් ඇසිඩ්. රයිට්, එතකොට මම චුට්ටක් මෙයාලගේ ඉන්ඩිකේෂන් කතා කරන එක චුට්ටකට නවත්තලා මම අර ලොකු නෝට් එකකින් චුට්ටක් ඔයාලට පොඩි දෙයක් පෙන්නන්නම්. රයිට්, එතකොට ඔයාලා මේ නෝට් එකේ කල් හරි කියවන්නේ නැති ඔයාලට එනවා මොකද්ද? ඔන්න බලන්න. බෙන්සයිපිනිසිලින් හම්බුණා. රයිට්, එතකොට ෆිනොක්සිමිතයිපිනිසිලිනුත් හම්බුණා. ඊට පස්සේ හම්බෙනවා, මම මේක චුට්ටක් තව ලම් කරලා පෙන්නන්න. ඔන්න බලන්න මෙයාගේ මොකක්ද තියෙන්නේ. මම වීඩියෝ ඕෆ් කරන චුට්ටක්. රයිට්, බලන්න පෙනිසිලිනේස් රෙසිස්ටන්ට් පෙනිසිලින් කියලා එකක් තියෙනවා. හරි, ඒ අතර තමයි මේ ක්‍රොක්සසිලින් කියන එක නෑ ඇවිල්ලා තියෙන්නේ. හරි, පෙනිසිලිනේස් රෙසිස්ටන්ට් පෙනිසිලින්. රයිට්, ඔන්න බලා ගන්න පෙනිසිලිනේස් රෙසිස්ටන්ට් පෙනිසිලින් කියන්නේ මොකක්ද කියලා. රයිට්, එතකොට මේ පෙනිසිලිනේස් රෙසිස්ටන් කියලා කියන්නේ, දැන් හිතන්න මෙන්න මෙහෙම ඉන්න බැක්ටීරියාව තමයි මේ ඉන්නේ. ඔයාලා හිතන්න මේ ඉන්නේ කවුද? බැක්ටීරියා එක. රයිට්, එතකොට බැක්ටීරියා එකට දෙනවා මොනවද දෙන්නේ? මොනවද දෙන්නේ? පෙනිසිලින් දෙනවා. පෙනිසිලින් දෙනවා, දීර්ඝ කාලයක් දෙනවා පෙනිසිලින්. එතකොට මොකද වෙන්නේ? මේ බැක්ටීරියාව හිතනවා මොකද්ද? බැක්ටීරියා වුණත් හිතනවා මොකද්ද? හැමදාම පෙනිසිලින්ගෙන් ගුටි ගන්න බෑ. බෑ කියලා දැන් හිතන්නකො. අපේ කවුද ඉන්නේ? ගෞතමී. ගෞතමී ඉන්නවා. හරි, එතකොට ගෞතමී වැඩ කරන්නේ ෆාමසි එක. ෆාමසි වැඩ කරනවා කියලා හිතන්න. එතකොට ෆාමසි එක යනවා හැමදාම පේෂන්ට් කෙනෙක් එනවා, يعني කස්ටමර් කෙනෙක් එනවා. ගෞතමීට හැමදාම ගහලා යනවා කනට එකක්. එහෙම කනට එකක් ගහලා යනවා. හරි, හැමදාම ගහලා යනවා. රයිට්, එතකොට මොකද්ද? මේ බැක්ටීරියාව හැමදාම ගහනවා මේ පෙනිසිලින්. ඇවිල්ලා එයාගේ මේ ජීවය නැති කරලා දානවා, බැක්ටීරියා මරලා දානවා. හරි, එතකොට ගෞතමී කල්පනා කරනවා මොකද්ද? එකෝ මේ මනුස්සය මට හැමදාම ගහනවා. අන්න ඒ වගේ බැක්ටීරියාව කල්පනා කරන හැමදාම මේ මනුස්සයට මම විනාශ වෙනවා. හරි, එතකොට මොකද වෙන්නේ? කාලයක් යද්දී ගොඩෙන් පුරුදු වෙනවා මොකද්ද? අද නම් මම මේ කණේ බාර කාලා නිකන් ඉන්නේ, මම පැන්සලින් හරි අයිනවා. මෙන්න මෙහෙම පැන්සලක් අරගෙන තියාගෙන ඉන්නවා, අත මෙහෙම හංගගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? අර ඇඟිල්ල ගහනකොට ප්‍රථමයෙන් අයිනවා පැන්සල පාරක් අතට. හරි, අතට අයිනවා. එතකොට මොකද වෙන්නේ? ආයි එයා ගහන්න දෙනවද? නෑ නෑ, ගහන්න දෙන්නේ නෑ. එතකොට මේ පෙනිසිලින් වලට දෙන්නේ වගේ මේ බැක්ටීරියා වල ටික කාලයක් යද්දී මේ පෙනිසිලින් වල ප්‍රතිරෝධයක් හදා ගන්නවා. හැමදාම ගුටි කන්න බෑ. ඒ හින්ද ප්‍රතිරෝධයක් හදා ගන්නවා. මේ බැක්ටීරියා විසින් ශ්‍රාවය කරන ද්‍රව්‍යයක්. හරි, එන්සයිමයක්. ඒ එන්සයිමයට පුළුවන් රයිට් මේ පෙනිසිලින් කියන කෙනාගේ විමුක්තිය බිඳ දාන්න. බිඳ දාන්න පුළුවන්. ඉතින් ඔබ පෙනිසිලින් කියලා කියන්නේ මෙන්න මේ වගේ දේවල් කියන්නේ. මේ විමුදේ බිඳ දාන්න පුළුවන් මෙයා ශාවය කරන එක්කෙනාට. ඒක හින්දා අපි කියනවා මේ එන්සයිම හේන මොකද්ද? පෙනිසිලිනේස්. පෙනිසිලිනේස් කියලා කියනවා මේ එන්සයිම එක. හයි, මේ පෙනිසිලින් වල විමුදේ බිඳ දාන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? පෙනිසිලින් දුන්නට වැඩක් නැහැ මේ බැක්ටීරියාවට. බැක්ටීරියාව ප්‍රතිරෝධයක් හදාගෙන ඉන්නේ පෙනිසිලින් වලට. තේරෙනවද? රයිට්, එතකොට මෙන්න මේ පෙනිසිලිනේස් කියන එකේ ප්‍රතිරෝධය එයාට ඇටෑක් කරන්න පුළුවන් එක්කෙනෙක් තමයි කවුද? අපි දැන් මේ කතා කරේ ක්‍රොක්සසිලින් කියලා කියන්නේ. ඒක නිකන් අලුත් කතා කරන නේද? බෙන්සයි පෙනිසිලින් සහ ඉනොක්සිමිතර පෙනිසිලින්. ඒ දෙන්නා කවුද?
ඒ දෙන්න තමයි මේ පෙන්සියලි මුලින්ම කතා කරන්නේ. ඒ දෙන්න දීලා මොකද වෙන්නේ? ඒ දෙන්න දුන්නට ප්‍රතිරෝධයක් හදාගත්තු කට්ටියට කවුරු දෙන්නේ මුලින්ම මේක? ආ මෙයාව හදලා දෙන්නේ. රයිට්. දොර පෙන්සියලින් ඉස් රෙසිස්ටන්ට් පෙන්සියලින් එකක්. මෙයාට ප්‍රතිරෝධයක් දක්වන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාව විනාශ වෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් තමයි මේ. හරි කාගෙන වැඩේ කරන්න පුළුවන්. රයිට්. එතකොට බලන්න ඊට පස්සේ තේරුණාද කතන්දරේ? මං හිතනවා තේරුණා ඇති කියලා. රයිට්. ඊට පස්සේ කොක්සජන් කියන්නේ එහෙම එක්කෙනෙක්. ඊට පස්සේ ඊළඟට තියෙනවා බලන්න මෙන්න මේ මොකද්ද? අපි කියනවා යාළුවා බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් පෙනිසිලින් කියලා. මෙතන බලන්න මේ බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් පෙනිසිලින්. ඒ කියන්නේ පුළුල් පරාසයක බැක්ටීරියා සඳහා, රයිට්, පුළුල් පරාසයක ඉන්න බැක්ටීරියා සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඇන්ටිබයොටික් තුනක් තමයි කවුද? අපි මේ කතා කරන්නේ ඇමොක්සිසිලින්, ඇම්පිසිලින් සහ කෝඇමොක්සික්ලින් කියලා කියන්නේ පුළුල් පරාසයක. රයිට්. එතකොට මේ ගොල්ලන්ට එකයි අපි කියන්නේ මොකද්ද? බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් පෙනිසිලින් කියලා කියන්නේ. හරි. ඊට පස්සේ එයාගේ තේ ඇමොක්සිසිලින් ඇම්පිසිලින් කියලා දෙන්න ටික එකම වගේ. හරි. මම නැවත යනවා අර නෝට් එකට. ඒ නෝට් එකට ගිහිල්ලා ගිහිල්ලා ඇවිල්ලා තව කාරණයක් තියෙන එකත් මම කියලා දෙන්න. හරි. දැන් මේ කෝලමස්ක්ලෝ කියන එක කෙනා බලන්නකෝ. කෝලමස්ක්ලෝ කියන එක කෙනා මොකටද පාවිච්චි කරන්නේ කියලා. හරි. ඒක දිනවා බීටලැක්ටමේස් ප්‍රොඩියුසින් බැක්ටීරියා. හරි, බීටලැක්ටමේස් ප්‍රොඩියුසින් බැක්ටීරියා කියන කතන්දරයක් තියෙනවා. ඒක මම කියලා දෙන්න. ඊට පස්සේ රෙස්පිරේටරි ට්‍රැක් ඉන්ෆෙක්ෂන් කියලා කියන්නේ මොනවද? ශ්වසන මාර්ගය ඇති වුණ ආසාදන. කියන්නේ ශ්වසන මාර්ගයේ ශ්වසන නාරවල පෙනහළු වල, රයිට්, ඇති වුණ ආසාදන වලට පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් තමයි මෙන්න මේ කෝලානොක්සික්ලේව් කියලා කියන්නේ. රයිට්. ඊට පස්සේ දිනවා ඇබ්ඩොමිනල් ඉන්ෆෙක්ෂන්. abdominal infection කියලා කියන්නේ බඩේ ඇතිවන ආසාදන, බඩේ බැක්ටීරියා බැක්ටීරියා වගේ ඇතිවන ආසාදන. ඊට පස්සේ තියෙනවා සෙලුලයිටිස් එකක් තියෙනවා. කියන්නේ සෙලුලයිටිස් කියලා කියන්නේ කකුලේ ඇතිවන ආසාදනයක්. රයිට්. ඊට පස්සේ dental infection කියලා කියන්නේ දත්වල ඇතිවන හරි දත්වල ඇති වුණ ආසාදනය. අන්න ඒ වගේ වර පාවිච්චි කරන මේ කෝෂන්ස් ක්ලේව් කියන එකේ. හරි. එතකොට මෙයාලගේ බලන්න කෝෂන් කන්ටෙන්ටිකේෂන් එහෙම අපි චුට්ටක් බලමු. දොර බලන්න මේ කෝෂන්ස් ඔක්කොම එක වගේ. කෝෂන්ස් කියලා කියන්නේ මොකද්ද? පරිස්සමෙන් පාවිච්චි කළ යුතු අවස්ථා. රයිට්. පරිස්සමෙන් පාවිච්චි කළ යුතු අවස්ථා මොනවද කියලා දින ඇලර්ජික් ටු ඇන්ටිබයොටික්ස්. ඇන්ටිබයොටික්ස් කියන්නේ මේ පෙන්සිලින් වලින් පස්සේ අපි තව කතා කරනවා මොනවද? අපි කතා කරන්නේ මේක සයිටොකින් මැක්රොලයිඩ්ස් කියලා කිය කිය වර්ග ටික. ඒ ඔක්කොම ඇන්ටිබයොටික්ස්. ඒකට ඇන්ටිබයොටික් අපි හිතන්නේ පෙනිසිලින් කියන ඇන්ටිබයොටික් එක මුලින්ම ආවා කියලා අපි ලෙඩකට යනකොට යාව මුලින්ම දෙන්න ඕන කියලා නියමයක් තියෙනවද? එහෙම නියමයක් නැහැ කොහෙවත්. හරි. වෙන එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් හිතන්න නිකමට පෙනිසිලින් වර්ග වලට අයිති කෙනෙක් නෙවෙයි. පෙනිසිලින් වර්ග වලට අයිති කෙනෙක් නෙවෙයි. වෙනත් වර්ගයකට අයිති ඇන්ටිබයොටික් එකක් පාවිච්චි කරා. රයිට්. එතකොට වෙනත් වර්ගයකට අයිති ඇන්ටිබයොටික් එකක් මොනවද දෙන්නේ? ඇලර්ජික් වුණා. ඇලර්ජික් වුණාට පස්සේ මොකද කියන්නේ? පෙනිසිලින් කාණ්ඩයේ කෙනෙක් නෙවෙයි. හැබැයි වෙනත් වර්ගයකට අයිති කෙනෙක් වුණත් ඇලර්ජික් වුණා. එතකොට මොකද කියන්නේ? වෙනත් වර්ගයකට අයිති කෙනෙක් ඇලර්ජික් වුණ හින්දා පෙනිසිලින් දෙති පරිස්සමෙන් දෙන්න. ඇයි? පෙනිසිලින් උත් ඇලර්ජික් වෙන්න පුළුවන්. කමක් තියෙනවා. ඒක තමයි කෝෂන් වලින් කියන්නේ. මොකද මම එදා කෝෂන් කියලා කිව්වේ ඕෂන් කියලා කියන්නේ දෙන්න. හැබැයි
පරිස්සමින් දෙන්න. එච්චරයි කියන්නේ. හරි. ඊට පස්සේ කන්ටා ඉන්ඩිකේෂන් බලන්නකෝ. කන්ටා ඉන්ඩිකේෂන් වල දෙනවා මොකද්ද? කන්ටා ඉන්ඩිකේෂන් කියන්නේ දෙන්නම එපා. කිසිසේත්ම දෙන්න එපා. දුන්නොත් බලකම. හරි. එතකොට මොකද්ද කන්ටා ඉන්ඩිකේෂන්ස් කියලා කියන්නේ? History of severe allergic reaction to penicillin. පෙනිසිලින් කලින් දීලා ඇලර්ජික් වෙලා තියෙනවා නම් අපෝ පෙනිසිලින් නම් දෙන්න එපා. ඒ කියන්නේ පෙනිසිලින් වල කතා කරන ඔක්කොම වර්ග ටික කලින් දීලා ඇලර්ජික් වෙලා තියෙනවා. ආපහු පාවිච්චි කරන්න එපා. ඒක ආපහු ඇලර්ජික් වෙනවානේ ආපහු දුන්නොත්. හරි. එතකොට කන්ටැමිනේෂන් කියලා කියන්නේ එයාම කලින් දීලා ඇලර්ජික් වෙලා තියෙනවා නම් එයා දෙන්න එපා. කොල්ගන් කියන්නේ එයා නෙවෙයි. හැබැයි වෙන කෙනෙක් දීලා ඔයා ඇලර්ජික් වෙලා. එතකොට ඇලර්ජික් නම් මෙයාව දෙති පරිස්සමෙන් දෙන්න. දෙන්න එපා කියලා කියන්නේ ගොඩ කෙනෙක් මෙයාව දෙති කියලා දෙන්නේ. එතකොට එයාව දෙද්දී පරිස්සමෙන් දෙන්නවා. හරි. ඒක අතන්දරේ මම හිතන්න තේරුම් ගන්න ඇති කියලා. රයිට්. ඊට පස්සේ බලන්න සයිඩ් ඉෆෙක්ට් මොනවද තියෙන්නේ? සයිඩ් ඉෆෙක්ට් තියෙනවා ෆීවර්, ජොයින් පේන්, රෑෂ්, එරටිකේලියා, ඇන්ජියෝඩීමා, ඩයරියා. ෆීවර් කියන්නේ මොකද්ද? ෆීවර් කියන්නේ උණ. ජොයින් පේන් එක කියලා කියන්නේ සන්ධි වේදනාවක් වෙන්න පුළුවන්. රයිට්. එතකොට රෑෂ් වෙන්න පුළුවන්. එරටිකේලියා කියන්නේ රෑෂ් වගේම තමයි පොළොව ගන්න කසන එකට තමයි ඇටිකේලියා කියන්නේ. හරි. එතකොට ඇන්ජියෝඩීම කියන්නේ මොකද්ද? ඇන්ජියෝඩීම කියන්නේ අපේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට ඉදිමීමක් වෙනවා මේ ඇස් වටේ. හරි. කම්මුල්, තොල ඒ වගේ ඉදිමෙනු. ඇන්ජියෝඩීම කියන්නේ අන්න ඒ වගේ තත්ත්වයක්. හරි. ඊට පස්සේ ඩයරියා කියලා කියන්නේ ලූස් මෝෂන්. හරි. යන එකට. හරි. ඒකට තමයි කියන්නේ ඩයරියා කියලා. එතකොට ඔන්න ඔයගේ සයිඩ් ඉෆෙක්ට් එන්න පුළුවන්. හරි. මේ පෙනිසිලින් කියන කාණ්ඩේ හැමින් එකටම. හරි. එතකොට සමහර මේ සයිඩ් ඉෆෙක්ට්ස් කියන ඒවා සමහර අයට එනවා, සමහර අයට එන්නේ නැහැ. එතකොට මේ බෙහෙත් එක පරීක්ෂා කරන කාලය තුළ මේ බෙහෙත් එක පරීක්ෂා කරන ක්ලිනිකල් ට්‍රයල් එකක් කරනවා. ක්ලිනිකල් ට්‍රයල් කියන්නේ සායනික පරීක්ෂණ. සායනික පරීක්ෂණ කරන කාලය තුළ වැඩි දෙනෙකුට ආපු අතුරු ප්‍රතිඵල තමයි මෙතන සයිඩ් ඉෆෙක්ට්ස් විදිහට සඳහන් කරලා තියෙන්නේ. රයිට්. එතකොට දුර්ලභ විදිහට ආපුවත් තියෙනවා. දැන් මෙතන ගාලා තියෙන්නේ මොකද්ද? මෙතන ගාලා තියෙන්නේ කොමන් සයිඩ් ඉෆෙක්ට්ස් සාමාන්‍ය බහුල පිරිසකට එන සයිඩ් ඉෆෙක්ට්ස් තමයි දාලා. රයිට්. ඊට පස්සේ ස්පෙෂල් සිටුේෂන් තිර මම අර කතා කරු මොකද්ද? ප්‍රෙග්නන්සි කාටද කොහොමද? ප්‍රෙග්නන්සි කාටද පෙනිසිලින් පාවිච්චි කරන්න පුළුවන්. තියෙන මොකද්ද? සේෆ් ටු යූස්. පාවිච්චි කරන්න ආරක්ෂිතයි. ආරක්ෂිතව පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා රිනල් ඉම්පේයර්මන්ට්. එහෙම නැත්නම් අපි කියනවා වකුගඩු වල ඇතිවන අකර්මණ්‍යතාවයකට මොකද්ද? වකුගඩු වල ඇතිවන අකර්මණ්‍යතාවයකට කියනවා සිවියර් ඉම්පේයර්මන්ට් වල රිඩියුස් කරනවා. සිවියර් ඉම්පේයර්මන්ට් කියලා කියන්නේ ගොඩා වකුගඩු දෙක ගොඩා බරපතල ලෙස කර්මන්නේ වෙලා නම් මොකද කියන්නේ? අපි කියනවා රෙඩියුස් ද ඩෝස්. ඒ කියන්නේ මාත්‍රාව අඩු වෙන තරම් පාවිච්චි කරන මුත්තේ. හරි. හරි. මාත්‍රාව අඩු වෙන තරම් පාවිච්චි කරන මුත්තේ. ඊට පස්සේ ඊට පස්සේ බලන්න මේ ඩෝසේජ් ෆෝම්ස් තියෙනවා. මොනවද උඩම තියෙන්නේ? වෙන්සල් පෙනිසිලින් වල අයෝ ඉන්ජෙක්ෂන්ස් තියෙනවා. ඊට පස්සේ ෆිනොක්සිමීතයි පෙනිසිලින් වල ටැබ්ලට්ස් තියෙනවා. රයිට්. ඔන්න ඔයගේ නෝට් එකේ ගහ ගන්න මම හිතනවා ඔයාලා දැන් තේරුණා මේ පේජ් එකෙන්. රයිට්. ප්‍රොක්සසිලින් වල මොනවද? ප්‍රොක්සසිලින් වල කැප්සියුල් තියෙනවා, සිරප් තියෙනවා, ඉන්ජෙක්ෂන් තියෙනවා. රයිට්. කැප්සියුල් කියන්නේ කරලා. හරි. ඊට පස්සේ ඇමොක්සිසිලින් වල මොනවද? කැප්සියුල්ස් ඇන් සිරප්ස් තියෙනවා. රයිට්. ඊට පස්සේ ඇම්පිසිලින් වල ඉන්ජෙක්ෂන්ස් තියෙනවා. ඊට පස්සේ කොරම්සික්ලෙව් කියන කෙනාගේ ටැබ්ලට් සිරප් ඉන්ජෙක්ෂන් තුනම තියෙනවා. රයිට්. මේ කොරම්සික්ලෙව් කියන කෙනාගේ චූටි කතන්දරයක් තියෙනවා. රයිට්. මෙන්න මේකයි කතන්දරය. කතන්දර වැනි. එතකොට බලන්න මේ කොරම්සික්ලෙව් කියන කෙනාගේ තියෙන්නේ මොකද්ද? ඇමොක්සිසිලිනුයි ඇමොක්සිසිලින් ප්ලස් ක්ලැවුලනික් ඇසිඩ් කියලා එක්කෙනෙක්. ක්ලැවුලනික් ඇසිඩ්. ඔයාලා ෆාමසි වැඩ කරන කෙනෙක් නම් ෆාමසි එක වැඩ කරන අදාළ ෆාමසිස් හරි කවුරු හරි එතන ඉන්නවනේ කෙනෙක්. එයාගෙන් ගිහිල්ලා අහන්නකෝ මේක. රයිට්. කියලා දෙනවද කියලා බලන්න හැමෝම හොඳ මනුස්සයෙක් නම් කියලා දෙයි. හරි. හොඳ මනුස්සයෙක් නම් කියලා දෙයි. ගොඩක්
අය මේක කියලා දෙන්නේ නැහැ. රයිට්. එතකොට කොහෙවත් අහන්න ලැබෙන්නේ නැති එක සමහරවල් අහගත්ත ඇතීවි. හරි. එතකොට මේ ඇමොක්සිසිලින් ප්ලස් ටැවුලමික් ඇසිඩ් කියන එක තමයි අපි කියන්නේ කෝ ඇමොක්සික්ලියෝ. කෝ ඇමොක්සික්ලියෝ කියලා කියන්නේ. රයිට්. එතකොට මේ කෝ ඇමොක්සික්ලියෝ කියන එක හැදෙන්නේ මේ දෙන්න එකතු වෙලා. රයිට්. එතකොට මම කලින් කතා කරා ඔයාලට මේ බැක්ටීරියාව මේ පෙනිසිලින් දෙද්දී බැක්ටීරියාව පෙනිසිලින් වලට විරුද්ධව එන්සයිමක් හදනවා. හරි. ඒකට මොකක්ද අපි කියන්නේ පෙනිසිලිනේස්. හරි. එතකොට පෙනිසිලිනේස් කියන්නේ පෙනිසිලින් කියන කාණ්ඩයට විරුද්ධව හදන එක. එතකොට මම කතා කරා නේද බීටා ලැක්ටමේස් කියන කාණ්ඩයක්. මේ පෙනිසිලින් සහ සෙඵලස්පෝරින් කියන දෙන්නමයි තියෙන්නේ බීටා ලැක්ටමේස් කියන කාණ්ඩයට. රයිට්. එතකොට මේ පෙනිසිලින් සහ සෙඵලස්පෝරින් කියන දෙන්නමයි තියෙන්නේ බීටා ලැක්ටමේස් කියන කාණ්ඩය. හරි. බීටා ලැක්ටම් බීටලැක්ටම්. එතකොට මේ බීටලැක්ටම් කියන බෙහෙත් වලට විරුද්ධව නිපදවන එන්සයිමයට අපිට කියන්න පුළුවන් මොකද්ද? බීටා ලැක්ටමේස්. කලින් අපි පෙනිසිලින් වලට විරුද්ධව නිපදවන එක කියනකොට මොකද්ද කිව්වේ? පෙනිසිලිනේස්. එතකොට මෙතන බීටලැක්ටම් කියන සම්පූර්ණ ගෲප් එකටම විරුද්ධව වැඩ කරන හින්දා මොකද්ද කියන්නේ? බීටලැක්ටමේස්. ආ හරි. එතකොට මේ බීටා ලැක්ටමේස් ප්‍රොඩියුසින් බැක්ටීරියා ඉන්නවා. ඒ කියන්නේ බීටා ලැක්ටම් ඇන්ටිබයොටික්ස් මොනවා දුන්නා මොකද වෙන්නේ? ප්‍රතිරෝධයක් තියෙනවා. හරි. මේ බැක්ටීරියා විසින් කාර්යයක් යද්දි ප්‍රතිරෝධයක් හදා ගන්නවා. රයිට්. ඇන්ටිබයොටික් වලට නෝමලි වෙන වැඩක්. හරි. ඊට පස්සේ ඇයි එහෙම වෙන්නේ? ඔයාලා හරියට දැන් ඇන්ටිබයොටික් ගාන ඇමොක්සිසිලින් අරවා මේවා පාවිච්චි කරනවානේ. හරියට දෙනවා දෙකක්වත් ඇටෙන් අතට ගන්න ගොඩ මතක් වුණත් ගන්නවා. හරි. සමහර මාමදී වලට එහෙම ඇවිල්ලා ඉඳලා මොකද ඕන් හතියකට එකක් විතර බොනවා. තුවාලයක් හැදුනා අද එකයි අනිද්දාට එකයි ආයි ඉන්නනිද්දාට එකයි ඕනම් බොනවා. හරියට මාත්‍රාව නියමිත සංකල්පවලදී නියමිත දින ගන්න ඕනේ. හරි. එතකොට මොකද වෙන්නේ? එතකොට මෙන්න මේ ප්‍රතිරෝධය දෙන්නගෙන. හරි. එතකොට බලන්න මෙන්න මේ කොලොනස් ක්ලියර් කෙනෙක් කෙනා ඉන්නේ අනුක්සිලින් ප්ලස් ටෝරනික් ඇති. එතකොට මුලින් වෙන්නේ මොකද්ද? මේ අනුක්සිසිමින් කෙනෙක් කෙනා විනාශ වෙනවනේ. මේ මෙයා හමුයි විනාශ වෙනවා. හැබැයි මෙන්න මේ ටර්මික් ඇසිඩ් එක දුන්නාට පස්සේ ටර්මික් ඇසිඩ් මොකද කරන්නේ? ටර්මික් ඇසිඩ් කියනවා බීටලැක්ට මේ ස්ථානය නෑ. ඔයාට බෑ. යාවල් ළඟට යන්න ඔයාට බෑ. ඔයා යම් මාත් එක්ක කියලා ටර්මික් ඇසිඩ් කියන එක නම මොකද වෙන්නේ? ගිහින් මේ බීටලැක්ට මේස් කියන එක නෑ එක්ක විනාශ කරලා අනතුරු බීටලැක්ට මේස් ඉවරයි. අමොක්සිසිලින් වලට යාවේ වැඩි කරගන්න පුළුවන් පහසු වෙන. අමොක්සිසිලින් එයාගේ ක්‍රියාව කරනවා. බැක්ටීරියාව නැති කරලා දානවා. බීටා ලැක්ටමේස් නැහැ නේ මෙයා එකන් දෙන්නේ. රයිට්. දැන් තේරෙන්න නැතුව උදාහරණයක් කියන්න. රයිට්. දැන් ඔන්න අරුව දෙන්නේ කියන්න. අපි බලමු තරුයි ඉෂාරා ඉනවා. හරි. එතකොට තරුයි ඉෂාරා ඉදින් යනවා. දැන් තරුගේ තරහකාරයෙක් කෙනවා. තරුගේ තරහකාරයෙක් කෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් තරුට ගහන්න තමයි තරුව කවුද? ඇමොක්සිසිලින් කෙනෙක් කෙනා. ඉෂාරා තමයි මේ ක්ලැවලින් කැසි. එතකොට තරහකාරය එනවා. තරහකාරය එන්නේ කාට ගහන්නද? තරුවට ගහන්න එන්නේ. හරි. එතකොට තරුවට ගහන්න එනකොට මොකද කරන්නේ? ඉෂාරා කියනවා නෑ 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 ඔයා යන කියලා ගා. ඉෂාරා තරහකාරය එක්ක යනවා. එතකොට මොකද වෙන්නේ තරුවට? තරුවට ගුටි ගන්න වෙනවද? නෑ නේ. ගුටි ගන්න වෙන්නේ නෑ. එතකොට මේ ඇමොක්සිලින් වලට අත වෙන්නේ. ඒක මෙයා බීටලැක්ටමේස් කියන එක නාව එක්ක අයින් කර අයින් කර ගන්නවා. ඒ කියන්නේ බීටලැක්ටමේස් හැම්මේ මෙයා මිල විනාශ වෙනවා. ඒ වගේ නේද? මේ කැරොනිටරික් කියන එක බීටලැක්ටමේස් එක්ක යනවා. හරි. එයා ප්‍රතික්‍රියා කරනවා. ඇමොක්සිලින් කියන්නේ කාට යාළු වැඩි කරන්න පුළුවන්. එතකොට කතා කරලා ඉන්ඩිකේටර් වලට මොනවද කතා කරේ? බීටා ලැක්ටමේස් ප්‍රොඩියුසින් බැක්ටීරියා වලට දෙනවා කියලා. ඔන්න හැබැයි කතා කරේ බීටා ලැක්ටමේස් කියන එන්සයිමේ හදන බැක්ටීරියා වලට දෙන්න පුළුවන් මෙන්න මේ කෝන්ස් ක්‍රියාවලිය ගැන කිසිම ප්‍රශ්න නැතුව දෙන්න පුළුවන්. රයිට්. එතකොට මම හිතනවා තේරුණා කියලා. රයිට්. එතකොට මේ කෝන්ස් ක්‍රියාව ගැන කෙනාගේ බලන්න මෙතන ඇමොක්සිසිලින් 250 එක ඇමොක්සිලින් වල සාමාන්‍යයෙන් 250 500 කැප්සියුල් තියෙන්නේ. කෝන්ස් ක්‍රියාව ගැන කෙනාගේ වෙන්නේ ඇමොක්සිලින්
250ත් එක්ක ෆාමසික් ලෙවල් මේ ට්‍රැවලින් කැහිට් කෙනෙක් කෙනා 125 මිලිග්‍රෑම් මිලිග්‍රෑම් වලින් කම් සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා පස්සේ මොකද වෙන්නේ? එකතුව 375ක් වෙනවා. හරි. ඊට පස්සේ අන්තර 500ක් එක්ක 125ක් සම්බන්ධ කරනවා. එතකොට මොකද වෙන්නේ? 625ක් වෙනවා. එතකොට ෆාමසික් ලෙවල් කෙනෙක් කෙනාගේ ඉස්ෂන් දෙකක් තියෙනවා. 375 මිලිග්‍රෑම් සහ 625 මිලිග්‍රෑම්. හරි. ඔන්නා තමයි කොම්බිනේෂන් එක එන්නේ. ඔග්මෙන්ටින් කියලා තියෙනවා. ඔග්මෙන්ටින් කියලා හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවා. රයිට්. අපි ඊළඟට යමු. ගොඩක් උගන්වන්න තියෙනවා. අද තව පැය තියෙනවා. ඊට පස්සේ බලන්න ඒ ටික හරි. ඊට පස්සේ තියෙනවා මොකද්ද? සෙපලෙක්සින්, සෙපියොරොක්සින් මොනවා මේ ටිකක් තියෙනවා. කවුද? සෙපලස්පෝරින් කියලා ඉන්නවා සෙට් එකක්. සෙපලස්පෝරින්. රයිට්. මේකවල වලම තමයි පෙනිසිලින් වගේම පෙනිසිලින් වල වගේම වියුගන් තියෙන්නේ. ගොඩක් වෙලාවට එක හා සමාන වියුගන් තියෙන්නේ. චූටි චූටි වෙනස්කම් තියෙන්නේ. රයිට්. ඒකේ ඒ වartifactId අපි කියන සෙපලස්පෝරින් කියලා. පෙනිසිලින් ගෲප් එකෙන් පස්සේ එන්නේ සෙපල ස්කෝරින් කියන ගෲප් එක. මේ සෙපල ස්කෝරින් වල දිනන මොකද්ද? ෆස්ට් ජෙනරේෂන් කියලා පැත්තක් තියෙනවා. ෆස්ට් ජෙනරේෂන් කියන්නේ පයිල් පරම්පරාව. සෙකන්ඩ් ජෙනරේෂන් කියන්නේ දෙවෙනි පරම්පරාව. තර්ඩ් ජෙනරේෂන් කියන්නේ තුන්වෙනි පරම්පරාව. රයිට්. ඒක පයිල් පරම්පරාව කියන්නේ කවුද? දැන් පයිල් පරම්පරාව කියන්නේ ඔයාලගේ ආච්චි වැඩිහිටියන් අන්න ඒගොල්ලෝ තමයි පයිල් පරම්පරාව. මුලින්ම ආපු කට්ටිය. මේ ලෝකෙට මුලින්ම ආපු කට්ටිය. දෙවෙනි පරම්පරාව ඔයාලගේ අම්මලා තාත්තලා ඉන්නේ. ඒගොල්ලෝ තමයි දෙවෙනි පරම්පරාව. ඊට පස්සේ තුන්වෙනි පරම්පරාව කියන්නේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ තව ජෙනරේෂන් එක. ඒත් ඔයාලා නම් තේරෙනවා. ටිකක් ඔයාලා පළවෙනි පරම්පරාව වල දෙවෙනි පරම්පරාව ටිකක් මොකද? ටිකක් ඇඩ්වාන්ස්. එයාටත් වඩා ඔයාලා ඇඩ්වාන්ස්. හරි. එතකොට ඇඩ්වාන්ස් කියන්නේ මොකද? ටිකක් අර නවීන ලෝකයක් එක්ක. නවීන ලෝකයක් එක්ක එහෙම තමයි ඇඩ්වාන්ස් වෙන්නේ. හරි. එතකොට බලන්නකෝ සෙපලස්පෝරින් කෙනෙක් කෙනාගේ, රයිට්? ෆස්ට් ජෙනරේෂන් සහ සෙකන්ඩ් ජෙනරේෂන්. ෆස්ට් ජෙනරේෂන් එකේ ඉන්නවා සෙපලෙක්සින් කියලා කෙනෙක්. රයිට්. සෙපලෙක්සින් කියලා කෙනෙක් ඉන්නවා. එතකොට සෙපලෙක්සින් කෙනෙක් කෙනා තමයි පළවෙනි පරම්පරාව. පළවෙනිම පාදත්තු කෙනා සෙපලස්පෝරින් වලින්. සෙකන්ඩ් ජෙනරේෂන් එක කවුද? සෙෆියොරොක්සින් කියලා බෙහෙත් එකක් තියෙනවා. සෙෆියොරොක්සින්. රයිට්. ඒ දෙන්නගේම ඉන්ඩිකේෂන්ස් ගොඩක් දුරට එකම වගේ. රයිට්. එකම ඒ වගේ වට දෙන්නේ. රයිට්. එතකොට respiratory tract infection, ඒ කියන්නේ ශ්වසන මාර්ගය දිවන ආසාදන, otitis media, මෙදකණේ ආසාදන, gonococcal infection කියලා කියන්නේ gonococcal කියලා බැක්ටීරියාවක් ඉන්නවා, right? gonorrhea කියලා gonorrhea කියලා දිනන එකත් සමාජ රෝගයක්, right? ඒ කියන්නේ sexually transmitted disease, ලිංගාශිතව වන රෝග සමාජ රෝග කියලා කියන්නේ, right? අනාරක්ෂිත ලිංගික ඇසුරකින් තමයි ඒක බෝ වෙන්න පුළුවන් කෙනෙකුින් කෙනෙකුට. බැක්ටීරියාවක් නේ. රයිට්. ගොනෝකොකල් ඉන්ෆෙක්ෂන් එක. ගොනෝකොකල් කියන බැක්ටීරියාව හදන ඉන්ෆෙක්ෂන් එක. ගොනෝරියා. රයිට්. ඒකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ UTI, ඒ කියන්නේ යූරින් ට්‍රැක් ඉන්ෆෙක්ෂන්, සර්ජිකල් ප්‍රොෆිලැක්සිස්. ඒ කියන්නේ සර්ජිකල් ප්‍රොෆිලැක්සිස් කියන්නේ මොනවද? ඔයාලා මොකක් හරි සර්ජරියක් කරලා. ඉතින් කෙනෙක් මොකක් හරි සර්ජරියක් කරනවා. සර්ජරියක් කරලා සර්ජරි කපපු තුවාලය. කපපු කපපු තුවාලය කියන්නේ. අන්නේ තුවාලය සඳහා දෙනවා මොකද්ද? සෙපලෙක්සින් හරි සෙපිරොක්සින් හරි පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක්. ඊට පස්සේ චර්ජ් ජෙනරේෂන්. චර්ජ් ජෙනරේෂන් තුන් දෙනෙක් ඉන්න කවුද? සෙපොටැක්සින් කියලා කෙනෙක් ඉන්නවා. හොස්පිටල් වල තමයි ඉන්ජෙක්ෂන් තියෙන්නේ. සෙප්‍රියක්සෝන් කියලා කෙනෙක් ඉන්නවා. එයාගෙත් ඉන්ජෙක්ෂන් තියෙන්නේ. සෙෆික්සින් කියලා කෙනෙක් ඉන්නවා. එයාගෙ නම් මොකද්ද? ඉන්ජෙක්ෂන් උත් තියෙනවා. ටැබ්ලට් උත් තියෙනවා. සිරප් උත් තියෙනවා. පොඩි කටින් දෙන්න පුළුවන්. රයිට්. එතකොට යා තර්ඩ් ජෙනරේෂන් එකේ ටිකක් මොකද්ද? ඒගොල්ලෝ ටිකක් හරෙන් දෙන්නට වඩාම ටිකක් ඇඩ්වාන්ස් කට්ටිය ටිකක් නවීන පන්නේ කට්ටිය. එතකොට ඒගොල්ලෝ පාවිච්චි කරන මොකද? නියුමෝනියා, බැක්ටීරියල් මෙන්ජයිටිස් කියලා කියන්නේ මොළයේ ඇතිවන ආසාදන බැක්ටීරියාව නිසා. සෙරලයිටිස් කියලා කියන්නේ මොකද්ද? කකුලේ ඇතිවන ආසාදන ගොනෝකොකල් ඉන්ෆෙක්ෂන්. ගොනෝකොකල් ඉන්ෆෙක්ෂන් කියලා කියන්නේ මම කව ගොනෝකොකල් කියන බැක්ටීරියාව නිසා ඇතිවන ආසාදන. රයිට්. එතකොට බලන්න මෙන්න මේ නවත ඇත්තම කියනවා නම් මේ චර්ජ් ජෙනරේෂන් කට්ටියෙන් ඔය සෙෆික්සින් කියලා කෙනෙක් ඉන්නවා. හරි. මේ බෙහෙත් පුළුවන් කට්ටිය පොඩ පොඩ ගහලා සර්ච් කරලා බලන්න. හරි.
එතකොට මේ සෙෆික්සින් කියන එකෙක් ඉන්නවා. මේ සෙෆික්සින් කියන එකනාගේ බලන්න මෙන්න මේ කතන්දරේ. චුටි චුටි කතන්දරේ ඉතින් ඔයාලට කියන්න වෙනවා පැහැදිලි කරලා. හරි. ෆස්ට් ජෙනරේෂන් එකක් කියලා ඉන්නවා. සෙකන්ඩ් ජෙනරේෂන් එකක් කියලා ඉන්නවා. තර්ඩ් ජෙනරේෂන් එකක් කියලා තියෙනවා. සෙෆික්සින්. මං කෝ මෙයා තමයි ටිකක් ඇඩ්වාන්ස් එකක් කියලා. හරි. මෙයා තමයි චුට්ටක් නවීන පන්නේ ඉන්න ඩයලොග් එක. හරි. එතකොට මොකද වෙන්නේ? දැන් පොඩි කෙනෙක්ට මොකක් හරි ආසාදනයක් තියෙනවා. ડોક્ટર ළඟට එක්කනවා. හරි. ડોક્ટર ළඟට එක්කන්ගේ අමරද කියන්නේ. දැන් ડોક્ટર ඉතනම මොකද්ද? මේ ළමයා ගාව ගෙන්න ගන්න කැමති. ආපහු මේ ළමයාගේ අම්මයි තාත්තයි ආපහු ගෙන්න ගන්නත් ඕන. එතකොට ඒ දෙන්නම ඉම්ප්‍රෙස් කරොත් නම් මට මේගොල්ලොන් ආපහු ගෙන්න ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? එකපාරින් හොඳ වෙන්න දෙනවා මොකද්ද? ටිපික්ස් ඉන්න දෙන. පොඩි කියන්නේ. පස්සේ යන්නේ බබා අවුරුද්ද දෙක තුනේ. දෙනවා ටිපික්ස් ඉන්න. එකපාරින්ම ගොඩ යනවා කියලා හිතන්නේ. හරි ප්‍රශ්න යන්නේ. එතකොට ඊළඟ පාරක් වෙනවා. ඒ ડોක්ටර් ළඟට වෙනවා. මේ පාර දුන්නේ වෙන ડોක්ටර් සුපීරියම් වැඩ කරා. හරි ප්‍රශ්න යන්නේ. එතකොට ඔයා නිකමට හිතන්න මෙන්න මේ ත්‍රිවිධ ජෙනරේෂන් පොඩි මෙම්බර් ડોක්ටරට මේ එහෙම නැත්නම් ඒ කට්ටියට මේව කරන එකක් නෙවෙයි මම කියන්නේ මෙහෙම මේ වගේ කරන කට්ටිය ඉන්නවා රයිට් එතකොට සෙෆික්සින් කියන එක කෙනා දෙනවා රයිට් කවුරු හරි මේ ඔයාලගේ ෆාන්සි හිරුවම සමහරවල් දෙන්න පුළුවන් කට්ටිය ඉන්නවා නිතරම දෙන්න බැරුණාට දෙන කට්ටිය ඉන්නවනේ සෙෆික්සින් කියන එකා දෙනවා හැබැයි මේ සෙෆික්සින් කියන එකලා ආන්සර් කරන්නේ නැහැ කවුද ඒ ඉන්න බැක්ටීරියා හරි මොකක්hari ඉන්න විෂ බීජ ආන්සර් කරන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? බැක්ටීරියාවක් ඉන්නවා කියලා හිතන්නකෝ. බැක්ටීරියාව ආන්සර් කරන්නේ නැහැ. මේ සෙෆික්සින් කියන එක. එතකොට මේ ඔයා ෆස්ට් ජෙනරේෂන්, සෙකන්ඩ් ජෙනරේෂන් ආයි මේ උජාවට්ටිය එක්ක දුන්නොත් ආන්සර් කරනවද? නැහැ. ඇයි ඒ මුලින්ම පාවිච්චි කරන්නේ ගොඩක් නෑ ඇඩ්වාන්ස් එක කෙනා. මේ ඉන්න ජෙනරේෂන් තුනේ පරම්පරාව තුනේ හැබැයි මේක කෙනා මුලින්ම පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ දෙන්න දින වැඩක් තියෙනවා. මේ දෙන්න දින වැඩක් නැහැ ආපහු. මුලින්ම මෙයා පාවිච්චි කරා. හරි නම් මුලින්ම පාවිච්චි කරන කවුද? ආ සෙපලෙක්සින්. සෙපලෙක්සින් පාවිච්චි කරන. ප්‍රශ්නයක් නැහැ. එයාලෙන් හරිගෙන දුනොත් ආ සෙපලෙක්සින් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඇයි සෙකන්ඩ් ජෙනරේෂන්? එයාගෙන් හරි නොකිය ආ සෙපලෙක්සින් ගන්න පුළුවන්. එහෙම යන්න පුළුවන්. හරි. මම මේ ඔයාලට අවබෝධ කරන්නේ මේ නවීනම ඇන්ටිබයොටික්. ඒ කියන්නේ අලුතෙන් අලුතෙන් ආපු ඇන්ටිබයොටික්ස් වැරදි විදිහට පාවිච්චි කරලා මේ කොහොමද මේ රෙසිස්ටන්ට් එකක් හැදෙන්නේ? ඔයාලා මේ ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. ඇයි ඒ? ඔයාලා තමයි මේක වැඩ කරන කට්ටිය. මේ බේත් එක වැඩ කරන කට්ටිය. ඒකෝර ඔයගොල්ලෝ පුළුවන් තරම් බලන්න මොකද්ද? පුළුවන් තරම් බලන්න ඕන. ඔයාලා ළඟට එන පේෂන්ගේ ආරක්ෂාව බලන්න ඕන. එතකොට ඔයාලා ළඟ තියෙන ඩ්‍රග්ස් ටීම් බෙහෙත් වල ආරක්ෂාව බලන්න. මේ දෙන්න ආරක්ෂා වුණා නම් ඉබේම ඔයත් ආරක්ෂා වෙනවා. ඔයාලා ළඟ තියෙන බෙහෙත් ටික ආරක්ෂා කරගන්න කාගෙන්ද? මේගොල්ලෝ පේෂන්ට් ලගේ වාරම් වෙන පේෂන්ට් ටික ආරක්ෂා කරගන්න කාගෙන්ද මේගොල්ලෝ වාරම් දින බෙහෙත් රයිට් එතකොට බෙහෙත් වලින් පේෂන්ට් අවරක් වුණා ඔයා ෆේල් පේෂන්ට් ලගේ බෙහෙත් වලට අවරක් වුණා ඔයා ෆේල් ඒකින්ද මේ දෙන්න ආරක්ෂා කරගන්න මම කියන්නේ රයිට් එතකොට ටැක්ටිකලි වැටලා පස්සේ ඇත්තටම මේ වගේ වැඩ වෙලා සිද්ධ වෙනවා දැන් නවීන බෙහෙත් පාවිච්චි කරනවා මොකද වෙන්නේ? නවීන බෙහෙත් පාවිච්චි කරනවා. එතනින් පස්සේ මේ ඊට වඩා ප්‍රබලතාවය අඩු ඇන්ටිබයොටික්ස් වර්ග පාවිච්චි කරන්න බෑ. හරි ගොඩක් ඇන්ටිබයොටික්ස් වර්ග තියෙන්නේ. මොකද? يعني ඇන්ටිබයොටික්ස් වර්ග මහ ලොකු ප්‍රමාණයක් නැහැ. මහ ලොකු ප්‍රමාණයක් නැහැ. සීමිත ප්‍රමාණයක් තියෙන අන්තිම ඇන්ටිබයොටික් එක හොයලා දෙනවා මම හිතන්නේ 2019 18 වගේ ඉන්නේ. හරි. කොහොමද 2020ට කලින් තමයි හොයාගෙන තියෙන්නේ අන්තිම ඇන්ටිබයොටික් එක. ඉතින් දැන් අවුරුදු 4ක්නේ ඇන්ටිබයොටික් එක තාම හොයාගන්න නැහැ ඉතින්. හරි. මම ඉතින් අලුතෙන් වෙනද බලලා ආපු ඒ අන්තිමද. හරි. එතකොට ඒ හොයාගෙන තියෙන මේ 1600 800 ගණන් වලින් ඉඳලා හොයාගෙන තියෙන ඇන්ටිබයොටික්ස් කිහිපය රෙසිස්ටන් වුණොත් මොකද කරන්න කියලා හිතන්නකෝ. දැන් ඔයා මේ පාර ඇන්ටිබයොටික් එකක් ගන්න. රයිට්. ඒ කියන්නේ මොකක් හරි ඇන්ටිබයොටික් එකක් ගන්නවා කෙනෙක්. එතකොට ඒක හරියට බොන්නේ නැහැ. හරියට දුවන දෙනවා මොකද වෙන්නේ? ඒක රෙසිස්ටන් වෙනවා. ඊට පස්සේ තව එකක් ගන්නවා. ඒක හරියට බොන්නේ නැහැ. ඒක රෙසිස්ටන් වෙනවා. ඔහොමම ගිහිල්ලා වම් ජීවිත කාලේ ඔයා ඇන්ටිබයොටික් විශාල ප්‍රමාණයක් රෙසිස්ටන්ට් කරගන්නවා ඊට පස්සේ ඔයාට ගොඩක් අපි කියනවා ගොඩක් අමාරු වෙලා ගොඩක් උත්සන්න රෝගයක් වැළඳුණා මොකද වෙන්නේ ඔයාට ගන්න බෙහෙත් එකක් නැහැ දෙන්න බෙහෙත් එකක් නැහැ ડોક્ટર අසරණයි හැමෝම අසරණ ඔයාට අසරණ ආව කවුරු ගැටිය අසරණයි අන්න ඒ වගේ තමයි මෙන්න මේ ප්‍රතිවර්ධකින් ගොඩක් බාධා කරන එක හොඳේ
හිමින් හිමින් කරගත්තට වඩා බලන්නක වැඩක් මේ. ඒක කරගන්න එපා. හරියට ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කරන්න වෛද්‍ය නිදේශකින් තොරව වෙනම පාවිච්චි කරන්න එපා. රයිට්? වෛද්‍ය නිදේශකින් තොරව පාවිච්චි කරන්න එපා. සමහර වෙලාවල් මම වෙන වැඩක් තමයි මේ කිව්වේ. හරි? ඔබට ඒවා අපි ඉතින් කාටවත් උගන්වන්න බෑ. මම ඔයාලට කියලා දුන්නේ මොකද්ද මේ බ්‍රේන් එකක් නෙවෙයි කාටවත් බැන්න නෙවෙයි කාගේවත් වැරදි කිව්වත් නෙවෙයි ඔයාලා දැනගන්න ඕන මේක පාවිච්චි කරන කට්ටිය විදිහට මේ බෙහෙත් ඖෂධ එක්ක ඉන්න කට්ටිය විදිහට මෙන්න මේ වැරදි ටික අවම කරගෙන ඉස්සරහට යන්න රයිට්. එතකොට ඊට පස්සේ රයිට් සර්වයිසිං රෙසෙප්ට් එක ගැන කතා කරා රයිට්. එයාලගේ පෝෂන් කන්ටෙන්ඩිකේෂන් සයිඩ් ඉෆෙක්ට්ස් ඒවා මම හිතනවා ඔයාලා බලාගෙන රයිට්. අර ගොල්ලෝ මේ මේවා තමයි. එතකොට කන්ටෙන්ඩිකේෂන් කියලා කියන්නේ බොන්න බැරි ම අවස්ථා. පෝෂන් කියලා කියන්නේ දුන්නට කමක් නැහැ හැබැයි පරිස්සමෙන් පාවිච්චි කරා. හරිනේ. ඊට පස්සේ තව ගෲප් එකක් මොකද සල්බොනමයිඩ්ස් කියලා. මේ සල්බොනමයිඩ්ස් කියන එක කියනවා නම් මේ වර්තමානයේ ගොඩක් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. හරි. ඒකේ තියෙනවා බෙහෙත් දෙකක්. එකක් තමයි කෝල්රාමොක්සිසෝල්. කෝල්රාමොක්සිසෝල් කියලා කියනුයි සහ ක්ලයිමෙන්ටොප්‍රීන් කියලා කියනුයි. රයිට්. එතකොට මේ කෝල්රාමොක්සිසෝල් කියන එක දෙන්නේ ගොඩක් වෙලාවට නියුමෝනියා කියන සත්‍යය තමයි දෙන්නේ. රයිට්. නියුමෝනියා කියන්නේ ශ්වසන පද්ධතිය ඇති වෙන ආසාදනයක්. එතකොට ක්ලයිමෙන්ටොප්‍රීන් කියන එක කියනවා දෙනවා යූරිනරි ට්‍රැක් ඉන්ෆෙක්ෂන්. එතකොට නියුමෝනියා බ්‍රොන්කයිටිස් ඔන්නෝය කියන තත්ත්ව වලදී පාවිච්චි කරනවා. රයිට්. එතකොට මේ ඖෂධ දෙක ගොඩාක් පාවිච්චි ඖෂධ දෙකක් නෙවෙයි රයිට්. නමුත් ඔයාලගේ සමරියට ගහගන්න බයි එක ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට දැනගෙන ඉන්න ඕන හිඳම කියන්නේ දැනගෙන ඉන්න ඕන හිඳම මේ නෝට් එකකට මම දාලා තියෙන්නේ රයිට්. එතකොට ඊළඟට තියෙනවා ටෙට්‍රාසයික්ලින් කියලා කාණ්ඩයක්. ටෙට්‍රාසයික්ලින් කියලා කාණ්ඩයක් තියෙන මේ ටෙට්‍රාසයික්ලින් කියන්නේ මොකද්ද? රයිට්. ටෙට්‍රාසයික්ලින් කියන කාණ්ඩයට අයිති වෙන ඖෂධ දෙක තමයි ප්‍රධාන වශයෙන් ටෙට්‍රාසයික්ලින් සහ ඩොක්සිසයික්ලින් කියන ඖෂධය. රයිට්. එතකොට මේ ඩොක්සිසයික්ලින් කියන්නේ මොකද්ද සමහරවිට දන්නවා. මීයුණට ගොන්නේ මීයුණ හැදෙන්න කලින් වේවේ වහින්න කලින් අරගෙන යන්නේ පානස දෙවිල්ල. කොහොමද ඉල්ලන්නේ? වෙලේ යද්දි වෙලේ වහින කරා දුන්නේ කියන සමහරු කියනවා. සමහරු කියනවා මීයුණ කරා කියලා කියනවා. රයිට්. එතකොට මේ කොයි විදිහට කිව්වා ඒගොල්ලෝ කියන්නේ මෙන්න මේ ඩොක්සිසයික්ලින් කියන ඖෂධය ගැන. ඩොක්සිසයික්ලින් රයිට්. එතකොට පාරුදාසල කොහේ පත්තර එකක් දා දුනා අර ડોක්ටර් සයික්ලින් කියලා දා දෙන ડોක්ටර් සයික්ලින් කියන ඒ ડોක්ටර් සයික්ලින් නෙවෙයි බෙහෙත් එක නම් මොකද ડોක්සි සයික්ලින් කියන මේ ඖෂධය රයිට්. එතකොට මේ ඖෂධය ඇති වෙන්නේ මෙන්න මේ ટેટ્રા සයික්ලින් කියන කාණ්ඩයකට. බලන්න යාවේ මොනවද ඉන්ඩිකේෂන්ස් තියෙන්නේ කියලා. ટેટ્રા සයික්ලින් සහ ડોක්සි සයික්ලින් කියන දෙන්නගේම ගොඩක් සමානයි රයිට්. ෆැමිඩියා කියලා ඉන්නවා. කවුද ෆැමිඩියා කියන්නේ? ෆැමිඩියා කියන්නේ බැක්ටීරියා. ඊට පස්සේ රිකට්සියා, බ්‍රුසෙල්ලා, ස්පයිරෝ කියන ඊට පස්සේ ජෙනිටල් මයික්‍රෝප්ලාස්මා ඉන්ෆෙක්ෂන් රයිට්. එනවා විශාල බැක්ටීරියා ප්‍රමාණයකට ගන්න පුළුවන් රයිට්. ඒතර බැක්ටීරියා වර්ගය තමයි ලියවදින ඒගොල්ලෝ ඉන්ෆෙක්ෂන්ස්. ඊට අමතරව ඇක්නි වුල්ගාරිස් කියලා කියන මොකද්ද? ඇක්නි වුල්ගාරිස් කියලා කියන්නේ මොකද්ද? ඇක්නි කියලා කියන්නේ ඇක්නි කියලා කියන්නේ පිම්පල් වලට කියන්නේ. හරි. උරුලෑ කියලා කියන්නේ. එතකොට ඇක්නි වලට ගන්න පුළුවන් කවුද? මේ ටෙට්‍රාසයික්ලින් සහ ඩොක්සිසයික්ලින් කියන දෙන්න ගන්න පුළුවන් රයිට්. ඊට පස්සේ උද කතා කරපු කට්ටිය අමතරව ඩොක්සිසයිකින් කෙනෙක් ගන්නවා. සයින්සයිටිස් සිපිලිස් කියලා කියන්නේ මං කිව්වා ඒක සමාජ රෝගයක් රයිට්. ඊවසි පෙලික් ඉන්ෆ්ලමේටරි ඩිසීස් කියන මොකද? පෙලික් කේලියක් කියන අපි මෙන්න මෙහෙම ඉන්න රද තිබ්බට පස්සේ හම්බ වෙනවා නේද? අච්චි දෙකක් හම්බ වෙනවා නේද? ලොකු අච්චි දෙකක් අපි කියන්නේ ශෝණි මේකලාව කියලා. ඒක මේ ශෝණි මේකලාව කියන අස්ථි දෙකට ඒ හරියට කියන ඒරියා එක අපි කියනවා ඒකට ටෙන්ඩික් ඒරියා එක කියලා. මොකද ටෙන්ඩික් ඒරියා එකේ ඇතිවන ආසාදන වලට තමයි අපි කියන්නේ මොකද්ද? ටෙන්ඩික් ඉන්ෆ්ලමේටරි ඩිසීස්. මෙන්න මෙහෙම ඒරියා එක අපි දැන් ඉන්න රට තිබ්බම හවුලුනේ මේ වහුවඩ දෙකේ ට බාහින් මුදි ආසි දෙක ශෝමී කලාව. එතකොට මේ ශෝමී කලාවේ එළියෙන් තියෙන අස්ති දෙක එහෙම නැත්නම් ඒවලි වර්ග ඇති වන ආසාදන වලට තමයි අපි කියන්නේ මොකද්ද? පෙල්වික් ඉන්ෆ්ලමේටරි ඩිසීස් සහ ඇක්නි. ඇක්නි කියලා කියන්නේ මම නැවතත් කියනවා මොකද්ද?
ඉතින් පින්පොල් ඒ තුනේ වගේ අවස්ථාවල පාවිච්චි කරන පින්පොල් හිතන්න කෙනෙක් සමේ රෝග වෘද්ධවරයෙක් නැත්නම් අපි කියන ඩෙමොක්‍රොලොජිස් කෙනෙක් ළඟට ඩෙමොක්‍රොලොජිස් කෙනෙක් ළඟට ගියා මොකද වෙන්නේ ඩෙමොක්‍රොලොජිස් කෙනෙක් ළඟට ගියාට පස්සේ දෙනවා අනිවාර්යෙන් ඩොක්සි දෙනවා ගොඩක් වෙලාවට ඩොක්සි සයිසින් දෙනවා ඒ ටෙක්නික් වලට පාවිච්චි කරන්න පුළුවන් ඖෂධය right ඊට පස්සේ බලන්න ඔන්නෝටම ඉන්ඩිකේෂන්ස් right ඊට පස්සේ මෙන්න මෙතන චූටි කතන්දරයක් තියෙනවා මේක මේ කොලෂන්ස් වලට තියෙන්නේ මොකද්ද මයස්තේනියා ග්‍රාවිස් කියලා ලෙඩක් තියෙනවා right මයස්තේනියා ග්‍රාවිස් එතකොට මොකද්ද මේ මයස්තේනියා ග්‍රාවිස් කියලා කියන්නේ ඇත්තටම මයස්තේනියා ග්‍රාවිස් කියන දන්නේ නැද්ද ඔයාලා දන්නේ නැත්නම් අපි දැනගමු මේක චුට්ටක් වැදගත් ඉන්න මම කතා කරන්නේ ඔන්න බලන්න මයස්තේනියා ග්‍රාවිස් කියන්නේ මොකක්ද ඔන්න මම ෂෙයා කරපු බලන්න පේනවා ඇති ගොඩක් වෙලාවට දැන් පේනවා ඇති right එතකොට බලන්න මේකේ තියෙනවා මයස්තේනියා ග්‍රාවිස් is a rare long term condition that causes muscle weakness මේක කියන long term condition එක. ඒ කියන්නේ දිගු කාලීනව ඇති වෙන්න පුළුවන් තත්ත්වය. දිගු කාලීනව පවතින පුළුවන් ඇති වුණොත් muscle weakness එකක්. ඒ කියන්නේ මාංශ පේශි වල ඇති වෙන දුර්වලතාවයක්. right? ඒක සරලව ගත්තොත් ඔයාලට මම පෙන්නන්න ෆොටෝ එක. ඔයාලට පේනවද මෙන්න මේ ලේඩි කෙනෙක්ගේ ෆොටෝ එක. එක ඇහැක් ලොකුයි අනිත් ඇහැ පොඩි. right? එතකොට කට ගොඩක් ඇදයි නහන් ගොඩක් ඇදයි හරි ඔන්න ඔය தත්ය ඔන්න ඔය ෆොටෝ එක මතක තියාගන්න ඕකෙන් තමයි කියන්නේ right එතකොට මොකද්ද කොන්නේ දත්තර තමයි කියන්නේ මේ මයස්තේනියා ග්‍රාවිස් කියලා right එතකොට සර්ව කිව්වොත් මොකද්ද කේස් එක මොකද්ද කතන්දරේ මෙන්න මේ අපේ මූණේ තියෙනවා මසල්ස් හරි එතකොට දැන් මේ ඇහි මසල් හිතන්නකෝ මේ ඇහි තියෙන මසල් වල දැන් මගේ ඇහැ තුලට මොකක් හරි එනවා ඇඟිල්ලක් එනවා කියලා. එතකොට මොකද වෙන්නේ? ඒක ඉබේම පියවෙන්නත් පුළුවන් නේද? නැත්තම් මම හිතලා පියවන්නත් පුළුවන් නේද? හිතලා පියවන්නත් පුළුවන්. ඒක ගොඩක් වෙලාවට වෙන්නේ දැන් මගේ කට ඉබේ ඇරෙන්නත් පුළුවන් මට මේකද අද කරන්නත් පුළුවන්. පුළුවන් නේ කරන්න. right මම ප්‍රැක්ටිකල් කාරණයක් කියන්නේ මේක මේ මයස්තේනියා ග්‍රාවිස් කියන ලේ ගොඩක් කරාර වෙන්නේ වාගේ මොකද මේ මූණේ තියෙන මාසල් ඔයාට ඔයාලා කැමැත්තෙන් ම නැත්නම් අපි කියන ඉච්ඡානුගෝචාලනය කරන්නත් පුළුවන් අනිච්ඡානුගෝචාලනය කරන්නත් පුළුවන් right දැන් සාමාන්‍යයෙන් ඔයාගේ පාලනයකින් තොරව සහ ඔයාගේ පාලනයකින් අපි කියනවා චලනය කරන්න පුළුවන් පේශි ඔයාගේ පාලනයකින් තොරව වැඩ කරනවා ඒකට තමයි අපි කියන්නේ මොකද්ද ඔන්න මේ මයස්තේනියා ග්‍රාවිස් කියලා කියන්නේ. එතකොට කට ඇද වෙන එක ඇහැ ලොකු වෙන එක ඒක ඔයාගේ පාලනයකින් තොරව තමයි සිද්ධ වෙන්නේ. right? එතකොට ඒ තත්ත්වය මොකද්ද? මසල් වීක්නස් එකක්. ඒ කියන්නේ ඔයාගේ පේශි වල ඇති වෙන දුර්වලතාවය. මූණේ පේශි වල. right? මම හිතනවා තේරෙනවා ඇති කියලා. right? ඔන්න වගේ තමයි ඒක මයස්තේනියා ග්‍රාවිස් වගේ ලෙඩක් තියෙනකොට සමනින් මිනිමින් ටෙට්‍රාසයිකින් ඩොක්සිසයිකින් වගේ පාලිතමින් පාවිච්චි කරනවා right එතනින් පස්සේ දිනන මොකද්ද කෝෂන් මේ සෝරි කන්ටයිනිකේෂන් දිනන not to be given children under 20 years of age මේ ඩොක්සිසයිකින් සහ ටෙට්‍රාසයිකින් අවුරුදු 12ට වඩාලු ළමයින්ට පාවිච්චි කරන්නේ නැත හරි ඊට පස්සේ ඊට පස්සේ pregnant and breastfeeding women pregnant and يعني අපි කියන ගර්භණී කාන්තාවන් සහ චිර දෙන මවරුන්ට මේක පාවිච්චි කරන්නේ හොඳ නැහැ. හරි පාවිච්චි කරන්න එපා කියලා තමයි කියන්නේ.
රයිට්. එතකොට සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා, ස්පෙෂල් සිටුේෂන්ස් තියෙනවා, සහ ડોසේජ් ෆෝම්ස් තියෙනවා, රයිට්. ඔය සයිඩ් ඉෆෙක්ට් වලට නොසියා වොමිටින්, නොසියා කියලා කියන්නේ මොකද්ද? නොසියා කියලා කියන්නේ ඔක්කාරය, රයිට්. බැරි කෙනෙක් ඉන්නවනම් ලියා ගන්න, Google Translate ගහලා හොයාගන්න පුළුවන්, රයිට්. එතකොට මේ ඔයාලා නොදන්න වචනයක් හම්බුනොත් මොකද කරන්නේ? ඩග්ගල් Google එකට ගියා, ගහලා බලුවා. මම සේනේ ග්‍රාෆ් ස්කිල් නිකමර ගහලා බලන්නත් ගිහින් මොකද එන්නේ කියලා, රයිට්. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් පොඩ්ඩක් දුර. ෆොටෝ එකක් දාගන්න තේරුම් ගන්න පුළුවන්, රයිට්. එතකොට ඩයරියා, ඉවසෝ මවුත් ඇන්ඩ් ත්‍රෝට්, දැන් උගුරේ කොට රිදෙනවා, රයිට්. ඒක තමයි අපි කියන්නේ සෝ අවුට් කියලා, කට කොට රිදෙනවා. සෝ ත්‍රෝට් කියලා කියන්නේ උගුර රිදෙනවා, රයිට්. ඊට පස්සේ බ්ලැක් හෙයාරි ඩම්, ඒ කියන්නේ බ්ලැක් කියලා කියන්නේ කළු, හෙයාරි කියලා කියන්නේ මේ දිවේ හිස කෙස් වලන කියලා. රෝම කූපේ වර්ධනය වෙනවා සාමාන්‍යයෙන් දිගු කාලය මේ ඩොක්සිසයිලින් සහ ටෙට්‍රාසයිලින් කියන ඖෂධ ගත්තොතින්, රයිට්. හැමයි රෝම කූපේ වර්ධනය වෙනවා, රයිට්. කොම්බ වෙන වගේ සිටුේෂන් එකක් තමයි අපි කියන්නේ බ්ලැක් හෙයාරි ඩම්. ඊට පස්සේ ඩිස්පේජියා, ඉසෝෆේජියල් ඇන්ඩ් බ්ලැක් ඩිසෝඩර්ස්, ඒ කියන්නේ ඩිස්පේජියා කියලා කියන්නේ අජීර්ණ වගේ බඩ දැවිල්ලක් වගේ කියන්නේ මේ බඩේ තියෙන දේවල් උඩට ගන්නවා අර අපි කියන්නේ උගුරට එන්නේ අර ඒ වගේ, සහ ඉසෝෆේජියල් ඉරිටේෂන් එකක්, ඒ කියන්නේ මේ අන්න ශෝතය දැවිල්ලක් වගේ එන්න පුළුවන්, රයිට්. ගොඩක් වෙලාවට මේ බෙහෙත් ගන්න කියන්නේ කොහොමද? මේ ડોක්සිසයිකින් වගේ ඒවා කාලා ඉවර වෙලා තමයි ගන්න කියන්නේ. ඔය ඉසෝෆේජියල් ඉරිටේෂන් එහෙම නැත්නම් බඩේ වැඩි වෙන පුළුවන් දැවිල්ල නැති කරලා ගන්න, රයිට්. එතරම් වගේ වෙනවා. ඊට පස්සේ කියන්නේ මේකේ ස්ටේන් ද ෆින්ගර් නේල්ස්, රයිට්. සාමාන්‍යයෙන් මෙන්න මේ ඩොක්සිසයිකින් කියන ඖෂධය දීර්ඝායනාව ගත්තොතින් ස්ටේන් ද ෆින්ගර් නේල්ස් කියන්නේ මේ නියපොතු කකුලේ සහ අත නියපොතු ස්ටේන් එක කියන ආවරණය කියන්නේ අපි කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? නිකන් දුර්වර්ණ වෙනවා, කියන්නේ පාට නැති වෙනවා, රයිට්. ඔයාලා දැකලා ඇති ඔය අනුරාධපුර පොළොන්නරුව, මේ මේකෙත් තියෙනවානේ අනුරාධපුර පොළොන්නරුව පැතිවල ළමයි, හරි. ඒ පැතිවල වතුර මා මොකද අපි වතුරට කියන අර කටින ගතිය පොඩ වැඩි, කියන ලවණ ගතිය පොඩ වැඩි. සමහර කට්ටියගේ මේ දත්වල තැම්පත් වෙලා තියෙන මොනවද අර නිකන් අවර්ණ දුර්වර්ණ වෙලා තියෙන්නේ අර ඒ වතුර දීපු කාලේ පාවිච්චි කරේම හින්දා, රයිට්. මෙන්න මේ බෙහෙත් වල එහෙම වෙන්න පුළුවන්, මේ පොතු දුර්වර්ණ වෙන්න පුළුවන්, දත් දුර්වර්ණ වෙන්න පුළුවන්, රයිට්. එතකොට කොහොමද පොතු කරන්නේ? ඒ කියන්නේ දීපු කාලයක් තිස්සේ ට්‍රීට්මන්ට් එක දත්වලින් තමයි වෙන්නේ, හොඳේ දවසක් දෙකක් තුනක් බිව දිනු වෙන්නේ නැහැ, හරි. ප්‍රොලොන් ට්‍රීට්මන්ට් එකක් කරගෙන සාමාන්‍යයෙන් දවස් 10කට විතර උඩ 10කට වඩා වැඩි ට්‍රීට්මන්ට් එකක් ගත්තොත් මාස ගණන් වල ට්‍රීට්මන්ට් ගන්න කට්ටිය ඉන්නවා, රයිට්. ඊට පස්සේ අපිට මෙන්න මේ කතා කරන්න තියෙන මොකද්ද? අමයිනෝග්ලයිසයිඩ්ස් කියන කාණ්ඩය බෙහෙත් වර්ග විදිහට තියෙන මොනවද? ජෙන්ඩමයිසින්, නැඩිල්මයිසින්, නියෝමයිසින්, හරි. ජෙන්ඩමයිසින්, නෙත්‍රිමයිසින්, නියෝමයිසින් දවල් මොකටද පාවිච්චි කරන්නේ කියලා, මොකටද පාවිච්චි කරන්නේ? ගොඩාක් තියෙනවා, රයිට්. මේක ක්ලියර් නැති කට්ටිය බලන්න මේ ලොකු නෝට් එක. මොකද ලොකු නෝට් එකේ පැහැදිලි වචන තියෙනවා, රයිට්. ඒකත් ක්ලියර් නැත්තම් මට මැසේජ් එකක් දාන්න, රයිට්. Google Translate කරලා බලන්න, නැත්තම් Google එකේ ගහලා බලන්න. එහෙම හොයාගන්න පුළුවන්, රයිට්. ප්‍රශ්නයක් තියෙනවා මට ඕන ගාව මට මේ මැසේජ් එකක් දාන්න, රයිට්. ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට බලන්න සෙප්ටිසීමියා ඇන්ඩ් නියෝනේටල් සෙප්සිස්, ඒ කියන්නේ සෙප්ටිසීමියා කියတဲ့ කියන්නේ රුධිරයට විෂ බීජයක් යනවා. නියෝනේටල් සෙප්සිස් කියලා කියන්නේ මොකද්ද? නියෝනේටල් සෙප්සිස් කියලා කියන්නේ පොඩි කාලේ, කියන්නේ නියෝනේ කියලා කියන්නේ සාමාන්‍ය දවස් 24ට වඩා අඩු වයසකින් යුක්ත ළමයෙක්ට, يعني ඉපදිලා දවස් 28ක් නැත්නම් සති 4ක් යන්නට කලින් ඒ ළමයාට අපි කියනවා නියෝනේට් කියලා, රයිට්. නියෝනේට්. එතකොට මේ නියෝනේටල් සෙප්සිස් කියලා කියන්නේ දවස් 24 වෙනකම් සති 4ක් වඩා අඩු ළමයින්ගේ බඩවලට විෂ බිංජයක් යනවා. ඒකට තමයි කියන්නේ නියෝනේටල් සෙප්සිස්. ඊට පස්සේ මෙනින්ජයිටිස් තියෙනවා, රයිට්. ඊට පස්සේ බයිලරි ට්‍රැක් ඉන්ෆෙක්ෂන් කියන මොනවද? බයිලරි ට්‍රැක් ඉන්ෆෙක්ෂන් එකක් කියලා කියන්නේ පිත්ත ප්‍රණාලය වල ඇති වෙන ආසාදනයක්. ඒ කියන්නේ පිත්ත ප්‍රණාලය කියන්නේ මොනවද? අත්මාවේ පිත හදලා පිත්තාශය කරලා අරගෙන ගිහිල්ලා පිත්තාශයෙන් ආහාර මාර්ගයෙන් නිදහස් කරනවා. ඔන්න ඔය තමයි අපි කියන්නේ පිත්ත ප්‍රණාලය, රයිට්. ඒ වගේ ඇති වෙන්න පුළුවන් ආසාදන තමයි මොනවද?
මේ බයිලරි ට්‍රැක් ඉන්ෆෙක්ෂන් කියලා කියන්නේ. ඊට පස්සේ right acute pyelonephritis කියලා හඳුනනවා right. ඊට පස්සේ prostatitis කියලා දෙන prostatitis කියන්නේ මොකද්ද? පුරස්ත ග්‍රන්ථිය දිවන ආසාදන right. මේ පුරස්ත ග්‍රන්ථිය තියෙන්නේ කාටද? පිටින කටේ නා පුරස්ත ග්‍රන්ථිය තියෙන්නේ මුත්‍රාශයේ පහලින් තියෙන ග්‍රන්ථියක් තමයි පුරස්ත ග්‍රන්ථිය කියලා කියන්නේ. එතකොට පුරස්ත ග්‍රන්ථිය දිවන ආසාදන right. endocarditis කියන්නේ මම අර කලින් කිව්වා heart එකේ ඇතුළෙම ලේයර් එකේ endocarditis ඇතුළෙම ලේයර් එකේ ඇති වෙන ආසාදන. ඊට පස්සේ pneumonia සර්ජිකල් ප්‍රොෆිලැක්සිස් කියලා කියන්නේ මොකද සර්ජරියක් කරා පස්සේ ඇති වෙන තුවාලයක්. ඒකට මේ ඊට පස්සේ පිහි ඇරුජිනෝසා කියලා කියන මොකද්ද? සිවුඩෝ කොරෝනා ඇරුජිනෝසා කියන ඉන්න බැක්ටීරියාව. සෝරි, සූත්‍ර ජීවී ඉන්න. රයිට්? එයා බැක්ටීරියා වගේ තමයි. සිවුඩෝමෝනාස් කියලා අපි ගණන්නේ ඕ ලෙවල් වලට මතකද? රයිට්? ඒ සිවුඩෝමෝනාස් කියන කෙනාගේ ආසාදන වලට පාවිච්චි කරනවා. ඒවා අයි ඉන්ෆෙක්ෂන්, ඇස්වල තියෙන ආසාදන වලට පාවිච්චි කරනවා. හරි, මොනවද බෙහෙත් දෙක? ජෙටමයිසින් නැත්නම් නෙටිනමයිසින් දෙන්නම පාවිච්චි කරන්න පුළුවන්. ඔය කතා කරපු කාරණාව වල right. ඊට පස්සේ මේ නියෝමයිසින් කියන එක නා විශේෂයෙන් තියෙන මොකද්ද? බවල් ස්ටරිලයිසේෂන් බිෆෝර් සර්ජරි. ඒ කියන්නේ ශරීර කර්මයකට පෙර ආතුව අපේ ආහාර මාර්ගය ජීවාණු මරණය කරන්න මෙන්න මෙයා ගන්නවා. බවල් ස්ටරිලයිසේෂන් කියන්නේ ඒකයි right. එතකොට ආහාර මාර්ගයේ මොකක් හරි හිතන්න සර්ජරියක් කියලා. හරි, ඒ ආහාර මාර්ගයේ සර්ජරියට කලින් ආහාර මාර්ගයේ ජීවාණු මරණය කරන්න, يعني බැක්ටීරියා වලින් තොර කරන්න පාවිච්චි කරන මොනවද? මෙන්න මේ නියෝමයිසින් කියන ටැබ්ලට් එක right. ඊට පස්සේ බලන්න මෙයාගේ පෝෂන්ස් තියෙන මොනවද? once daily hydrocyanin regimen should be avoided in endocarditis. මේ endocarditis කියන தත්යේ මම මොකද්ද කිව්වේ? endocarditis කියලා කියන්නේ heart එකේ ඇතුළේම layer එකේ ඇතිවන ආසාදනය. එතකොට මේ endocarditis වලදී මොකද කියන්නේ? එන්ඩෝකාර්ඩයිටිස් වලින් කියන වන්ස් ඩෝල් ඩේලි හයිඩ්‍රෝස් රෙජිමන් එක. ඒ කියන්නේ දවසට එකපාරක් පාවිච්චි කරන, දවසට එකපාරක් දෙන්න හයිඩ්‍රෝස් රෙජිමන් එකක් දෙන්න එපාලු. ඒ කියන්නේ අධිමාත්‍රාව දවසට එකපාරක් දෙන්න එපා කියලා තමයි කියන්නේ. හරි, සරලව කිව්වොත් එහෙම. ඊට පස්සේ කියනවා contraindication වලට කියනවා myasthenia gravis. myasthenia gravis කියලා කියන්නේ මම අර කලින් කතා කරේ. ඔන්න බලන්න දැන් අපිට දෙවෙනි පාඩුවක් හම්බුණා myasthenia gravis. එතකොට myasthenia gravis තියෙන කට්ටියට දෙන්න එපා කියලා තමයි කියන්නේ. contraindication එකක් තියෙනවා, දෙන්න එපා. හරි, ඊට පස්සේ තියෙනවා නියෝමයිසින් කියන එක නයි කන්ටෙන්ට් එක කියන්නේ ඇතිනවා ඉන්ටෙස්ටිනල් ඔබස්ට්‍රක්ෂන්. ඒ කියන්නේ ආහාර මාර්ගයේ අපි කියන ඉන්ටෙස්ටිනල් කියලා කියන්නේ ආහාර මාර්ගයට ඔබස්ට්‍රක්ෂන් එකක් කියලා කියන්නේ කොහේ හරි අවහිරතාවයක් තියෙනවා නම්, අවහිරතාවයක් තියෙනවා නම් අපි කියනවා මොකද්ද? දෙන්න එපා. ඒකට වාල් ස්පෙෂලිස්ට් කරන්න බෑ. අවහිරතාවය තියෙද්දි. හරිනේ කතන්දරේ. හරි, ඊට පස්සේ සයිඩ් ඉෆෙක්ට්ස් විදියට කියනවා මොනවද? මෙන්න මේ ඔටෝටොක්සිසිටි යන් නෙෆ්‍රොටොක්සිසිටි කියලා වචන දෙකක් තියෙනවා. හරි, එතකොට මේ ඔටෝටොක්සිටි වෙනවා කියලා කියන්නේ අපේ කනට ටොක්සික්, එහෙම නැත්නම් කනට විසයි කියලා තමයි කියන්නේ. හරි, ඊට පස්සේ නෙෆ්‍රොටොක්සිසිටි කියලා කියන්නේ අපේ වකුගඩු වලට විසයි කියන එක. හරි, එතකොට මම කිව්වා ඔටෝටොක්සිටි කියන්නේ කනට විසයි, නෙෆ්‍රොටොක්සිටි කියලා කියන්නේ වකුගඩුවලට විසයි. එතකොට මේක වරහන තුලේ පොඩි කාරණයක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? when continued for more than 5 days in at high doses මේ හැමෝට වෙනවද? දැන් ඉතින් හිතන්නකෝ, දැන් ජෙන්ටමයිසින් කියන බෙහෙත් එක පාවිච්චි කරන විශාල පිරිසක් ඉන්නවා ලංකාවේ. මේ අද මේ දවස් අද වෙන විට ජෙන්ටමයිසින් පාවිච්චි කරන විශාල ප්‍රමාණයක් ඇති. වාහන වල හැම උඩ රට වෙච්ච ගමන් මොකද කියන්නේ? ෆාමසිස් කී උල්ල ගන්නවා නේ. ඇහැ රට රට මොකක් කර දෙන්න කියලා. එතන මොනවද දෙන්න? ඔය තමයි ඔය වගේ එකක් තමයි දෙන්නේ. එතකොට මෙන්න මේ ඔටෝමැටික් ටොක්සික් වෙනවා කියලා කියන්නේ කනට විසයි, නෙෆ්‍රොටොක්සික් වෙනවා කියන්නේ වකුගඩු විසයි. ඒ දෙක විස වෙන්නේ කොහොමද? සෝම දැන් 5 දවස් 5 කාලයක් ට්‍රීට්මන්ට් එක ගත්තොත්
මොකද හැර දවසස් අධිමාත්‍රයකින් ගත්තෝතින් දවස් පහටට අධිමාත්‍රයකින් ගත්තොත් තමයි ඔය සත්ව වෙන්නේ රයිට්. එතකොට පොසිට් හියරින් ලොස් එකක් එනවා. ඒ කියන්නේ කනට විසයි කියලා කියන්නේ පොඩ්ඩක් ඇහෙන එක අඩු වෙනවා රයිට්. ඒ වගේ මේ වගේ තත්ත්වයක් එනවා. ඊළඟට තියෙනවා මොකද්ද? වර්ටිගෝ කියලා කියන්නේ කරකැවිල්ල සහ ටින්නිටස් කියලා කියනවා අපි අපිට නිකන් දැන් ඔයාලා හිතන්න ටින්නිටස් කියන්නේ මොකද්ද කියලා මම කියන්නේ. ගන්ටාරයක් ළඟට යනවා පන්සලේ. ගිහිල්ලා මොකද වෙන්නේ? ගන්ටාරයක් අර කියන ගන්ටාරේ දෙපාරක් විතර ගහනවා. ජෝර්ජස් මොකද වෙන්නේ? ටිකක් වෙලා යනකම් ටින් ගාලා හත්යක් එනෝනේ කණේ. හරි? අන්න ඒ වගේ ඒක තමයි මොකද කියන්නේ? ටින්නිටස් කියලා කියන්නේ ශබ්දයක් ඇහෙනවා කන ඇතුළෙන්. උපදින ශබ්දයක්. හරි? එතකොට ඒ කනට විෂ වෙච්ච හින්දා සාපෝටිගෝ වර්ටිගෝ කියන්නේ කරකැවිල්ල කරකැවිල්ල ඇති වෙන්නේ මොකද? කනට විෂ වෙච්ච හින්දා කනට බලපාපු හින්දා. එතකොට කියන ඔටෝටොක්සිටිස් ඉරසිබල්. ඉරසිබල් කියලා කියන්නේ නැවත හරවන්න බැහැ. ඔටෝටොක්සික් වෙන එක. එහෙම නැත්නම් මේ කනට විස වෙන එක නැවත හරවන්න බැහැ. මොන මොන බෙහෙත් වලදීද? මෙන්න මේ කතා කරන මේ ජෙන්ටමයිසින් නැටිමයිසින් ඔය සෙට් එකේදී යමනෝග්ලයිසර් කියන එක කියනවාගේ කනට විස වෙන එක නැවත හරවන්න බැහැ. කන ඇහෙන එක අඩු වුණත් අඩු වුණාම තමයි. ආයේ ඒක වැඩි කරන්න බැහැ. හරි? හැබැයි නෙප්‍රොටොක්සිටි ඉස් රිවර්සිබල්. ඒ මොකක්ද ඒ කියන්නේ? නෙෆ්‍රොටොක්සිසිටි ඉස් රිවර්සිබල් කියලා කියන්නේ මේ නෙෆ්‍රොටොක්සික් කියන ගතිය. ඒ කියන්නේ කන මේ සෝරි වංගල් වල විස වෙන එක නැවත හරවන්න පුළුවන් බෙහෙත් එක පාවිච්චි කරන කාලය තුල විතරයි ඒක එන්නේ. බෙහෙත් එක පාවිච්චි කරන නතර කරනවා මොකද වෙන්නේ? නතර කරනවා ඒක නැති වෙලා යනවා. රිවර්සිබල් නැවත හැරෙනවා. හරි? හැබැයි කනට විස වෙන එක නැවත හැරෙන්නේ නැහැ. කන යා හැෙන යම් ප්‍රමාණයක් හරි අඩු වුණොත් නැවත වැඩි වෙන්නේ නැහැ. බෙහෙත් එක නතර කරත් නැවත වැඩි වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඔන්න ඔය වගේ ටිකක් තමයි තියෙන්නේ. එතකොට ස්පෙෂල් සිටුේෂන්ස් තියෙනවා. හරි. ප්‍රෙග්නන්සි බේස් ෆීඩින් කට් ඉන් නොට් හාම්ෆුල් කියලා කියනවා. හෙපටික් ඇන්ඩ් රිනල් ඉම්පෑමන්ට් වලට මොකක්ද කියන්නේ? ඕයිල් කරන්න මග අරින්න. يعني මග අරින්න කියන්නේ මොකද්ද? බෙහෙත් එක ඉස්සරහට එනවා. අපි මග අරලා යනවද? නෑ නෑ එහෙම නෙවෙයි. බෙහෙත් එක මග අරින්න කියන්නේ මෙයා ආලෝචන කර ආලෝචන කරන පුළුවන් වෙන කෙනෙක් ඉන්නවනේ එයා දෙන්න ප්‍රශ්නයක් නැහැ. බම්බර වල සහ ආත්මාවේ ප්‍රශ්න දින කට්ටියට තව වර්ග දිනවන ඇන්ටිබයොටික්ස් මේ විතරක් නෙමෙයි. එතකොට ඒ කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. එතකොට මොන වගේ කට්ටිය තමයි ඉන්නේ ડોසේජ් ෆෝන්ස් තියෙනවා බලාගෙන. රයිට්. ඊට පස්සේ ඊළඟට ඉන්නවා ඕක මැක්කොලයිස් කියලා කනද තියෙනවා. මැක්කොලයිස්. කවුද මැක්කොලයිස් කියන්නේ? මැක්කොලයිස් වල තියෙනවා ඉන්ඩිකේෂන්ස් ටික මොනවද බලන්න. ඉන්ඩිකේෂන්ස් ටික බලන්න. ඉන් patient with penicillin hypersensitivity. penicillin කියන එක කෙනා hypersensitivity නම් මැක්කොලයිස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ penicillin දීලා ඇලි ලික්විඩ් එකක් තියෙන්නේ. ඒ කට්ටියට penicillin පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. penicillin පාවිච්චි කරන්න බෑ කියන්නේ ඊට පස්සේ පාවිච්චි කරන්න එක්කෙනෙක් ඕන. හරි? මැක්කොලයිස් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ respiratory infection ශ්වසන මාර්ගයේ ආසාදන මයිකෝප්ලාස්මා නියුමෝනියා කියලා කියන්නේ නියුමෝනියා කියන රෝගාන්තය හදන බැක්ටීරියාව. වූෆින් කෝක් කියලා කියන්නේ කක්කර කැස්ස. කක්කර කැස්ස කියලා දින්නේ. රයිට්. වූෆින් කෝක්. ඊට පස්සේ තව දිනන ක්ලැමිඩියා ඉන්ෆෙක්ෂන්, චැම්පිලෝබැක්ටර් ඉන්ට්‍රයිටිස්, ස්කින් ඉන්ෆෙක්ෂන් කියන හැම ආසාවෙන් ඇක්නි වල්ගාරිස් කියන්නේ පිම්පල් වලට. රයිට්. ඒ වගේ ගොඩාක් ඒවට දෙන්න පුළුවන්, පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. ඒක පැරිත්‍රොමයිසින් තියෙනව මොනවද? පැරිත්‍රොමයිසින් වල පැරිත්‍රොමයිසින් කියන බෙහෙත් එක respiratory infection, mild moderate skin infection, soft tissue infection, or that is media. Right? ඊට පස්සේ azithromycin වලත් තියෙනවා ඒ වගේම කතන්දර ටිකක්. ඒ වගේම තමයි. Right? එතකොට මෙන්න මේ erythromycin, clarithromycin, azithromycin කියන තුන්දෙනා. Right? මුලින්ම තියෙන එක තමයි erythromycin ටිකක් පාරම දාලා ඉන්නේ. Erythromycin. හරි? ඊට පස්සේ clarithromycin හොයාගත්තා. ඊට පස්සේ ඇසිට්‍රොමයිසින් හොයාගත්තා. ඊට පස්සේ මේක සාමාන්‍ය දවස් තුන් පාරක් වගේ පාවිච්චි කරනවා. මේක දවස් දෙපාරක් කරනවා එක පාරයි. ඔන්න ඔය වගේ තමයි. මෙයා පළයට යන්න යන්න මොකද්ද? මෙයාලා පොඩ්ඩක් ඇඩ්වාන්ස් වුණා බෙහෙත් එක. ඇඩ්වාන්ස් වුණාට පස්සේ මොකද්ද සයිඩ් ඉෆෙක්ට් සාමාන්‍යයෙන් අඩු වුණ පළයට යනකොට. ඒ කියන්නේ එන්නේ ඇඩ්වාන්ස් වෙනවා සයිඩ් ඉෆෙක්ට් චුට්ටක් අඩු වුණා. හැබැයි දෙන වාර ගන්න පරිුණා. හරි.
ඒ කියන්නේ මොකක්ද ඇඩ්වාන්ස් වෙලා තියෙන බෙහෙත් පිළි චුට්ටක්. හරි 3 2 1 දවස් තුන පාරක් මේ පාවිච්චි කරනවා. මේක දෙපාරයි මේක එකපාරයි. හරි. ඒ වගේ තමයි. ඊට පස්සේ ටෙරිටොමයිසින් එසිටොමයිසින් හරි. ඒකට මෙයාලගේ කෝෂන් තියෙනව මොනවද? අපි කියනවා QT interval prolongation කියන කට්ටියට පරිස්සමින් දුන්න එක තමයි වචන කීපයකින් ලියලා තියෙන QT interval එක කියන්නේ මොකද්ද? QT interval වල ගන්නවා අපි ECG එකක් ගත්තොත් right ECG එකක් ගත්තොත් බලන්න ECG එකේ කොහොමද එන්නේ කියලා right ECG එකක් ගත්තොත් ඔයාලා මෙන්න මේ වගේ පේන රූපයක් එනවා ඔයාලට බලන්න පේනවද කියලා මෙන්න මේක තමයි normal ECG එක. එතකොට මේකේ තියෙනවා මෙන්න මේ Q කියලා අකුරක් තියෙනවා සහ T කියලා අකුරක් තියෙනවා. right ඔන්න ඔය Q තරංගය සහ T තරංගය අතර කාල පරාසයට තමයි අපි කියන්නේ මොකද්ද? QT interval එක කියලා. QT interval. එතකොට ඇත්තම ගත්තොත් මොකද්ද? ඇත්තම ගත්තොත් heart එකේ වේගය, heart එක වැඩ කරන වේගය. right QT interval එක. right එතකොට මේ QT interval එක කියලා කියන්නේ heart එකේ rate එක ඇත්තටම. right heart එක වැඩ කරන එක slow හරිද වේගවත්ද කියලා බලන්නේ. ඔන්න ඔය ECG කියන්නේ බලන්නේ. එතකොට මේ QT interval එක වැඩි වෙන heart එක චුට්ටක් මොකද්ද? heart එක චුට්ටක් වැඩ කරන්නේ slow. සාමාන්‍ය හිමින් වැඩ කරන්නේ. සාමාන්‍ය අගයට වඩා. right එතකොට QT interval එක prolong කරලා ඒ කියන්නේ වැඩි කරලා තියෙන මේක පරිස්සමෙන් දෙන්න ඕනේ. ඇයි ඒ තවත් QT interval එක අඩු වෙන්න පුළුවන්. බලන්නක සයිඩ් ඉෆෙක්ට්ස් වල තියෙන QT interval prolongation. ආ මේක දුන්නොත් ඒ කට්ටියගේ QT interval එක අඩු වෙනවා. සෝරි QT interval එක වැඩි වෙනවා. prolong වෙනවා කියන එකෙන් වැඩි වෙනවා. හරි. එතකොට QT interval prolong කට්ටිය දෙන්න දෙන්න පරිස්සමෙන් දෙන්න. ඇයි ඒ තවත් වැඩි වෙනවා. right ඒ වගේ තියෙනවා. right ඔබට සයිඩ් ඉෆෙක්ට්ස් ගත්තොත් මොකද්ද? සෝරි කන්ටැමිනේෂන් තියෙනවා. හයිපර්සෙන්සිටිව් මැක්‍රොලයිස්. ඒ කියන්නේ මැක්‍රොලයිස් වලට ඇලර්ජික් නම් දෙන්නේ නැහැ. සාමාන්‍ය මේ බෙහෙත් එකක් ඇලර්ජි දෙයක් නැද්ද කියලා වාරණය කරනකොට ස්කින් ටෙස්ට් එකක් කියලා දෙනවා. ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ ටෙස්ට් එකක් කරනවා. අපේ නම මෙහෙම ඉලක්ක කරනවා. ඒක පොඩස් වල වල විවිධ බෙහෙත් දාලා බලන ඇන්ටිබයොටික් ගන්න. ඇලර්ජික් නම් පරු ගන්නවා. ඇලර්ජික් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම හොයා ගන්නත් පුළුවන්. නැත්තම් බෙහෙත් එක ඉතාලම දැන් බෙහෙත් එක දැන් මෙතන ඉන්න කෙනෙකුට නිරන්තර බාරිය කියලා. ඒක ඉවර මාසෙ යාවුනවා. ඉවර මාසෙ මොකද වෙන්නේ? ඉවර මාසෙ ඇඟට පොඩු ගාලා රෑන් දාලා බිබිලි දාලා රතු වෙලා පස්සලා ඒ වගේ අමුතු රියැක්ෂන් එනවා. එතකොට මොකද වෙන්නේ? ආ එතකොට ගන්නවා අපි ආ මේක ඇලර්ජික් එකක්. එතකොට ડોක්ටර් මොකද කියන්නේ? ආ ඔයාට මේ බෙහෙත් එක ඇලර්ජි. ආපහු වෙලා මේ බෙහෙත් එක කවුරුන් ලියන්න හැදුව ડોක්ටර් කෙනෙක් හෝ කවුරු හරි කියන්න මොකද්ද මේ බෙහෙත් එක ඔයාලා ඇලර්ජික් කියලා ඔයාගෙන් අහන හැමෝම හැම රොස්තරටම කියන්නේ. හරි ඒකයි කියන්නේ. එතකොට ෆාර්මසිස්ට් කෙනා වුණා මොකද කියන්නේ? ආ මට මේ බෙහෙත් එක ඇලර්ජි. හරි. එතකොට පෙනිසිලින් ඇලර්ජික් කට්ටිය ඉන්නවා. ඇමොක්සිසිලින් මේ වර්ග ඇලර්ජික් කට්ටිය ඉන්නවා. පැරසිටමෝල් ඇලර්ජික් කට්ටිය ඉන්නවා. හරි. විවිධ වර්ග ඇලර්ජික් කට්ටිය ඉන්නවා. එතකොට මේකේ විශේෂයෙන්ම සයිඩ් ඉෆෙක්ට්ස් නම් වල තියෙනවා ගොඩක්. විශේෂම සයිඩ් ඉෆෙක්ට් එක තමයි රිවර්සිබල් හියරින් ලොස් එකක් එන්නේ. ඒ කියන්නේ කන ඇහෙන එක චුට්ටක් අඩු වෙනවා. මේක ප්‍රොලොන් තෙරපි එකක්. يعني වැඩි දින ගානක් පාවිච්චි කරොත් මේ බෙහෙත් වර්ග වුණා. හැබැයි ඒක රිවර්සිබල්. හරි කලින් කතා කරපු එක මොකද්ද? ඒක ඉරිවර්සිබල් එක හරවන්න බෑ. මේ හැබැයි මේකේ තියෙන්නේ රිවර්සිබල් එකක්. රයිට්? ඊපස්සේ දිනන අසෝල්ස් කියලා ඇන්ටිබයොටික් කියලා. ඒකේ ඉන්නේ මෙට්‍රාන්ඩසෝල් කියලා බෙහෙත් එකක් තියෙනවා. රයිට්? එයා ගන්න මොකටද? සාමාන්‍ය පෙලික් ඉන්ෆ්ලමේටරි ඩිසීස් ඉන්ට්‍රා ඇබ්ඩොමිනල් ඉන්ෆෙක්ෂන් කියන බඩේ ආසාදන ඉන්ට්‍රා ෆෝස් සර්ජිකල් ප්‍රොෆිලැක්සිස් කියන්නේ ශල්‍ය කර්ම නිසා ඇතිවන තුවාල වලට දෙනවා. යූරිනරි ට්‍රයිකෝමොනාසිස් කියලා කියන්නේ මුත්‍රා වල විස බීජ ගියාම යූරින් ඉන්ෆෙක්ෂන් වලට දෙනවා. රයිට්? ඊට පස්සේ ලන් ඇබ්සස් බේන් ඇබ්සස් වෙනහළු වල ඇතිවන ආසාදන වලට ඒ වගේම මොළයේ තියෙන ආසාදන වලට වෙන්න පුළුවන්. ඕරල් ඉන්ෆෙක්ෂන් කියලා කියන්නේ කටේ ඇතිවන ආසාදන කටේ තුවාල වගේ ආහම දෙනවා. හයි බැක්ටීරියල් වැජිනෝසිස් කියලා කියන්නේ බැක්ටීරියාවක් නිසා කාන්තාවන්ගේ මොකද්ද යොනි මාර්ගය ඇතිවන ආසාදන බැක්ටීරියල් වැජිනෝසිස්. එතකොට එන්ඩෝවයිරලිස් කියන්නේ මොකද්ද?
එන්ඩෝකාඩිටිස් කියලා කියන්නේ හાર્ට් එක ඇතුළේම මසල් ලේයර් එක ඇති වෙන ආසාද. රයිට්. ඒකට මේ බැක්ටීරියා ජෙනොසිස් කියලා එකක් තියෙනවා. අපි ඉස්සරහ හම් වෙනවා දිලිල ආසාදමක් හම් වෙනවා. කියන්නේ කාන්තාවන්ගේ මොකද්ද වැගයිනා කාශිද ඇතිවෙන පුළුවන්. දිලිල සහ බැක්ටීරියා දෙවලුත් ඉන්නවා. හරි. ඒකට බැක්ටීරියා නිසා හදන ඇන්ටිබයොටික් එකක් තමයි පාවිච්චි කරන්නේ. දිලිලයක් ඉන්නේ හදනොත් මොකද්ද ඇන්ටි ෆංගල් නැත්තම් දිලිල වලට පාවිච්චි කරන ඖෂධ තමයි පාවිච්චි කරන්නේ. හරි. ඊට පස්සේ කෝෂන් අය කරන්නේ කන්ටයින්ඩිකේෂන්ස් එතකොට සයිඩ් ඉෆෙක්ට්ස් එතකොට ස්පෙෂල් සිටුේෂන් එක ඩෝසස් ෆෝම් සීන අපිට ගොඩාක් වෙන කටයුතු මේ සයිඩ් ඉෆෙක්ට් ටික තමයි රයිට් සයිඩ් ඉෆෙක්ට් ටික ඊට පස්සේ දෙනවා අපිට කතා කරන්න තව කාණ්ඩයක් මොකද්ද ක්විනලෝන්ස් ක්විනලෝන්ස් කියලා මොනවාද ක්විනලෝන්ස් වල බලන්න ලොකු බෙහෙත් ප්‍රමාණයක් තියෙනවා රයිට් සිප්‍රොක්සසින්, ඕෆ්ලොක්සසින්, නෝෆ්ලොක්සසින්, නයිරොක්සික් ඇසිඩ්, ඒවල මොක්සිෆ්ලොක්සසින් කියලා එකක් තියෙනවා, දැන් ගැටිෆ්ලොක්සසින් කියලා එකක් තියෙනවා, සයිම කියලා අලුත් එකක් එහෙම වෙනවා. හරි? එතකොට ඔක්කොම මොකක්ද ඔක්කොම තියෙන්නේ අන්තිම ෆ්ලොක්සසින් ෆ්ලොක්සසින් තියෙනවනේ ගොඩක් කරලා නයිරොක්සික් ඇසිඩ් එනවා අනිත් ඔක්කොම දිනවා ෆ්ලොක්සසින් කැරි. හරි? එතකොට මෙයාලා කෝෂන් කන්ටෑන්ඩිකේෂන් සයිඩ් ඉෆෙක්ට්ස් ඔක්කොම එකවල එකම ෆැමිලි එක ස්පර් සිටුේෂන් එකට කවි ලෝසස් ෆෝන් චුට්ටි චුට්ට වෙනස්. හරි. එතකොට ඉන්ඩිකේෂන් බලන ඉන්ඩිකේෂන් චුට්ටි චුට්ට වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒ අවස්ථා වෙනම ලියලා තියෙනවා. රයිට්. සිප්‍රොක්සින් මොකද දෙන්නේ? ඉන්ෆෙක්ෂන් ඔෆ් ද යුරිනරි ට්‍රැක්. ඒ කියන්නේ මුත්‍රා මාර්ගයේ ආසාද. ඊට පස්සේ ගෑස්ට්‍රෝ ඉන්ටෙස්ටිනල් ඇන්ඩ් රෙස්පිරේටරි ට්‍රැක්. ඒ කියන්නේ මුත්‍රා මාර්ගය, ආහාර මාර්ගය, ශ්වසන මාර්ගය මොනවද ආසාදන වලට පාවිච්චි කරන්න පුළුවන් කවුද? සිප්‍රොක්සින් කෙනෙක් කෙනා. ඊට පස්සේ soft tissue infection කියන්නේ මුදුපතක වල ඇති වෙන ආසාදන. ඊට පස්සේ gonorrhea and septicemia. septicemia කියන්නේ නැවත දත් වලට විසබීජයක් ගිහිල්ලා පාවිච්චි කරන්න පුළුවන් කවුද? ciprofloxacin. right? ඊට පස්සේ ofloxacin කියන එක කියන්නේ කිනෝ යා මොකටද පාවිච්චි කරන්නේ? urinary tract, respiratory tract infection, gonorrhea, topical cold eye infection. topical කියන්නේ eye drop එකක් විදියට බින්දු එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ඇහි ඇති වෙන ආසාදන වලට. pelvic inflammatory disease, prostatitis, right? ඒ කියන්නේ prostatitis කියන්නේ මොකද්ද? පුරස්ත ග්‍රන්ථිය තියෙන ආසාදන. ඒක පිළිමි කට්ටිය විතරයි හැදින්නේ. ඒ පුරස්ත ග්‍රන්ථිය කෙනෙක් කෙනා තියෙන්නේ පිළිමි කට්ටිය විතරයි ඉන්නේ ගෑනු කට්ටිය නැහැ ඒක. හරි? දැන් ඔයාලා නැහැ කියලා ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා. නැති එකම තමයි හොඳ. හරි? තිබුණා ප්‍රශ්න. එතකොට ගෝස්තගන්තිය තියෙන ආසාදන නිසා මොකද වෙන්නේ මුත්‍රා පිටවීම අසීරු වෙන්න පුළුවන්. හරි මුත්‍රා පිටවීමේදී වේදනාවක් ඇති වෙනවා මුත්‍රා මාර්ගයේ මේ අවහින වෙලා. හරි ඊට පස්සේ නෝෆ්ලොක්සසින් කියලා කියන්නේ කිනෝ යත් ගන්නවා ඇකියුට් ඇන්ඩ් රිකරන්ට් ලෝවර් යුරිනරි ට්‍රැක්ට් ඉන්ෆෙක්ෂන්. ඒ කියන්නේ ලෝවර් යුරිනරි ට්‍රැක්ට් කියලා කියන්නේ මොකද්ද? මුත්‍රා මාර්ගයේ පහළ කෑල්ල. ඒ කියන්නේ වහකොඩු දෙන තමයි ඉහළ කෑල්ල. ඊට පස්සේ මුත්‍රාශය දෙන මුත්‍රාශයට පහළින් තියෙන කෑල්ල. මුත්‍රාශයේ ඉඳලා ඊට පරිණයා තියෙන කෑල්ල තමයි අපි කියන්නේ ලෝවර් යුරිනරි ට්‍රැක්ට් කියලා. ඒ කියන්නේ මුත්‍රා මාර්ගයේ පහළ කෑල්ලේ ඇති වෙන ආසාදන වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒවලු ක්‍රොනික් ප්‍රොස්ටඩයිටිස් වල පාවිච්චි කරනවා. අයි ඩ්‍රෑන් ඇලික්සික් ඇසිඩ් පාවිච්චි කරනවා. මොකද ඉන්ක්‍රීස් ඉන්ට්‍රාක්‍රැනියල් ප්‍රෙෂර්. ඒ කියන්නේ නයිලික්සික් ඇසිඩ් කෙනෙක් කෙනා පාවිච්චි කරනවා අපේ ඉන්ට්‍රාක්‍රේනියල් එක නැත්තම් අපි කියන්නේ අපි මේ හිස් කබල තුල පීඩනය වැඩි වුණාට පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගොඩක් දුරට පාවිච්චි වෙන ඖෂධයක් නෙවෙයි මේ මෑත කාලේ දැන් ටිකක් පාවිච්චි අඩුයි ගොඩක්. හරි. එතකොට ඉන්ට්‍රාක්‍රේනියල් ප්‍රෙෂර් එකට පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ හිස් කබල තුල ඇතිවන පීඩන වැඩි වීමකට පාවිච්චි කරන්න පුළුවන් ඒක අඩු කරන්න. හරි. ඊළඟට මොක්සිබොක්ස් සිනුත් ඒ වගේම තමයි උඩ කතා කරපු ඒ ඉන්ඩිකේෂන්ස් වලට එහෙම පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට කෝෂන් කන්ටයින්ඩිකේෂන් සයිට් ඉෆෙක්ට්ස් ස්පෙෂල් සිටුේෂන් ඒ ටික බලා ගන්න ඒ වගේ තියෙනවා. දැන් ක්විනලෝන්ස් වල නම් ප්‍රෙග්නන්සි වලට අවොයිඩ් කරන්න. මේ අවොයිඩ් කරනවා කියලා කියන්නේ කන්ටයින්ඩිකේෂන් කියන්නේ සමහර වෙලාවට අපි කියන මොකද්ද? සමහර වෙලාවට දෙකක් සමහර වෙලාවට එකක්. හරි. ඒ කියන්නේ මේ අවොයිඩ් කියන වචනය ඇත්තනම් කන්ටයින්ඩිකේෂන් කියන්නේ අවොයිඩ් කියන්නේ වචන දෙකක්. හරි. සමහර වෙලාවට කන්ටයින්ඩිකේෂන් එකක් අවොයිඩ් එකක් කන්ටයින්ඩිකේෂන් වෙන අවස්ථා තියෙනවා. හරි. එතකොට මේ අවොයිඩ් කියලා කියන්නේ මගහරින්න. ඒ කියන්නේ මගහරින්න කියලා කියන්නේ
එයා දෙන්නේ නැතුව වෙන කෙනෙක් තියෙනවා නම් පාවිච්චි කරන්න. එතකොට මගහරින්න කියලා කියන්නේ පුළුවන් තරම් මගහරින්න. ඒ කියන්නේ වෙන තියෙන කෙනෙක් වෙන දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එයා දෙන්න ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ඕල් කියලා කියන්නේ. හැබැයි කන්ටෙන්ඩිකේෂන් කියලා කියන්නේ කන්ටෙන්ඩිකේෂන් කියලා කියන්නේ දෙන්න මෙපා. දෙන්න මෙපා කියලා තමයි කියන්නේ. කිසිසේත්ම දෙන්න එපා. හරි. ඕල් කියලා කියන්නේ එයා ඔබ කියන්නේ ඔබ කියන්නේ මගහරින්න පුළුවන් තරම් මගහරින්න. හැබැයි ඕල් තියෙන සමහර බෙහෙත් සමහර අවස්ථාවලදී ගොඩක් සීමිත අවස්ථා ප්‍රමාණයක් තියෙනවා. ඔය කියලා කිව්වට සමහර ඒවා දෙනවා වෙන දෙන්න දෙයක් නැති වුණොත් වෙන දෙන්නම දෙයක් නැති වුණොත් මොකද වෙන්නේ? පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඉතාලම සීමිත අවස්ථා ප්‍රමාණයක් තමයි තියෙන්නේ. රයිට්. හයි. ඊට පස්සේ ওই ටික තමයි අපිට තියෙන්නේ ඇන්ටිබයොටික්ස් වලින් කතා කරන්නේ. රයිට්. ඇන්ටිබයොටික්ස් වලින් කතා කරන්නේ. එතකොට මේ ඇන්ටිබයොටික්ස් කතා කරලා පස්සේ හයි මම ඔයාලට වීඩියෝ ටිකක් දාන්නම්. රයිට්. මේ කරපු රෙකෝඩින් එකට අමතරව තව වීඩියෝස් ටිකක් දාන්නම්. මීට වඩා සවිස්තර තියෙනවා ඒ වගේ. හරි. මීට වඩා චුට්ටක් හිමින් කරන්නේ ඒ වීඩියෝස් ටික මම දාන්නම්. මම ඒවා හදලා තියාගෙන ඉන්නේ අම්බේච නැති කට්ටියට අවශ්‍ය වෙන හින්දා. රයිට්. ඒ කියන්නේ මේ කරන ස්පීඩ් එක චුට්ටක් වැඩි නිසා රයිට්. පොර දේ නැති පොඩ්ඩක් ස්පීඩ් ගියා වගේ. ඒ ස්පීඩ් එකට තේරෙන්නේ නැති කට්ටියට මම හදලා ඉන්න වෙනම වීඩියෝ සෙට් එකක්. ඒ වීඩියෝ සෙට් එක බලන්න නිකන් ඉන්නයි චූටි චූටි විනාඩි 10 15 අරගෙන වීඩියෝ සෙට් එක බලන්න. හරි. ඒක බලලා තේරුම් නැත්තම් බල මට කන්ටැක්ට් කරන්න ප්‍රශ්නයක් නැහැ කිසිම. හරි. ඕන අවස්ථාවක කියලා දෙන්න. රයිට්. එතකොට ඔයාලට තේරුම් නැත්තම් මෙතනින් එහාට යන්නේ නැහැ. මාස 3ම හරි ඇන්ටිබයොටික් උගන්වලා මාස 3ම හරි ඒක තේරුම් කරනවා. හරි. ඒකින් බය වෙන්න එපා. එතකොට මම හිතනවා මේවා ගොඩක් ෆැමිලි එකක් තියෙන්නේ මෙතන. ඒ කියන්නේ මේක මේ බෙහෙත් ඖෂධ ගොඩක් එදිනදා පාවිච්චින කට්ටිය ඉන්නේ. ඉන්ද මම හිතනවා ලොකු ප්‍රශ්නයක් නැති වෙයි. හරි. එතකොට මම අර වීඩියෝස් ටිකක් දානවා. ඔයගොල්ලෝ ඒ වීඩියෝස් ටිකක් බලන්න. ඒකින් ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. රයිට්. ඒක කාණ්ඩ ටික වෙන වෙනම යන්නේ. හරි. මම හදලා දින වීඩියෝ එක. එතකොට බලන්න මෙන්න මේ ඇන්ටිබයොටික්ස් කියන වර්ග ටික ඉවරයි. ඊට පස්සේ තියෙන ඇන්ටි ෆංගල්. දැන් උඩ කතා කරපු ඇන්ටිබයොටික්ස් වල මෙකනිසම් එක කියන්නේ අපි කියන්නේ මොඩ ෆ්‍රැක්ෂන් එක බෙහෙත් එක ඇඟට ගිහලා මොකද කරන්නේ? ඒක අර වීඩියෝ වල කියනවා. ඒ වීඩියෝ වලදී පැහැදිලි කරන එක පොඩ්ඩක් බලන්න. හරි. ඒක මම හොඳටම පැහැදිලි කරලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකෝර මේ කියන එකකින් එක කියලා දුන්න අද වෙලාවක් නෑ. හරි. ඊට පස්සේ ඇන්ටි ෆංගල් කියන්නේ මොනවද? ඇන්ටි ෆංගල් කියලා කියන්නේ දිනීර වලට විරුද්ධව ආරෝචි කරන ඒවා. එතකොට ඇන්ටි ෆංගල් වල තියෙන කාණ්ඩ කීපයක් පළවෙනිම තියෙන පොලිමින් ඇන්ටි ෆංගල් කියලා කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ තියෙනවා ඉමිනසෝල් ඇන්ටි ෆංගල් කියලා කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ තියෙනවා ට්‍රයිසෝල් ඇන්ටි ෆංගල් අද ඇන්ටි ෆංගල් කියලා අය නැත්තම් විසියෝෆ්ලුවින් කියලා තව බෙහෙත් එකක් තියෙනවා. කාණ්ඩ හතරක් තියෙනවා. එතකොට මේ අර ඉන්ඩිකේෂන් තමයි කතා කරන්නේ අපි සයිඩ් ඉෆෙක්ට්ස් අරගෙන අපිට ලොකු එවඩක් කමක් නැහැ මියව. රයිට්. එතකොට බලන්න මෙන්න මේ පොලීන් ඇන්ටි ෆංගල් කියන මේවා ගොඩක් දැන් නම් පාවිච්චි කරන අඩුයි. හරි. ඇම්පොටෙරිසින් කියලා කෙනෙක් ඉන්නවා හොස්පිටල් වල නම් තියෙනවා ඉන්ජෙක්ෂන් එකක්. හරි. ඊට පස්සේ නිස්ටඩින් කියලා කෙනෙක් ඉන්නවා. නිස්ටඩින් කෙනෙක් කෙනා මේවන විට පාවිච්චි නැහැ කියන්න බෑ. චුට්ටක් අඩුයි. ගොඩක් අඩුයි. රයිට්. ඒකට ඉන්ස්ටඩින් කියන එක බලන්න මේක මොකටද පාවිච්චි කරන්නේ? සිවියර් සිස්ටමික් ඇන්ඩ් ඩීප් ෆංගල් ඉන්ෆෙක්ෂන්. ඒ කියන්නේ සිස්ටමික් කියලා කියන්නේ උඩ කතා කරපු ඇම්බුලේසින් සිවියර් ගොඩක් අධික උත්සන්න වෙච්ච සිස්ටමික්. ඒ කියන්නේ රුධිරය වල කියන සිස්ටම් වලට ගිය අපේ රුධිර සංසරණ පද්ධතියට එහෙම නැත්නම් අපේ ඇඟේදී මොකක් හරි පද්ධතියකට ගිය ගිය. හරි. ගිය ඩීප් ෆංගල් ඉන්ෆෙක්ෂන්. ඒ කියන්නේ ගැඹුරටම ගිහලා දිරිර ආසාදන වලට පාවිච්චි කරනවා. රයිට්. ඊට පස්සේ ඔය හිස්ටෝග්‍රාෆ්මෝසිස් එන්න අස්පර්ජිනෝසිස් කියලා කියන්නේ දිවිල වර්ග. හරි. දිවිල වර්ග. ඊට පස්සේ බලන්න ස්ටැටින් කෙනෙක් වෙන පාවිච්චි කරනවා ටැරින්ජියල් කැමිලයිසිස්. කැමිලයිසිස් කියලා කියන්නේ දිවිල ආහාරන. හරි. ටැරින්ජියල් කියලා කියන්නේ මේ ග්‍රසනිකා මේ උගුලේ. හරි. මම කිව්වාද මේ නහයයි කණයි කටයි තුනකට එකතු වෙන තැන තමයි ග්‍රසනිකාව කියන්නේ. අන්න ඒ හරියට වෙන දිවිල ආසාදන වලට පාවිච්චි කරන්න පුළුවන් නිස්තරින් කෙනෙක් තුන සහ ඉන්ටෙස්ටිනල් ගැම්බ්‍රේස් කියන බඩ ඇතුලේ ආහාර මාර්ගයේ ඇතිවන දීර්ඝ ආසාදන. ඊට පස්සේ කියුටේනියස් කැන්ඩිඩයිසිස් කියලා කියන්නේ මේ කියුටේනියස් කියලා කියන්නේ මේ හැමද
හමේ ඇතිවන දිනිරාස හදන ඔය අපි ගන්න මේ අලුකම් කියලා කියන්නේ ඒ වගේ. ඊට පස්සේ වලෝ යජන කියලා කියන්නේ කාන්තාවන්ගේ වජයින එක ආශිත යොන් මාර්ගයේ ආශිත ඇතිවන දිනිරාස හදන රයිට්. එතකොට දිනිරේකට පාවිච්චිකන් දිනිර මං කලින් හිතුවා දිනිරේකට පාවිච්චිකන් දිනිර ඇන්ටි ෆංගල් දෙකේ සහ මේකට බැක්ටීරියා වල පාවිච්චි කරන්නේ ඇන්ටි බැක්ටීරියල් ඇන්ටි බයොටික්ස් තමයි රයිට්. එතකොට ඒක හරි ඒක තමයි ඉන්ඩිකේෂන්. දැන් ලොකෝ පාවිච්චි වෙන්නේ නැහැ නිත්‍යටින් කියන එක. මේක විශේෂයෙන් කියන එක නෑ මේ වැජල් පෙස්සේ වීමුත් තියෙනවා. ඒ කියන්නේ බලන්න ඩෝසේජ් ෆෝම්ස් වල එතන ලියලා නැහැ අපි නේ. ඒක මම ලොකු නෝට් එකේ තියෙන එක බලලා එතන ලියා ගන්න රයිට්. නිස්ටබින් කියන කෙනාගේ ඕවර් සොලියුෂන් එකක් තියෙනවා. කියන්නේ කාට උගුර හොයාගන්න පුළුවන් සොලියුෂන් එකක් තියෙනවා. හරි බිය එකක් තියෙනවා. ඒක උගුර ආසාදන වල එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේක පෙසසරි එකක් තියෙනවා. පෙසසරි කියලා කියන්නේ අපි මොකද්ද? පෙසසරි කියලා කියන්නේ ඒක ටැබ්ලට් එකක්. හැබැයි ඒක ඕරල් යූස් කරන එකක් නෙවෙයි. වැජිනායක තුලට තමයි ඉන්සර්ට් කරන්නේ. ඒක වැජිනායකට පාවිච්චි කරන ටැබ්ලට් එකට අපි කියනවා මොකද්ද? වැජිනා ටැබ්ලට් එකක්. එහෙම නැත්නම් අපි කියනවා පෙසසරි කියලා. හරි. එතකොට ඊට පස්සේ දෙනවා මෙන්න මේ ඉන්ඩිකේටර් ඇන්ටි ෆංගල් කියන එක තමයි මේ ඉන්ඩිකේටර් ඇන්ටි ෆංගල් තමයි ගොඩක් පාවිච්චි වෙන්නේ. රයිට්. මොනවද පාවිච්චි වෙන කට්ටිය? බලන්න ඉන්ඩිකේටර් ඇන්ටි ෆංගල් කියුටේනස් ඉන්ෆෙක්ෂන්. ඔය ටයිනියා පොපොලිස්, ටයිනියා කියුරේ, ටයිනියා බේබිස් කියලා කියන ඔක්කොම දිවිද තමයි. හරි. ඊට පස්සේ ඕර තරංගලයන් වල වැජයන්. ඒතකොට වැජයන්ේ කාසිද ඇතිවෙන දිවිද ආසාවෙන්. එතකොට බලන්න බෙහෙත් තුනම කිටපනසෝල්, මයිකනසෝල් සහ ප්‍රොටිනසෝල්. එතකොට මේ බෙහෙත් තුන තමයි බහුල වශයෙන් පාවිච්චි කරන්නේ. මේවා ගොඩක් වෙලාවට මේ තියෙන ටොපිකල් ඉන්ෆෙක්ෂන්. ඒ කියන්නේ සෝරි ටොපිකල් ප්‍රිපරේෂන්ස් තමයි කියන්නේ. කියන්නේ බාහිරින් ආලෝක කරන ටීම් ඒවා මේ වර්ග තමයි තියෙන්නේ. රයිට් ටීම්. එතකොට ඊළඟට තියෙනවා රයිට් ඇසසරිස් තියෙනවා රයිට්. ඒ වගේ ගොඩක් වර්ග තියෙනවා. මෙන්න මේ ඉමිලෝ කියන ඇන්ටි ෆංගල් ගෲප් එක රයිට් සාමාන්‍ය තමා සාමාන්‍යයෙන් ටිකක් يعني දිලිලා ආසාදනයකට මුලින්ම පාවිච්චි කරන හොඳ එක්කෙනා තමයි මේගොල්ලෝ වර්ග. ඒ කියන්නේ ගාල වර්ග මුලින්ම ගාල වර්ග වැඩි හරිය නැත්තම් තමයි ඊට පස්සේ බොන බෙහෙත් වලට යන්නේ රයිට්. එතකොට මේ කිටකොනසෝල් ඔයාලා අහලා ඇති මයිකොරාල් කියලා තියෙනවා. මයිකොරාල් ඊට පස්සේ මයිකොනසෝල් එයත් දිලි වලට පාවිච්චි කරන්නේ. එතකොට ප්‍රොටිමසෝල් රයිට්. මේ ප්‍රොටිමසෝල් කියන එකේ කවුරුද ගන්නවද බ්‍රෑන්ඩ් නේම් එක මට කියන්න පුළුවන් ගන්නවා නම් බ්‍රෑන්ඩ් නේම් එක කවුරුද? ප්‍රොටිමසෝල් මං ගොඩක් අගවලටම දැනක් තමයි ප්‍රොටිමසෝල් කියන බෙහෙත් එකේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. බ්‍රෑන්ඩ් ප්‍රමෝට් කරනවා නෙවෙයි මම ඔයාලට අවබෝධ කරන්නයි කියලා දුන්නේ. මේ ඩෝසේජ් ෆෝම්ස් පාවිච්චි කරගන්න විදිය කවුද මැසේජ් එකක් දැන්නේ? ඔයටි තරු තව බ්‍රෑන්ඩ් නේම් එක කියන්න දන්න කෙනෙක්. එල්ටිම් කියලා බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවා. ඊට වඩා මොස්ට් කොමන් බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවා. කියන්නේ ගොඩාක් ප්‍රසිද්ධයි. ප්‍රොටිමසෝල් කියවට දන්නෙත් නෑ. මේ අරු මේ එල්ඩ්‍රින් කියන්නේ මේ කෝර ඩයමන්ඩ් සෝල් වගේ. අර මං කලින් කතා කරේ කෝර ඩයමන්ඩ් සෝල් කියලා පෙනිසිලින් වල රයිට්. ඒක මේ ඒක තමයි එල්ඩ්‍රින් කියන්නේ. හොඳේ මෙතන මොකද මෙතන? මෙතන ප්‍රොපින සෝල්. මේක ඇන්ටි ෆංගල්. අරක කෝර ඩයමන්ඩ් සෝල්. කෝර ඩයමන්ඩ් සෝල් මේක ප්‍රොපින සෝල්. මෙහෙ දෙක නිකන් හරි බලලා ගන්න එපා. කෝර ඩයමන්ඩ් සෝල් එක තමයි එල්ඩ්‍රින් තියෙන ටැබ්ලට් එක 480 නේද? 480. හරි. මේකේ ඔයාලා මම කියව දෙන්නම්කෝ. මේකේ ගොඩාක් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් නේම තමයි කැන්ඩිඩ් දානවා. කැන්ඩිඩ් කැන්ඩිඩ් කියලා තියෙන්නේ කැන්ඩිඩ්. හරි. කැන්ඩිඩ් කියලා තියෙනවා. එතකොට මේ කැන්ඩිඩ් කියන බ්‍රෑන්ඩ් නේම් එක රයිට් බලන්න.
මේ කැන්ඩිට් කියන බ්‍රෑන්ඩ් නේම් එක ගත්තොත් කැන්ඩිට් ක්‍රීම් එක බලන්නකො රයිට් ඔයාලට පේනවා දිනේ ස්ක්‍රීන් එක රයිට් මෙන්න මේක තමයි කැන්ඩිට් ක්‍රීම් එක පේනවනේ රයිට් මේ බ්‍රෑන්ඩ් නේම් එකක් ප්‍රචලිත කරන්න හදනව නෙවෙයි මට කැන්ඩිට් ක්‍රීම් ගෙවන්න නෑ හරි මේ කැන්ඩිට් ක්‍රීම් එක මේක කැන්ඩිට් කියන බ්‍රෑන්ඩ් එක බලන්න ප්‍රොතිමසෝ ක්‍රීම් එක තියෙන්නේ 1%යි හරි එතකොට මේ ඔයාලට මේ තම පැහැදිලි කරන්න යන්නේ මේ ඩෝසේජ් ෆෝම්ස් වල තියෙන වැදගත්කම මේක ක්‍රීම් එක රයිට් එතකොට හිතන්න කාගේ හරි කාගේ ඇති වෙනවා මේ ඉක්ලිවර හරි ඒ වගේ තැනක ඒ කියන්නේ බාහිර තැනක ඒ කියන්නේ අපේ අනේ පරිසරේ රෑෂ් එකක් හැදෙනවා හිතන්න වාතේ හරි චකුලි හැදෙන කියන රෑෂ් එකක් හැදෙනවා මේ කැන්ඩි ක්‍රීම් එක පාවිච්චි කරන්න පුළුවන් හරි ප්‍රශ්නයක් නෑ එතකොට තව තියෙනවා කැන්ඩි බී කියලා එකක් කැන්ඩි බී වල දැකලාද කැන්ඩි බී ගොඩාක් ඔය ඉක්ලිවර රෑෂ් වලට එක ගන්න රයිට් දිලි දාත හදනකොට ගන්න මේ කියන්නේ කැන්ඩි බී එතකොට මේ කැන්ඩි බී කියන එක කෙනා රයිට් කැන්ඩි බී කියන එක කෙනා ගොඩක් කරලා මේ ප්‍රොටිනසෝල් කියන එක කෙනා බෙහෙත් එකත් එක්ක පුතේ මේ තව දිනන බෙත්ලමෙතසෝන් කියලා ස්ටෙරොයිඩ් එකක් කියලා අපි කියන බෙත්ලමෙතසෝන් කම්බිනේෂන් කරලා අදලා දිනන එක කැන්ඩි බී කියලා කියන්නේ ප්‍රොටිනසෝල් ප්ලස් බෙත්ලමෙතසෝන් හරි එතකොට මේ බෙත්ලමෙතසෝන් කියන ස්ටෙරොයිඩ් එක ගොඩක් කරලා ආවට අපි කියන්නේ කසන රෑෂ් කියලා දැන් පිළිවෙල රෑෂ් එකක් ආව ගොඩක් කරලා කසනවා නේද කසනවා දාගෙන හරි එතකොට සමහරු තරක් නොදැනක් නෑ ඒක කසනවා එතකොට මේක ගොඩක් අමාරුයි එතකොට මේ සාමාන්‍යයෙන් මේ කසනවා කියලා කියන්නේ ටිකක් මං ප්‍රායෝගිකව ඇත්තටම ඇලර්ජික් කන්ඩිෂන් එකක් නේ කහනවා කියලා කියන්නේ ඇලර්ජික් එකක් ආපු වෙලාවට අපිට කහන කියන්නේ ආසාත්මික තාවයක් එතකොට ගොඩක් කරන්නේ මේ ඇලර්ජික් කන්ඩිෂන් එකකදී වෙන්නේ අපේ ඇඟේ ස්ටෙරොයිඩ් ලෙවල් අඩු වෙන එක ස්ටෙරොයිඩ් කියන මට්ටම අඩු වෙන එක තමයි ගොඩක් කහන්නේ එතකොට ඒක නැති කරන්නේ මම නැත්තම් ගොඩක් අය අපි කැන්ඩිඩ් බී කියන එක පාවිච්චි කරන්න පුළුවන් අසන තුවාල වලට රයිට් මම ගන්න ප්‍රායෝගික තත්ත්වය තමයි මේ වලට කියන්නේ රයිට් අසන ඒවල හොඳ මේ එෆිකසි එක පෙන්නනවා මේ කැන්ඩිඩ් බී කියන ක්‍රීම් එක රයිට් ඊට පස්සේ මේ බ්‍රෑන්ඩ් එකෙන් මම ඉස්සරහට යනවා රයිට් කැන්ඩිඩ් ලෝෂන් කැන්ඩිඩ් ලෝෂන් එකක් තියෙනවා මෙන්න මේක තමයි ලෝෂන් එක රයිට් ඒ කියන්නේ මේක අපි කියන ටොපිකල් ටොපිකල් ලෝෂන් එක කැම නැත්තම් බාහිරෙන් දාන දියරයක් මේ දියරේ මේ දියරේ අපිට භාවිතා කරන්න පුළුවන් මොකද නියපොතු සවුත්තු වෙන ඒවට දාන්න රයිට් නියකන්න සවුත්තු වෙන ඒවට දාන්න ඒවට පාවිච්චි කරන්න පුළුවන් රයිට් බාහිරෙන් පාවිච්චි කරන්න මොකද කැන්ඩිඩ් ලෝෂන් එක එහෙම නැත්තම් ප්‍රොටිමසෝල් කියන බෙහෙත් එකේ ලෝෂන් එක රයිට් ඒක බලන්න මේක තව ඩෝසේජ් ෆෝම් එකක් ඊට පස්සේ ඔයාලා දැකලාද කැන්ඩිඩ් පවුඩර් එක කැන්ඩිඩ් පවුඩර් එක මේක බලන්න මේක මේ පවුඩර් එක මේක පාවිච්චි කරන්න පුළුවන් මොකක්ද නිකන් අර කොහෙද ඩාඩි බ්ලි වගේ දාන ඒ වගේ තැනකට ග්‍රයි කරගන්න ඒ කියන්නේ තෙත සහිත හිතන්න කොහොමද දැන් බුලි වාර හදන ඇවිල් එතන හැබැයි තෙත සහිතයි ඒ කියන්නේ තෙත සහිත කියන්නේ එතන ඩාඩි දාන තැන රයිට් එතකොට හිතන්න දැන් සාමාන්‍යයෙන් දැන් මම නේවියේ ඉන්න කාලේ මගේ මේ බූට් එකට මම එක අපේ ඒ කියන්නේ අපි මෙතනම බූට් පාවිච්චි කරන සම්පත් පාවිච්චි කරන එක හැබැයි දෙකින් තව සම්පත් දෙකකට මාරු වෙනවා ඒකෙන් ඉඳා තෙත පිටින් තමයි ගොඩක් කියලාද දැමෙන්නේ හරි තෙත පිටින් දැමෙන්නේ කකුල් වේලෙ දින් වෙලාවක් නැහැ ටක් ගාලා රුදු පැලවකින් බීදම්ම දැම්මා එතකොට මගේ කායයක් එන්නේ ඇඟිලි කරු වල කකුලේ ඇඟිලි කරු සවුත්තු වෙලා මේවා ගොළුන්නේ මේ වගේ මේ ආකාරයක් ආව. එතකොට මම පාවිච්චි කරන්නේ මේ කැන්ඩි පවුඩර් එක ඇල්ලේ. ඒ දැන් නිතරම තෙතයි. ඒ කියන්නේ වැහිලා නැති වෙන්නේ. රයිට්? වැහිලා තියෙන ඉඳ තෙතරම තෙතයි. දාන්නේ දානවා. ඒ වගේ තැනක් වියලිව තියාගන්නම ගොඩක් වැදගත්. එතකොට බෙහෙත් එකක් මේකින් හම්බ වෙනවා. පවුඩර් එකක් කියලා කියන්නේ ඒක රක්ෂින් පවුඩර් එකක් නේ. එතකොට වියලි ගැතිය තියා ආරක්ෂා කර තියා ගන්න. අංගාලා හරි ගියා කැන්ඩි පවුඩර් එක. රයිට්? එතකොට මේ ඩෝසේජ් ෆෝම් එකේ තියෙන වැදගත්කම තමයි මම මෙයාලට පෙන්නන්නේ. රයිට්? එතකොට මේ ඩෝසේජ් ෆෝම් කියන එක හදන්නේ ඇත්තටම මොකටද? පුද්ගලයාගේ පහසුවට තමයි හදන්නේ. පාවිච්චි ගන්න පාර වෙන්නේ. බලන්න ඊට පස්සේ මේ කැන්ඩි මොකද්ද? කැන්ඩි ඉයර් ඩ්‍රොප් එකක් තියෙනවා. ඒ කියන්නේ කනේ ඇතිවන කම ඇතුලේ තියෙන්නේ. කම ඇතුලේ ඇතිවන දිලිව. එහෙම නැත්නම් ඔය පුස් හැදෙනවා කියන එකෙන් පුස් වගේ ඒ වගේ ආසාදන වලට පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද මේ කැන්ඩි ඉයර් ඩ්‍රොප් එක? බලන්න කොච්චර
කල්පනා කරලා තියෙන ඩොසි ෆෝම් එක හදලා තියෙන්නේ. හරි බ්‍රෑන්ඩ් නේම් එක ප්‍රොමෝට් කරනවා නෙවෙයි, ඔයාලට අවබෝධ කරන්නයි මම කිව්වේ. රයිට්. එතකොට මේ ඊයර් ඩ්‍රොප් එක හදලා තිනවා. ඒක යාල මොකද්ද? ඒක පේෂන්ට් ගේ පාවිච්චිය, පේෂන්ට් කොච්චර පහසුද කියලා හිතලා තමයි හදලා තියෙන්නේ. රයිට්. ඊට පස්සේ මංගලව උගුරේ තියෙනවා කියලා ආසාද. උගුරේ මෙන්න උගුරේ තියෙන ආසාද නේද හදලා තියෙනවා ඒ බ්‍රෑන්ඩ් එකෙන්. කැන්ඩි මුලම හදලා තියෙනවා. මොකද කැන්ඩි මවුත් පේන්ට් එක. මවුත් පේන්ට් එකක් කියලා කියන්නේ ඒක කටේ ගාන්න තියෙන්නේ. හරි උගුරේ ගාන්න තියෙන්නේ. හරි එතකොට බලන්න දැන් අර කඩ පාවිච්චි කරපු එක පාවිච්චි කරලා කඩ බෑ බෑ කඩ පාවිච්චි කරන්න බෑ. හදිසියවත් ගිරුණා. ඒක අවශ්‍යතාව හදන්න ගිරෙන හින්දා. ඒ කියන්නේ දැන් උගුරට පාවිච්චි කරන මේ උඩක් හරිය අපේ ශරීරයට යනවානේ. ඒ හින්දා ඒක ආරක්ෂිතව හදලා තියෙන්නේ. දැන් අපි නියපොතු වල දාන්න ගන්න පුළන්ද උගුරට? බෑ බෑ. එහෙම දාන්න බෑ. නියපොතු වල ඒක බාහිර ආලෝකවලින් විතරයි. ටොපිකල් ට්‍රීට්මන්ට් විතරයි. එතකොට කැන්ඩි මවුත් පේන් කියලා හදන්න ඕනේ නම් මොකද්ද? ප්‍රොජුමර් සෝල් කියන එක නේද මවුත් පේන් එක. ඒක අපේ උගුරට පාවිච්චි කරන්න පුළුවන්. මුලින් තියෙන ආසාදන වලට, දිගේ ආසාදන වලට. රයිට්. ඊට පස්සේ බලන්න කැන්ඩි වීජය කියලා එකක් තියෙනවා. මේක මොකද්ද? මේක මේ වෛද්‍යනායක තුල එහෙම නැත්නම් යෝනි මාර්ගයේ ඇතුලේ ඇතුලේ දෙනවන ශ්‍රේෂ්ඨම පටලය කියන්නේ මොකද්ද? මුදු මුදු පටකේ තියෙනවනේ. මුදු පටකේට ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් ගාන්න බෑ. අපි දැන් කතා කරපු කැන්ඩි ක්‍රීම් එකවත් කැන්ඩි බී එකවත් ඒක ඒ ශ්‍රේෂ්ඨම පටලයට ගාන්න බෑ. ඇයි ඒ? ශ්‍රේෂ්ඨම පටලය කියන්නේ දැන් ගොඩක් සෙන්සිටිව් සෙන්සිටිව් එහෙම නැත්නම් ගොඩක් සංවේදී ස්තරයක්. ගොඩක් සංවේදී පේශි ස්තරයක් ඒකට ගාන්න බෑ. අපි කතා කරපු ක්‍රීම් එක වර්ග බෑනේ කොහොමත් බෑ පාර පොංගල ගාන බෑනේ රයිට්. ඒකට ගාන වෙන මහ රිමල් ජේමල් එකක් අර සෙන්සිටිව් ප්‍රති ආරක්ෂාව ඉදිරියේ ඒකට ප්‍රශ්නයක් නොවන විදියට මොකද්ද අපි ඒකට කියන වීජල් එක. එහෙම නැත්නම් වැජයිනල් ජෙල් එක වැජයිනාගේ ඇතුලේ පාවිච්චි කරන තමයි ඇතුලේ ගාන ඇතුලේ ඇති වෙන දීර්ඝ ආසාදන වලට කරන මේක ගාන පොඩි ඉන්සයිඩර් ලේබුත් තියෙනවා ජෙල් යම් ප්‍රමාණයක් අරගෙන ඉන්සර්ට් කරන්න තමයි තියෙන්නේ. ඉන්සර්ට් කරලා ඒක රිලීස් කරන්න පොල් බටන් එක තියෙන කරස් කරන්න තමයි රිලීස් කරනවා. හරි එතකොට බලන්න ඒ රෝසේ ෆෝම්ස් හදලා දින විදිහ ඕනම තැනකට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි හදලා දෙන්නේ. අන්න ඕක තමයි රෝසේ ෆෝම් එක විදිහට වටිනාකම වලට තේරුම් ගන්න ඕන. හරි ඊට පස්සේ ඊට පස්සේ දිනන කැන්ඩිඩ් B1 කියලා. B1 මේක ඇත්තටම කොයි මං කොයි ප්‍රොසෙසර් කියලා. ඒ කියන්නේ වැදගත් ඉන්සර්ට් එක තියෙන්නේ. වැදගත්ම තුරට දාන්න පුළුවන් ටැබ්ලට් එක. අපි ඒක කියන්නේ ප්‍රොසෙසර් එක. හරි. එතකොට මේක V1. එතකොට මේ V1 කියන එක බලන්න. මේකේ තියෙනවා මිලිග්‍රෑම් 500ක ඉන්සර්ටර් එකක්. ඉන්සර්ට් එක. ඒ කියන්නේ මේ ටැබ්ලට් එකේ තියෙන්නේ මිලිග්‍රෑම් 500ක ප්‍රමාණයක් බෙහෙත් එක. රයිට්. එතකොට මේකෙත් තියෙනවා අර වගේම මෙදී ටැබ්ලට් එක. ටැබ්ලට් එක තියෙනවා. ටැබ්ලට් එක අමුතු අද්දේ හොර කරලා අරලා අරගෙන මෙන්න මේ ඉන්සර්ට් එකකට දාලා වැජහනයක තුල ඉන්සර්ට් කරලා උගුර කරන්නේ මේ මරණ බබල් රිලීස් කරනවා. රයිට්. එහෙම කරන්න පුළුවන්. ඒකට B1. ඒ කියන්නේ එක ටැබ්ලට් එකක් තමයි තියෙන්නේ. හරි. මිලිග්‍රෑම් 500ක. ඊට පස්සේ බලමු මේ V3 කියලා එකක් තියෙනවා. V3 කියලා කියන්නේ මොනවද? ටැබ්ලට් තුනක් තියෙන්නේ. සාමාන්‍යයෙන් එක ළඟ දවස් තුනක වෛද්‍යවරයා විසින් නියම කරන විදියකට පාවිච්චි කරන පුළුවන් ටැබ්ලට් තුනක් තියෙනවා. එතකොට ඒක ඉන්සර්ට් රිසිප්ට් එකක් තියෙනවා. රයිට්. එතකොට මේ V3 කියන එක බලන්න මිලිග්‍රෑම් 200 අන්න මාත්‍රාව අඩු කරලා හැබැයි ටැබ්ලට් ගන්න වැඩි 200 තුනක් කියන්නේ කීයද? ආ මිලිග්‍රෑම් 600ක ප්‍රමාණයක් හම් වෙනවා. මිලිග්‍රෑම් 600ක ප්‍රමාණයක් යාගේ ශරීරය තුළට යනවා. රයිට්. මාත්‍රාව අඩු කරලා හැබැයි ඩෝසේ ඉතින් ටැබ්ලට් ගන්න වැඩි ටැබ්ලට් එක තුන වුණා. හරි. තන් ටැබ්ලට් එක කීයද? මිලිග්‍රෑම් 500. ටැබ්ලට් 200 තුනක් වෙන 600ක් යනවා. හරි. ඊට පස්සේ ඔබ තමයි V3 එක වෛද්‍යවරයා විසින් ඉදින් උපදෙස් දෙන විදියට තමයි ගොඩක් වෙලාවට එක ළඟ දවස් තුනක තමයි ඉන්සර්ට් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඉන්න කැන්ඩිඩ් V6 කියලා තව එකක්. ඒකේ දින ටැබ්ලට් 6. බලන්න මිලිග්‍රෑම් 100 තමයි ටැබ්ලට් එක. එස්එම් ටැබ්ලට් එකක් මිලිග්‍රෑම් 100 ඒ වගේ 6ක් තියෙනවා. ටැබ්ලට් එකංග දවස් 6ක හෝ ඒ වගේ දේවල් විසින් මිලිග්‍රෑම් ආකාරයකට තමයි ඒක පාවිච්චි කරන්න තියෙන එකේ තියෙන ඉන්සර්ට් එක. ඒකත් ඉන්සර්ට් කරගන්න පුළුවන්. රයිට්. බලන්න
ඔයාලට තේරෙනවද මේ මේ ඩෝසේජ් ෆෝම් එක තියෙන වැදගත්කම? ඩෝසේජ් ෆෝම් එක කොච්චර වැදගත්ද කියන එක තේරෙනවනේ. හරි, ඕනම විදිහකට පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදන එක තමයි මේ ඩෝසේජ් ෆෝම් එකේ තියෙන වැදගත්කම. ඕනම විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. හරි, කනට පාවිච්චි කරන්න පුළුවන්, මේ පොත වලට පාවිච්චි කරන්න පුළුවන්. තේරුණේ වාරද? يعني හා මේ කොහොමද සොෆ්ට් ටිෂු එක නම් එහෙම පාවිච්චි කරන්න පුළුවන්, right? එතකොට උගුරු හදන්න නම් එහෙම පාවිච්චි කරන්න පුළුවන්. හැම විදිහකටම හදලා තියෙන්නේ, right? එතකොට දැන් අන්නක තමයි ඩෝසේජ් ෆෝම් එක වටිනාකම් මට පෙන්වන්න ඕනේ. හරි, දැන් ඒක හරි. ඊළඟට යම් තර්කාර අපි අද පොඩි වෙලාවයි තියෙන්නේ. ඔන්න වගේ ආසාදන වලට තමයි පාවිච්චි කරන්නේ, right? එතකොට මේ කිරකොනසෝල්, මයිකනසෝල් සහ ක්ලොටිමසෝල් කියන එක කෙනා ගොඩ කට්ටිය ගොඩක් යාට දෙන්නේ මොකද? ටොපිකල් ට්‍රීට්මන්ට් එක. ක්‍රීම් එක තමයි තියෙන්නේ, right? මේ ක්‍රීම් එක ගාලා ක්‍රීම් එක පාවිච්චි කරලා වැඩක් නැතුව උනොත් එතනින් ඉහළ යනවා. මොකටද? එතන ඉහළ යනම නෙමෙයි ට්‍රයිසෝල් ඇන්ටිෆංගල්. අපි එහෙම නැත්තම් කියනවා මොකද්ද බෙහෙත් වර්ග? ෆ්ලූකොනසෝල් සහ ඉට්‍රකොනසෝල් කියලා තියෙනවා බෙහෙත් වර්ග, right? මෙතන මේ ෆ්ලූකොනසෝල් කියන එක විතරයි එහෙම තියෙන්නේ. ඒකට තව වෙනවා ඉට්‍රකොනසෝල් කියලා. අයිති වෙනවා තව බෙහෙත් වර්ග, right? එතකොට යා මොකටද පාවිච්චි කරන්නේ? ඇකියුට් රිකරන් නියුකෝඩෝනියස් ඇනිබයිසිස්, right? එතකොට අර ආසාදන වලටම තමයි පාවිච්චි කරන්නේ. හැබැයි අන්තිමට දිනන මොකද්ද? ඕපෙලි රෙසිස්ටන්ට් ටු ටොපිකල් තෙරපි. ආ, ටොපිකල් තෙරපි එක එහෙම නැත්නම් අපි කලින් කතා කරපු ක්‍රීම් වර්ග ටික. ඒ කියන්නේ කිරකොනසෝල්, මයිකොනසෝල්, ප්‍රොටිමසෝල්, ඒ ටොපිකල් ප්‍රිපරේෂන්, ඒ කියන්නේ බාහිරින් ආලෝප කරන තියෙන ක්‍රීම් වර්ග රෙසිස්ටන්ට් කට්ටිය. ඒවා ගාන වැඩක් වුන් නැති කට්ටියට පාවිච්චි කරන්න පුළුවන් මොනවද? ෆ්ලූගලන් සෝරෝ, right? එතකොට සරලයි, right? එතකොට මේ හරියට ටැබ්ලට් තියෙනවා, කැප්සියුල් තියෙනවා. ඊට පස්සේ තියෙන බ්‍රිසියෝ කූලින් කියලා බෙහෙත් එක. මේ බ්‍රිසියෝ කූලින් කියන බෙහෙත් එක සාමාන්‍යයෙන් මම නම් දැකලා තියෙන්නේ එකම බ්‍රෑන්ඩ් එකක් තියෙන්නේ ගොඩක් දුරට, right? තරු දැකලා තියෙනවා බ්‍රෑන්ඩ් නේම් එක විසියෝ කූලින් බ්‍රෑන්ඩ් නේම් එක දන්නවද? දන්නවා ඇති අනිවාර්යයෙන්. right විසිබෙන් කියලා බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවා, right? ඔන්න මම ෂෙයා කරා, මම හිතනවා වෙන වැඩි කියලා, right? මෙන්න මේ තමයි විසිය කොලින්. ඕක තමයි ගොඩාක් ලංකාවේ පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක. මම නම් වෙන බ්‍රෑන්ඩ් දැකලා නැහැ ඇත්තටම. දැකලා නැද්ද? නැද්ද දන්නේ නැහැ. මම නම් දැකලා නැහැ. හරි, කියන්න දෙයි මේක. දැන් මම මේ සියල්ලකත් මනුස්සයෝ වගේ මට කියන්න බෑ වෙන බ්‍රෑන්ඩ් නැහැ කියලා, right? මම දැකලා තියෙන ඕක විතරයි. ඔබ තමයි පාවිච්චි වෙන්නේ, right? එතකොට තව තියෙන පුළුවන් සමහර විට. එතකොට මට වැදගත් වෙන මොකද? බ්‍රෑන්ඩ් නේම් එක නෙවෙයි, ග්‍රිසියෝ කෝලින් කියන බෙහෙත් එක. එතකොට මේ ග්‍රිසියෝ කෝලින් කියන එක නම මොකද පාවිච්චි ගන්න කියලා බලමු. right, මේ ඔයාලනේ සමරි එක මේ ෆැමිලි කරන්න තමයි මම අද සමරි එකෙන් කියන්නේ. හොඳේ සමරි එකෙන් කියලා දුන්නේ. එතන එහාට අපි කතා කරන ගොඩක් ඒවා අපි කතා කරන්නේ ප්‍රසන්ටේෂන් සහ එතන එහාට නෝට් එකෙන් තමයි ගොඩක්ම කතා වෙන්නේ, right? එතකොට ඩර්මටයිට් ඉන්ෆෙක්ෂන් of the skin, scalp, hair and nails is covered only the near the bone. While a topical therapy has paid off inappropriate. Topical therapy ka paid ho na. Ek yani, abhi mein bhai ho ya paavichi karna hai. Tumhun bhai kari ni mein mangka taa kari ketanasol, myconasol, protonasol. Ewa bhi topical therapy ka paavichi karna bari avastha avada saha. පාවිච්චි කරලා වැඩක් නැති වෙච්ච අවස්ථාවල පාවිච්චි කරනවා තව විසියෝ කුලින් කෙනෙක් කියන, right? එතකොට මේ කුලින් කතා කරපු ෆ්ලූකොනසෝල්, ඉට්‍රකොනසෝල් වෙන්නයි. එතකොට විසියෝ කුලින් කියන ඒ ඔක්කොම පාවිච්චි කරන්නේ මොකද? මුලින්ම ක්‍රීම් එකක් ට්‍රයි කරලා බලනවා. ඊළඟට පාවිච්චි කරන්නේ කවදාවත් මුලින්ම මේ බෙහෙත් එකට යන්න එපා. හරි, ඔයාලා ඒක අවබෝධයෙන් දකින්න ඕන. මුලින්ම මොකද වෙන්නේ මේකට ගියොත්? මුලින්ම මේකට ගියොත් ඊට පස්සේ ටොපිකල් තෙරපි පාවිච්චි කරලා වැඩක් වෙන්නේ නැහැ. ඇයි ඒ ටොපිකල් තෙරපි කරලා
ප්‍රබල රාජ්‍යයක් තමයි මේ. හරි. එතකොට අර කතාවක් කියන්නේ නිහපොත්තෙන් කඩන්න දින දේ පොරවෙන් කපන්න සිද්ධ කරගන්න එපා. ඒක තමයි මටත් කියන්න තියෙන්නේ. සරලව හොඳ කරගන්න දින දේ නිකම් බොරුවට දුර දිග අරන් යන්න ඕනේ නැහැ. ඒකින් ද මොකද්ද කියන්නේ අපිට කියන්න තියෙන්නේ සරලව පාවිච්චි කරන මුලින්ම බෙහෙත් එක වා සරලම දේවල් පාවිච්චි කරන්න. රයිට්. එතකොට මම ෆාමසිස් කෙනෙක් තමයි. නමුත් මම කියලා දෙන්නේ මොකද්ද? පුළුවන් තරම් ඔයාලා බෙහෙත් වලින් ඈත් වෙලා ඉන්න. රයිට්. සමහර දැන් මගේ ෆාමසිලා තියෙනවා සමහර මේ කට්ටිය ඇවිල්ලා දැන් ඉල්ලනවා මොනවද? බඩනිකම් කොර වෙලා නැත්නම් බඩනිකම් උලම් පිළිලා වගේ. හරි. එතකොට කාටද කියන්න පුළුවන් දැන් ඔයගොල්ලන්ගෙන් ඇවිත් එමු කාටද පහරේ ඇවිල්ලා අහනවා මගේ නිකම් බඩ කොරේලා වගේ බඩ නිකම් මේ ගුලම් පුරවල දාලා වගේ නිකම් පිළිලා වගේ මොකද කරන්නේ මම නම් කියන්නේ මොකද්ද බඩ මේ පිපිලා වගේ නම් ඔයා අසමුද ගන්න ටිකක් බොන්න හරිනේ වැඩි ඒක හරි කියන්න තමයි කියන්නේ ආව කෝපි එකක් බොන්න ආ පොත්ත මණ්ඩි එකක් බොන්න මේ වගේ දේවල් ට්‍රයි කරලා බලන්න මුලින්ම මොකටද මෙහෙත් වලට මුලින්ම වර පොඩි බඩේ පොඩි මොකක් හරි ප්‍රශ්නයක් ඇද්දී ඒක ඔයා ඔයාට අවදානමක් නැති දෙයකින් ඔයා හොද කරගන්න ප්‍රශ්නයක් නෑ. මම නම් කියන්නේ මොකද්ද? ඔයා කෝටි එකක් බිල බලන්න කොත්තමල්ලිය නැත්තම් ඔය රසම් මුදගෙන ටික බිල බලන්න මොලින්ද? එහෙම හරි කියන්නේ නැත්තම් අපි මොකද්ද? ආ බෙහෙත් එක ට්‍රයි කරමු එහෙම හරි කියන්නේ නැත්තම් ප්‍රශ්නයක් නෑ. හරි. එතකොට මම කියන්නේ පුළුවන් තරම් සරලවම පාවිච්චි කරන්න. හරි. හැබැයි සරලවම හරි කියන්නේ නැත්තම් ඊට පස්සේ චුට්ටි 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 බෙහෙත් වලට යන්න පුළුවන් අපිට. රයිට්. එතකොට වෛද්‍යවරයෙක්ගේ අනුමැතියකින් තොරව බෙහෙත් පාවිච්චි කරලා අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන. රයිට්. වෛද්‍යවරයෙක්ගේ අනුමැතියකින් විතරයි බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට නමුත් සමහර අවස්ථා තියෙනවා මොකද්ද මේක ලංකාවේ හින්දා පොඩ්ඩක් එහෙම නවන තැන් තියෙනවානේ. ඇත්තටම දැන් මං කිව්වට පාමජිව වාර බෙහෙත් දෙන්න එපා වෛද්‍යවරුන් කියන්නේ තොරව කියලා 100%ක් එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැනේ. ඇත්ත தත්ත්වය ඕගොල්ලන්ට කියන්නේ මේ මම බොරු කියලා හදන්නේ නැහැ. එතකොට 100%ක් එහෙම වෙන්නේ නැහැනේ. එතකොට ඒක නිසා එහෙම වෙන්නේ නැති නිසා පාවිච්චි කරද්දී ගොඩක් කියලාට බෙහෙත් පරිස්සමෙන් පාවිච්චි කරන්න හැමවම right ඔන්නක තමයි ඇන්ටි ෆංගල් right උගුරක් දීලා දෙන්නේ අපි ඊළඟ දවසේම කතා කරමු වෙන අනිත් ටික right තව අපි තුරු මේ කොලයිඩින් ඇන්ටි වෛරල් ඇන් ඇන්ටි හෙමින්ටි එහෙම නැත්නම් පණු බෙහෙත් right පණු බෙහෙත් ගැනයි ඒසල්ෆ්ලූවිය එහෙම නැත්නම් ඒසල්ෆ්ලූවිය තමයි ප්‍රධාන බෙහෙත් එක ඇන්ටි වෛරල් වල තියෙන right ඒක අපි ඊළඟ දවසේම කතා කරමු ප්‍රශ්නයක් නේ ඊට පස්සේ තව වෛරල් ටික කියලා බෙහෙත් තියෙන නෑ අපි මේ ඇන්ටි වෛරල් එකත් අපි කතා කරමු නේ දැන් චුට්ටක් මේ විනාඩි 10ක් විතර මේක කතා කරමු තව විනාඩි 10ක්ම ඉඳලා අපි ඊළඟ දවසේ මේ පර බෙහෙත් වලින් පටන් ගන්න right එතකොට කවුරුහරි මේ ලබන හැටි මට මතක් කරන්න අද පටන් ගන්න දෙක පර බෙහෙත් වලින් පටන් ගන්න ඊළඟ පාරට යන්න ඕන ටග්ගා හරි එතකොට මේ ඇන්ටි වෛරල් එක කියන්නේ මොකද්ද ඇන්ටි වෛරල් එක කියන්නේ ඇත්තටම වෛරස් වලට විරුද්ධව පාවිච්චි කරන එක right බෙහෙත් එක මොකද ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ ඒසල්ෆ්ලූවිය හරි හැබැයි ඒසල්ෆ්ලූවිය විතරක් නෙවෙයි තියෙන්නේ ඒසල්ෆ්ලූවිය මේවා මේ කැරල බිය ඊළඟ බෙහෙත් එක මොකද්ද වැල්සයිලෝවිය කොම විය විය කැරල කියන ඊට පස්සේ ඔසෙල්ට මා විය මේක නම් මට හරියට මතක නැහැ මේ ස්පෙලින් මතක නැහැ මේ ටික හරි එතකොට මේ බාන ඔක්කොම විය විය නේද එතකොට අපි කතා කරන්නේ මෙන්න මේ ඒසයික්ලෝපිය ගැන විතරයි. ඔයි එයා තමයි ප්‍රධානම පාවිච්චි වෙන බෞරව පාවිච්චි වෙන බෙහෙත් එක. හරි. එයා ගැන කතා කරලා කියන්නේ අනිත් ගැති වෙන කතා කරා වගේ තමයි. හරි. එතකොට මේ ඇසයික්ලෝපීඩිය ගැන අපි කතා කරමු මොකටද පාවිච්චි කරන්නේ ආ වෛරස් ආහාර වෙනවද පාවිච්චි කරන්නේ මේ වෛරස් ආහාර වෙනවද පාවිච්චි කරන්නේ ඇයි මේ අගල කට්ටි ගිහිල්ලා
වෛරස් ආහාර වලට පාවිච්චි කරන බෙහෙත් හරියට දායකවට යනවා. හරි. එතකොට මේ වෛරස් ආහාර වලට පාවිච්චි කරන බෙහෙත් ඇවි සමහර වෛරස් රෝග තියෙනවා හරියට බෙහෙත් එක නියම කරන්න බෑ. වලදාන ඩෙංගු. ඩෙංගු මොකද? ඩෙංගු කියන්නේ වෛරස් එකක්. වෛරස් එකක් නිසා හැදෙන රෝගයක්. එතකොට HIV කියලා තියෙන්නේ. AIDS AIDS කියලා කියන්නේ HIV Human Immunodeficiency Virus එක. ඒ කියන්නේ මහා ප්‍රතිශක්තිකරු වුණ තම වෛරස් එක. right මේ වෛරස් වලට තියෙන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? මේ වෛරස් වල තියෙනවා දැන් බැක්ටීරියා වල තියෙන්නේ අපේ තියෙන්නේ මේ DNA කියන එකක්. හරි DNA. හරි. එතකොට මේ වෛරස් වල තියෙනවා මොකද්ද? මේ RNA කියලා එකකුත් තියෙනවා. අපි අරගෙන RNA right මේ RNA කෙනෙක් කියන DNA වගේ නේද? DNA කෙනෙක් කියන මොකද ස්ථාවරී කෙනෙක්. ඒ කියන්නේ එක විදිහකට ඉන්නවා. එතකොට මොකද වෙන්නේ මේ DNA එක නැති කරන්න බෙහෙත් එකක් දුන්නාම මෙතනින් කැඩුණා මෙතනින් කැඩුණා. කැඩලා ගියාට පස්සේ මොකද වෙන්නේ? DNA වල රියුගේ වෙනස් වෙනවා. එතකොට බැක්ටීරියා මැරලා යනවා. අනිවාර්යෙන් බැක්ටීරියා මැරනවා. හැබැයි වෛරස් එක මෙන්න මේ RNA එකත් ඉන්නවා. RNA කෙනෙක් කියන මොකද වෙන්නේ? මෙතන A තියෙනවා කියලා හිතන්නකෝ. මෙතන B තියෙනවා, මෙතන C තියෙනවා. මේ RNA කෙනෙක් කියන නිතරම කැඩෙනවා. මේ C කැඩිලා මෙහෙට යනවා, උඩට යනවා. මේ A කැඩිලා මොකද වෙන්නේ? පල්ලෙහාට යනවා. මොන වගේ නිතරම යා විහිළු වෙනස් කර ගන්නවා. එතකොට මොකද වෙන්නේ? නිශ්චිත බෙහෙතක් වෙන්න බෑ. එක විදිහකට ඉන්නේ නෑ නිය. ඒ කියන්නේ නිශ්චිත බෙහෙතක්. දෙන්න බැරි කමක් තමයි තියෙන්නේ. right ඒ කියන්නේ තමයි මේ වෛරස් වලට පාවිච්චි කරන බෙහෙත් ගොඩක් ආවද මේ කොරෝනා වලට කිව්වේ නිශ්චිත බෙහෙතක් කියන්න බෑ. ඉන්ජෙක්ෂන් එක තමයි පාවිච්චි කරේ වැක්සින් එක. කොරෝනා වෛරස් එක අරගෙන අපව අපි ළඟට මිද්දා. ඒකනේ කරේ. එතකොට මේ වෛරස් වලට ඒකයි නිශ්චිත ප්‍රතිකාරයක් නැත්තේ. නමුත් සමහර වෛරස් තියෙනවා. මොකද DNA වෛරස් උත් තියෙනවා. මොකද DNA වෛරස් වලට අපිට පුළුවන් ප්‍රතිකාරයක් දෙන්න. හරි. එතකොට බලන්න මොකද මේ තියෙන්නේ කියලා. antiviral පාවිච්චි කරනකොට the treatment and prevention of herpes simplex infection. shingles කියන්නේ ඒ වගේම තත්ත්වයක්. acute chicken fox. chicken fox කියන මොනවද? chicken fox ආවද කියනවද? කවුද? chicken fox කියන්නේ ගස්සබු 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 කියන මොනවද? දකුණ බකුණ කියලා කියන්නේ. ඒකට තමයි chicken fox කියලා කියන්නේ. right chicken fox හැදෙන්නේ වැරිසෙල්ලා සොස්ට කියලා වෛරස් එකක් නිසා. right එතකොට චිකන් ෆොක්ස් වලට පාවිච්චි කරන පුළුවන්. එතකොට හර්පිස් සිම්ප්ලෙක්ස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් හර්බරික් අයි ඉන්ෆෙක්ෂන් කියලා හඳුනනවා. right හර්පිස් සිම්ප්ලෙක්ස් කියලා වෛරස් එකක් ඉන්නවා. එයා නිසා ඇස්තෙලක් හැදෙනවා. ඇස්තෙල කියලා අපි කියන්නේ වෛරස් හර්බරික් අයි ඉන්ෆෙක්ෂන් හැදෙනවා. ඊට පස්සේ හර්පිස් සිම්ප්ලෙක්ස් කියලා තව වෛරස් එකක් තියෙනවා. එයා අපේ ශරීරයේ ආසාදන ඇති කරන්න දායක වෙනවා. right එතකොට චිකන් ෆොක්ස් කියලා කියන්නේ පැපොල. right herpetic infection කියන්නේ ඇස්තෙල ඇත්තට වුණොත්. එතකොට ඇස්තෙල වර්ග දෙකක් තියෙන ප්‍රධාන වශයෙන්. එකක් බැක්ටීරියල් කන්ජන්ක්ටිවයිටිස් කියලා අපි කියනවා. කියන්නේ බැක්ටීරියාවක් නිසා ඇති වෙන ඇස්තෙල සහ වර්ග කන්ජන්ක්ටිවයිටිස් කියලා කියනවා. වෛරස් එකක් නිසා ඇති වෙන ආසාදන. එතකොට වෛරස් එකක් නිසා ඇති වුණොත් ඒ සයිකලෝවියල් වගේ අනිරුද්ධයක් දෙන්න පුළුවන්. right ටැබ්ලට් එකක් දෙන්න පුළුවන්. බැක්ටීරියා නිසා ඇති වෙනවා. බැක්ටීරියා නම් අපි කලින් ගත්තා වගේ ඇන්ටිවයිරස් ටික ආයෙත් පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ එතකොට ඒ වගේ වරම ආයිච්චි කරන්න. එතකොට සයිඩ් ඉෆෙක්ට්ස් එනවා. නොසියා ඔෆිකින් ඇබ්ඩොමිනල් පේන්, ඩයරියා වගේ නොයෙක් සයිඩ් ඉෆෙක්ට් එනවා. රයිට්. එතකොට මේ ෆොටෝසෙන්සිටිවිටි කියලා එකක් තියෙනවා. නොසියා කියන්නේ ඔක්කාරය, වොමිටින්, වමනය, ඇබ්ඩොමිනල් පේන් කියන්නේ බඩේ අමාරුව, ඩයරියා කියන්නේ ලූස් මෝෂන් එකට. එතකොට ඊට පස්සේ හෙඩේක් කියලා කියන්නේ ඔළුව එක්කම ෆැටික් කියලා කියන්නේ මහන්සිය, රෑෂ් කියලා කියන්නේ රෑෂ් වලට. එතකොට ෆොටෝසෙන්සිටිවිටි කියන්නේ ඊට පස්සේ
අපි ෆොටෝසෙන්සිටිවිටි කියන්නේ ඇත්තටම ආලෝකයේ හමුවේ හැම සංවේදී වෙනවා. ඒක තමයි ෆොටෝසෙන්සිටිවිටි කියලා කියන්නේ. ඊට පස්සේ ජොන්ඩිස් කියලා කියන්නේ නිකන් කහ වෙනවා වගේ ඇඟ පොඩක් කහ ගැතියොත් හැරෙනවා. ඒක ජොන්ඩිස්. ඩිස්නියා කියලා කියන්නේ ඇත්තටම අපේ නිකන් අපි ගන්න ඔය ටිකක් අපේ ඇඟේ ශක්තිය අඩු වෙනවා. දුර්වල ගැතියක් වගේ ඒවලු ගැතියක් තියෙන පුළුවන්. right? ඊට පස්සේ pregnancy and breastfeeding safe to use every impairment remedy no dosage adjustment is usually required. ඒ කියන්නේ අක්මාලුවේ ක්‍රියාකාරීත්වය අවුලක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ භාවිතා කරන්න පුළුවන්. නමුත් renal impairment තියෙන කට්ටියට වකුගඩු වල අවුල් තියෙන කට්ටියට කියනවා increase the risk of nephrotoxicity. ඒ කියන්නේ වකුගඩු වල අවුල් තියෙන කට්ටියට පරිස්සමෙන් භාවිතා කරන්න අනිවාර්යයි. right? එතකොට dosage form තියෙනවා බලන්න cream tablets iodine තියෙනවා. iodine කියන ඒවා ඇහැ ඇහි තමයි ගන්න පුළුවන්. අයෝඩින් දෙකේ ගන්න තමයි අයෝඩින් දෙන්නේ. ඉන්ජෙක්ෂන්ස් තියෙනවා. රයිට් එනවා වගේ තියෙනවා. එතකොට ඇන්ටි වෛරල් මෙඩිසින් මොකටද පාවිච්චි කරන්නේ? මෙන්න මේ වෛරස් සාසාධන සඳහා තමයි පාවිච්චි කරන්නේ. රයිට්. එතකොට මෙතුන් දෙනා මුලින්ම තමයි අවසාන කම් යුතිය. මම හිතනවා නිකුත් ප්‍රශ්නයක් නැතු ඇති කියලා. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් හරි දාන්න. මේක කන්ටිනියුලි ස්ටඩි කරන්න. හොඳේ. يعني continue ඉදම ගන්න මේ කතන්දරේ. right එහෙනම් අපි